උදෑසන දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා දහම් දේශනා බණ භාවනා කටයුතු දවසේ සියලු වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනා ලෞතර තථාගතයන් වහන්සේ වන්දනා කර ගැනීම සඳහා ආසනවලින් නැගී සිට නමස්කාර පාඨයේ තෙවරක් මාත් සමගම සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අපමාදේන සම්පාදේත. පින් වශයෙන් දෙනවා අසුන් ගන්න. ඔබ සියලු දෙනා සිහිපත් කරගන්න. ඔබ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් සිටිනා වූ මේ අප්‍රමහන ලෝක ධාතුවේ වැඩවාසය කරන්නා වූ යම් ආකාරයක දිව්‍යක් බ්‍රහ්මාදී පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගන්න පිඟුතුනි. ඒ වගේම ඔබගේ නමින් ජන්මාන්තරගත වෙන දෙනා වූ යම් මල්ගියා වූ ඥාති කොට්ටාසයක් ඉන්නවා නම් ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටත් පිඟුතුනි මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින්
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ බිඳක් අවබෝධ කරගෙන තේරුම් කරගෙන සුඛිත මුදිත වෙන්න කියලා අදිස්ථාන කරගෙන ඒ සියලු දෙනාට මේ ස්ථාන වලට එන්න කියලා හිතින් ආරාධනා කරන්න මා මේ ගාථා පාඨයෙන් සජ්ජායනා කළ සියලු දෙනාම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා හොඳයි පින්තුනි ඒ වගේම සියලු දෙනා දිස්ථාන කරගන්න පින්තුනි අනන්ත සංසාරය පුරා පැමිණ ගමනේදී ලෞතර තථාගතයන් වහන්සේලා රහතුන් වහන්සේලා දේශනා කරන්ට දුනා වූ ඒ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ඔබට අවබෝධ කර ගැනීමට නොහැකි වුණා නම් තේරුම් ගැනීමට නොහැකි වුණා නම් මේ දහම් දේශනාව හමාරවන්ට මතින් සියලු දෙනාම ඒ දහම් කරුණ අවබෝධ කරගන්නවා තේරුම් කරගන්නවා කියලා සියලු දෙනා අදිෂ්ඨාන කරගන්නට හොඳයි පින්තුනි ඒ වගේම සියලු දෙනා අදිෂ්ඨාන කරගන්නට පින්තුනි අනාදිමත් සංසාරය පුරා පැමිණි ගමනේදී ඔබගේ සිතින් කයින් වචනයෙන් ඒ තිදුරින් ලෞතුරා බුදු පියාණන් වහන්සේලාට උතුමාරි මහා සංඝරත්නයට පසේ බුදු පියාණන් වහන්සේලාට එයම් කිසි සීලයක් සමාදන් වන්නා වූ මහෞත්තමයන් වහන්සේ නමකට ඔබගේ සිතකය වචනින් මාත්‍රික වූ වරඩක් අවඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් උපවාදයක් අපවාදයක් මේ මොහොත දක්වා සිදුවෙලා තියෙනවා නම් සියලු දෙනා ඒ උතුමාරි මහා සංඝරත්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ මොහොතකට කමා කරගමු උත්තරීතර ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමව වැඩහිඳින මහා සංඝ රත්නයෙන් අවසරයි සිල්වැණියන් වහන්සේලාගෙන් අවසරයි හොඳයි මිනා සියලු දෙනා අද දිනේ වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනාම මම මේ කියන ගාථා පාඨයෙන් මාත් සමඟ සජ්ජායනා කළා ඒ අදිෂ්ඨානයේ පිහිටමු සියලුම දෙනා මම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි මම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි මම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරමි ඔබ සියලු දෙනාටම ගුරු හාමුදුරන් වහන්සේ මේ වෙනකොට
බුද්ධත්වය ලබා ගන්නත් අවශ්‍ය කරන සම්මා සම්බුද්ධත්වය ඒක ලබා ගන්නත් අවශ්‍ය කරන අවවාද අනුශාසනා දීලා තියෙනවා ඒක හැමෝම දන්න කාරණාවනේ නේද ඉතින් බිඳුතුනි මේ යන ගමනේදී අපිට ඊළඟට කරන්න ඕන වෙලා තියෙන වැදගත් කාරණාව තමයි චරාත කියන කොටස කල යුතු ටික කරන්න ඕන ටික ඔබ හැම කෙනාටම තේරෙනවා ඇති නේද පිඟුතුනි ඒකේ තමයි දැන් අපේ අඩුපාඩු තියෙන්නේ කියලා තාමත් දහමේ ප්‍රශ්න තියෙනා ඉන්නවා නිවන් දකින්න දේශනා කරන දහමේ ප්‍රශ්න තියෙනා ඉන්නවා තව නෑ නේද හැම කෙනාටම දැන් දහමේ ප්‍රශ්න නැහැ හැම කෙනාටම දැන් තියෙන්නේ මොකේ ප්‍රශ්නේද කරගන්න එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඉතින් දෙකෙන් දෙකටම පිටින් ඔය පිළිබඳ ගැටලු අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම මේක කරන්නේ කොහොමද ස්වාමීනි ඔබ වහන්සේලා කියන එක දැන් තේරෙනවා තේරෙන්ටි කරගන්න බෑ මේක ඇප්ලයි කරගන්න බෑ දාගන්න බෑ මෙතෙන්ටි කොහොමද දාන්නේ මෙතෙන්ටි කොහොමද දාන්නේ ආදි වශයෙන් ඉතින් අපි උදේ වරුවේ ඒ ටිකක් කතා කරන්න බලමු ප්‍රශ්නයක් අහලා තියෙනවා පිටුනේ පෙලෙන්නේ තණ්හාව නිසායි පෙලීම දැනෙනවා පෙලෙන සුළුයි මේ පෙලෙන්නේ තණ්හාව නිසායි පෙලීම දැනෙනවා පෙලෙන සුළු මෙම දහම් කරුණ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි නිවනම නාතයි නිවනම වෙත්වා දැන් මේ කියන ආන කාරණාවදී පිටුනේ ගුරුහාමුදුරන් වහන්සේ දිගින් දිගටම ඔබ සියලු දෙනාට දේශනා කරන මේ පෙළෙන සුළුයි පෙළෙනවා කියලා කාරණා කීපයක් පෙළෙනවා කියලා කියන්න පිටුනේ පෙළෙන සුළුයි නෙමෙයි පෙළෙනවා කියලා කියන්නේ පෙළෙන සුළුයි නෙමෙයි මොකද පිටුනේ පෙළෙන සුළුයි කියන එකට බැඳුනට පස්සේ නැත්තම් පටිච්ච වුණාට පස්සේ තමයි මොකද වෙන්නේ පෙළෙනවා කියන එක වෙන්නේ පෙළීම දරා ගන්න බැරුණාට පස්සේ තමයි පිඟුතුනේ අபிසංකාර කරන්නේ කෙනෙක් අபிසංකාරයක් කරන්න පිඟුතුනේ ඒ කෙනා 10ටපත් වුණාට පස්සේ පෙළිල්ලටපත් වුණාට පස්සේ ඒ පෙළිල්ල දරා ගන්න බැරුණාට පස්සේ දුක්ඛකන්දේ ගොඩ නැගෙනකොට යම් පිච්චන් නලබදි තම්පි දුක්ඛං හරි සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා හරි මොනවා හරි මොනවාරි ක්‍රමවේදයකින් පිඟුතුනේ මේ දුක්ඛඳ ගොඩ ගැහෙන්න ගත්තාට පස්සේ මේ මනුස්සයා පුපුරන් එනවා. අන්න ඒක දරා ගන්න බැරි වෙනකොට තමයි පිඟුතුනේ මේ අபிසංකාර කියන එක කරන්නේ. ඔන්න ඔය කියන පෙලිල්ලටපත් වෙනවා. ඔය පෙලිල්ලටපත් වෙන්නේ පිඟුතුනේ පෙළෙන සුළු දෙයකට කැමති වෙච්ච නිසා. එහෙනම් පිඟුතුනේ පෙළෙන සුළුයි කියලා කියන්නේ පෙළෙනව නෙමෙයි ඒකාන්තයෙන්ම. පෙළෙන සුළුයි. ඔබ සියලු දෙනා මේ කාරණාව තේරුම් ගන්න ඕනේ පිඟුතුනේ. දැන් මේ ලෝකේ තියෙන දේවල් වලින් ඔබ කැමති වෙන්නේ මේ ලෝකේ නැති දෙයකට කැමති වෙන්න පුළුවන්ද ඈ මේ ලෝකේ නැති දෙයකට කැමති වෙන්න පුළුවන්ද පුළුවන් එතන ඡන්දය තියෙන මොකටද ඡන්ද ඍද්ධිපාදේ නැ කැමති කියලා ගමුකෝ ඒක මේ ලෝකෝත්තරනේ නමුත් ප්‍රශ්නේ තියෙන එකද නැහැ මේ ලෝකේ මේ ලෝකේ දෙයකට කැමති වුණොත් පිඟුතුනේ ඔබට ඒකාන්තයෙන් පෙළීම කියන එකටපත් වෙනවා ඔබ. පෙළීම කියන එකටපත් වෙන්න නම් පිඟුතුනේ ඒක පෙළෙන සුළු දෙයක් වෙන්න ඕනේ. දැන් පිඟුතුනේ ගොඩක් වෙලාවට අපි හිත කතා කරන්න උත්සාහ කරමු පිඟුතුනේ මේ පෙළෙන මේ අනිච්චයි කියන වචනෙට පණ දෙන්න. දැන් පිඟුතුනේ ගොඩක් වෙලාවට බොහෝ පිරිසක් අතර වැඩෙනවා ඇති පිඟුතුනේ මේ දහම. නමුත් පිඟුතුනේ වැඩෙනකොට අනිච්චයි කියලා කිව්වට ඒ අනිච්චයි කියන වචනේට පණ නැහැ. ඔබට මතකයිද ගුරුහාමුදුරන් වහන්සේ ගියේ සෙනසුරාදා දේශනාවේදී. අර ඉන්ජෙක්ෂන් එකට බෙහෙත් දාන කතාව මතක් කරා හැමෝටම මතකද? ඒ වගේම පිඟුතුනේ ඔය ගුරුහාමුදුරන් වහන්සේ දේශනා කරන දේ ඔබට තේරෙනවද පිඟුතුනේ? ඔබට මතකද උන්වහන්සේ එදා කිව්වා අනිච්චයි කියන එක අනිච්චයි කියන වචනේ ඇහෙද්දි මට පුදුමාකාර සතුටක් එන්නේ කියලා. අනිච්ච කියන එක හරි හොඳ දෙයක් නේ. අනිච්ච කියන්නේ කොයිතරම් සුන්දර දෙයක්ද? උන්වහන්සේ එහෙම දේශනා කළා. නමුත්
ගොඩ දෙනෙක්ගේ මිගුතුරි මතේ තියෙන අපෝ අනිච්චයිනේ ඉතින් මේ ඉතින් අනිච්චයිනේ මේවා මේ තියන්න බෑ මේ ගිනි ගන්නවා අනිච්චයි මා අප්‍රසාද ජනක හැඟීමක් එන්නේ නමුත් මිගුතුරි අනිච්ච කියන වචනේට උන්වහන්සේ කියනවා මහා ප්‍රසාද ජනක හැඟීමක් එන්නේ අර්ථයක් එන්නේ අනිච්ච කියන වචනේට කියලා ඔය කියන කාරණාව තේරෙනවද ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ කියලා एक कि गुरुहामुद इसरी दम की कारण तीन पिंगतुन उन्नासे तेक् मे मग वडागत्ति नेत उन्नासे बगे तीन दुरास्बा मगद एन वैडी विनो पिंग इट पास अलगन बेरी विनो नीसती करबू देशना पिंगतुरी गुड दिन तेरे नैत अर की वगे पिंग निधि मनुष्य वेहरवन पुलवा निदागन वगे मनुष्य वेहरवन बे भूम बेगो तेक ऐरने मगो देख निदागन वगे ඒවගේ තමයි පිඟුතුනි තේරෙන්නේ නැති මනුස්සයෙක් ගොඩ දාන්න පුළුවන් තේරුණා වගේ ඉන්න මනුස්සයෙක් ගොඩ දාන්න බෑ. ඔබද මතකද පිඟුතුනි දවසක් කතා කරලා තමන් තමන්ට ආදරය කරන්න කියලා. තමන් තමන්ට වෛර කරනවා පිඟුතුනි තමන්ට යමක් තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා තමන් පිළිගන්න ඕනේ. තමන්ට යමක් තේරෙනවා නැහැ ඒක තේරුණා කියලා පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් පිඟුතුනි තමන් තමන්ව රවට්ට ගන්නවා. ඒ කාරණාව වෙන්න දෙන්න එපා කවුරුවක්ක. पहले हम एनिसा पिंगुतनी वही की कारण आविधि मे लोके स्वभाव तीनो पिंगुतनी मे लोके तीन हेमदेम पेलेन सुलुई पेलेन सुलुई की वचने पिंगुतनी निकं कील हरिने अनिच्चाय कील अनिच्चाय कीन कोट पिंगुतनी मे ऐ अनिच्चाय कीन हेगीम बट एनोनी नेत्तम पिंगुतनी अनिच्चाय कील वचने की वट पास हितिंग एन हेगीम तम पिंगुतनी अनिच्चायलू रूप अनिच्चायलु रूप दुक्कायलु रूप असहारायलु रूप वल्ट अलुनोत् पेलनवालु पेलनोत् अभिसंकार आदिवासी दुक्कंदट मून देन्ने वेनवालु एनिसा अनिच्च दुक्क अनत्त वडन्न ओनालु अनिच्च दुक्क अनत्त वेडु निवन दकिनवालु निवन दक्को ताय उपदिन्ने हल्लु ඔන්නෝම අදහසක් යන්නේ නමුත් ඒ වචනේ කියන්නේ නැතුණාට බිඟුතුනි එයා කියන්නේ අනිච්චයි කියලා. ඔය අනිච්චයි කියද්දි බිඟුතුනි අනිච්චයි කියන එකේ අර්ථේ එන්න ඕනි ඔය අදහස. අදහස ආවේ නැත්තම් බිඟුතුනි ඔය වචනේ බල පිටින් නැහැ බලයක් නැහැ නිකන් කියන්නේ. නැත්තම් ඔකට වෙන වචනයක් කියන්නත් පුළුවන්. පෙළෙන සුළුයි කියද්දි බිඟුතුනි ඔබට අර්ථේ එන්න ඕනි පෙළෙන සුළුයි කියන එක. දැන් ඔබගෙන් ඇහුවොත් එහෙම පෙළෙන සුළුයි කියලා කියන රූප කොහොමද කියන්නේ පෙළෙන සුළුයි කියන්නේ? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළන සුළුයි කොහොමද කියන්නේ කොහොමද කියන්නේ පෙළන සුළුයි කියලා අනිච්චයි කියන්නේ කොහොමද ඔබ කොහොමද දන්නේ අනිච්චයි කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි කියලා කොහොමද දන්නේ දැන් තමන්ගේ හිතල බලන්න කතා කරලා කියන්න ඕනේ ඔව් හිතල බලන්නකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි කියන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ඔබට හරියට උත්තරයක් එනවද කියලා කල්පනා කරලා බලන්න කොහොමද අනිච්චයි කියලා කියන්නේ ඇයි පෙළන සුළුයි කියලා කියන්නේ ඔකට අනිච්චයි කියලා කියන්න නම් පෙළන සුළුයි කියලා කියන්න නම් බිගදිරි ඔබට ඒකේ අර්ථය තේරෙන්න ඕනේ නැද්ද? දැන් මෙහෙමනේ බිගදිරි ඔකේ අර්ථය ගන්න. ඔබ දැකලා තියෙනවද ගම්? ගම් ගම්. ගම් කියන්නේ එක එක ගම් වෙනව නේද? අර අලවන ගම්. දැන් ගහක ඔය ඇලෙන ලාටුවක් වගේ ගෑවිලා තියෙනවා. හරි? ඔබ පොඩ්ඩක් ओक गम नैद बला मुखद कर मेम कल अल्लल बलन एल अट पास एलवेनवाना डेंकी मुखद गम्मिक हरी 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 डेंग ओक गम्मिक अखिल तीरने करेगा हम ओब अल्लल बल नहीं यहाँ पे काट के नहीं नैद ओब अल्लल बेलवे ओब अल्लल बेलू अट पास बिंगती ओब एलूना ඔබගේ ඇඟිල්ල ඇලුනා. ඒ නිසා ඔබ තීරණය කරා මේක ඇලෙනවා. මේක ගම් එකක්. දැන් ඔබට කියන්න බැරිද? ආ මේක ඇලෙන දෙයක් කියලා.
ඇලෙන සුළුයි කියලා දැන් කියන්න බැරිද? දැන් ඇලෙන සුළුයි කියලා දැනගත්තේ කොහොමද? ඇලෙන නිසා. දැන් පොඩි ළමයා ඉපදිච්ච ගම ඒක දන්නවද ගින්දර ගිනි ගන්නවයි කියලා? ගින්දරට පිච්චෙනු කියලා ඒක දන්නව? කවද දැනගත්තේ? දැනගත්තේ කවද? ලස්සනට දිලිසි දිලිසින පහන් දැල් කියලා ඇල්ලුවා. අල්ලුවා මොකෝ උනේ? පිච්චුණා. දැන් ඒක දැනගත්තා. මේක ඒකාන්තේ පිච්චෙන එකක් කියලා. කොහොමද දැනගත්තේ? ඒකව පිච්චුණා. ඒකෙන් තමයි දැනගත්තේ මේක පිච්චෙනු කියලා. දැන් ওই දරුවට ඇහිලා තව කවුරු හරි කියන්න ඕනද ඕක? ආයි කියන්නද මේක පිච්චෙනවා කියලා? අර ගම් එක ඇල්ලුවට පස්සේ අතේ ගම් ගෑවුනාට පස්සේ ඔබ මෙහෙම මෙහෙම කරලා බලනව නේද? ආ මේ දැන් නම් ඇලෙනවා මේක. ඊට පස්සේ කියන්න ඕනද මේක ඇලෙන දෙයක් කියලා? අන්නේ විදියට පිංගුතුනි මේ ලෝකේ පෙළෙන සුළුයි කියන එක ඔබ තේරුම් ගන්න ඕනි. ඇයි පෙළෙන සුළුයි නැත්නම් ඇයි අනිච්චයි කියලා කියන්නේ කියලා. අනිච්චයි කියලා කියන්නේ පිංගුතුනි ඔබ යමකට කැමති වුණා නම්. කැමති වුණාට පස්සේ පිංගුතුනි ඔබට සිද්ධ වුණේ මොකක්ද? කැමති වෙච්ච ගමන් පිංගුතුනි ඔබට වුණේ පළවෙනි කාරණා තමයි ඔබ පෙළිල්ලටපත් වුණා. කැමති නොවුණා නම් ඒක නිසා පෙළෙන්නේ නැහැ. ඔබගේ ඔබට පිළිම කියන එක දැනෙනවද හැමෝටම? පිළිම දැනෙන්නේ කවුරුත් ඉන්නවද? නැහැ. පිළිම කියන එක දැනෙනවා. හොඳ වෙලාවට නේද ඒක දැනෙන්නේ? ඔය කියන ටූල්ස් හොඳට පාවිච්චි කරන්න වින්නතුනි. ඔබට හම් වෙලා තියෙන්නේ මොකද්ද? වේදනා චෛසිකය. හොඳ වෙලාවට ඒක තියෙන්නේ. ඒක නැත්තම් දැන් මොකෝ වෙන්නේ? හරි වැඩේ තමයි වෙන්නේ. ඒක තියෙන නිසා හොඳ වෙලාවට වින්නතුනි ඔබට පිළිම දැනෙනවා. අවුද නැද්ද? පිළිල්ල දැනෙනවා. එහෙනම් ওই පෙලිල්ල දැනෙනවා කියන තැනදී ඔතන ඉඳලා ආපස්සට හොයාගෙන යන්න. හොයාගෙන ගියාට පස්සේ ඔබට තේනවා කැමති වෙච්ච එකක් තියෙනවා කියලා. ඉතින් අන්තිමටම තියෙන්නේ කැමති වෙච්ච එකක් නක්. ඒ පාරේ ආයි මේ පැත්තට ආවිල්ලා බැලුවට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? පෙලීම. මුල තියෙන්නේ කැමති වෙච්ච එක. මේ පැත්තේ පෙලීම මුල තියෙන කැමති වෙච්ච එක. ඒ කියන්නේ මෙතන තියෙනවා ගම් ටික මේ පැත්තේ බැලුවට ඇලිලා. එහෙනම් ඇලීම කියන එක පස්සෙන් ගියාට පස්සේ මොකක් හරි දෙයක් පේනවා. ආ එහෙනම් ඒක ගෑවිච්ච නිසා ඇලෙන්නේ. එහෙනම් ඒක ඇලෙන සුළුයි. දැන් ඔබ පෙළෙනවා නම් පිංගුදුර ඔන්න ඔය පෙළෙන එක පිටිපස්සෙන් හොයාගෙන ගියාට පස්සේ තියෙනවා පිංගුදුර කැමති වෙච්ච එකක් මොකක් හරි. ඒකට කැමති වෙච්ච දවස් ඉඳලා තමයි පිංගුදුර මේ පෙළීම ආවේ. එහෙනම් ඒකට කැමති වෙච්ච දවස්වල පෙළීම ආවා නම් අනිවාර්යෙන් ඒක පෙළෙන සුළු දෙයක් විය යුතුමයි. ඒක දැනගන්නේ කවුරුත් කියන නිසා නෙමෙයි. නිකන් ඉතල බලන විදිහට ඔබ මොකටද කැමති වෙන්නේ? කැමති වෙච්ච ගමන් මොකෝ වෙන්නේ? කැමති වෙච්ච ගමන් පෙළෙනවා. එහෙනම් කැමති වෙච්ච ගමන් අපිට පෙළීමක් වෙනවා නම් ඒ කාන්තෙන් මේ කැමති වෙන දේවල් මොන සුළුයිද? පෙළෙන සුළුයි. අපි කොහොමද ඒක දැනගත්තේ? අපිව පෙළෙනවා. පෙළෙන නිසායි අපි කියන්නේ ඒවා පෙළෙන සුළුයි කියලා. නමුත් අපි පෙළෙන සුළුයි කියලා දන්නවා නම් ඔකට ඇලෙනවද? ඕක පෙළෙන සුළුයි කියලා දන්නවනම් පෙළෙනවා ඇලෙනවද? මොකන් නිසාද ඇලුනේ එහෙනම්? මොකන් නිසාද ඇලුනේ? ඈ පෙළෙන සුළුයි කියලා දන්නවනම් අපි ඇලෙනවද? ඉතින් ඇලිලා තියෙන්නේ එහෙනම් මොකෝ? ආ පෙළෙන සුළුයි කියන අදහස නෙමෙයි තියෙන්නේ. මොන අදහසද තියෙන්නේ? ආස්වාදයි සපයි සාරයි කියන නිච්ච අදහස තියෙන්නේ. නිච්ච අදහස තියෙන නිසා පින්තුනි ඔන්න ඔය අදහසට තමයි බැඳෙන්නේ. දැන් මම නිකන් මෙහෙම හිතන්නකෝ. ඔන්න මං දැන් අරමුණු ටිකක් කියන ඔබට. ඔය අරමුණු දැන් මතක් කරගන්න හිතේ. පිනි වැටිච්ච රෝස මල. මොකෝ තාත්තේ? හිරිකද නේද? ආ නැද්ද? හොඳයි. උදේ පිපුණු මොනවාද? අරලිය මල් මිට. මොකෝ තාත්තේ? අවුරුදු 5ක් විතර පුංචි කෙලි පොඩ්ඩක්. මොකෝ තාත්තේ? ඈ ඊයා එහෙම දෙන්නේ. කුණු වෙච්ච බලු කකුලා. මොකද දැන් මොකද වෙන්නේ? ඇයි? දැන් ඒ ඔය බලන්න වෙන විදිහට ඕවා කියද්දි ඔබට එනව නේද අදහස?
දැන් පිනි වැටිච්ච සුදු රෝස මලක් කියද්දි මොකක්ද එන අදහස අනේ හරි ශෝක් දැන් ඒක ඒ ඔය 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 වච ඔය අරමුණෙ එද්දිම පිංගුතුනේ ඒ අරමුණත් එක්ක එනව නේද ඔබට අදහස මොකක්ද ඒක පිළිමදව දරන් ඉන්න අදහස ඒක ෂෝයි ඒ ෂෝක්නේ දැන් ඔබට චූටි බබා ලගේ හොඳ මූවි එකක් පෙන්වන්න මොකෝ තත්තේ කොහොමද ඒක දිහා බලන් ඉන්නේ ඈ කට කණි හවුද නැද්ද හැබැයි දැන් ඔබට දැන් මෙතන ස්ක්‍රීන් එක දාලා පෙන්වුවොත් එහෙම එකක බෙල්ලක් කපනවා ඈ එකක බෙල්ල බිම දාගෙන ඉවලා ගහගෙන ගහගෙන යන ඔලු ඔලුවේ ඔලුව එළියට පැනලා මොලේ දැන් මොකද තත්තේ දැන් ඒ ඒ ඒ අරමුණු එද්දි බින්දුනේ ඔබට එන හැඟීම මොකද්ද ඔබ ඒ අරමුණත් එක්ක බින්දුනේ ගැටීමක් එන්නේ අර අරමුණත් එක්ක බින්දුනේ ඔබට මහා සුවදායක ස්වභාවයක් එනවා ආස්වාද ස්වභාවයක් නැත්නම් ෂෝක් වගේ අදහසක් එනවා ඒක එන්නේ අර අරමුණත් එක්ක ඔන්න ඔය අදහස එන අරමුණු වලට තමයි ඔබ කැමති වෙන්නේ බින්දුනේ ඔය අදහස එන්නේ නැත්නම් ඔබට කැමති වෙන්නේ නැහැ ඔබ හැමෝම කැමතිදදින් පිංගුතුනි උදේ රෝසමල් මීටක් දැක්කට ප්‍රශ්නයක් නැහැ නේ කාටවත්. ඒක මතක් කරද්දී පිංගුතුනි ඔබට එනවා එහෙම අදහසක්. ඔන්න ඔය අදහස තමයි පිංගුතුනි එන ගෙඩිය. ඔයක ඕක මතක් ඒ අරමුණක් එද්දී ඒ අදහස එනවා පිංගුතුනි. නමුත් අසූචි කොටක් මත අරමුණු වෙද්දී මොකක්ද එන්නේ? ඒත් එක්කම මහ දුක්සහගත අරමුණ අදහසක් එනවා. අදහස් දෙකක් එන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. නමුත් පිංගුතුනි ඇත්තරම එන්නේ අරමුණ අරමුණේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය අරමුණත් එක්ක එනෝ පිඟුතුනි අදහසක් ෂෝක් කියලා. ඔන්න ඔය කියන ෂෝක් කියන අදහසත් ආවත් අරමුණක් එක්ක අනිවාර්යෙන් මොකද කරන්නේ අපි? ඈ? ඒකට අනිවාර්යෙන් ඇලෙනවා. ඔය අදහස පිඟුතුනි නිකන් නෙමේ ආවේ. හොඳට තේරුම් ගන්න පිඟුතුනි ඔබ ඔබ ඇලිලා තියෙන දේවල් ටිකක් තියෙනවා නะ. ඔබ දැන් හොඳටම දන්නවනේ. පෙලිල්ල එන්නේ මොකන් නිසාද? තණ්හාව නිසා. තණ්හා වෙන්නේ මොකක් නිසාද? ඈ? තණ්හා වෙන්නේ මොකක් නිසාද? ශෝක කියන අදහසක් එන නිසා, ආස්වාදය කියන අදහසක් එන නිසා. අය ඔහොම අදහසක් ආවේ නැත්තම් පිඟුතුනි ඔබ කවදාවත් ඕකට බැඳෙන්නේ නැහැ. නිකන් හොඳට බලන්න කල්පනා කරලා. ඔබගේ ගෙදර තියෙනව නේද පිඟුතුනි ඔබ තරුණ කාලේ ෆොටෝ එක? නැද්ද? ඔබගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගෙන හිටියා නේද? මොන ෆොටෝ එකද දාගෙන හිටියේ ඒකේ? ගැලරි එකෙන් තෝරලා හොඳ එක නේද දාගත්තේ වෝල්පේපර් එකට? ඔයාගේ ෆොටෝ එකක් දෙන්න කියලා කිව්වට පස්සේ කොයි ෆොටෝ එකද දුන්නේ? නෑ? උදේ නැගිට ගම ෆොටෝ එක? නෑ නෑ. ඔබ දෙන්නේ බිඟුදින ඔබට ෂෝක් කියලා හිතෙන ෆොටෝ එක. අන්න ඒකට තමයි ඔබ බැඳිලා ඉන්නේ. ඒකට බැඳුනේ නිකන් නෙමෙයි. ඒ ෆොටෝ එකට අදාළ අරමුණු පිඟුතුනේ ඔබගේ හිතේ එන හැම වාරයක් පාසම ඔබට එන අදහස මොකද්ද? ෂෝක් කියලා අදහස. ඔන්න ඔය කියන ෂෝක් කියන අදහස නැත්නම් ආස්වාද කියන අදහස එන අරමුණක් තියෙනවා නම් පිඟුතුනේ අන්න ඒ අරමුණු වලට තමයි බැඳෙන්නේ. ඔය අදහස එන එක පිඟුතුනේ අපි අයින් කරගත්තා නම් මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි. ආස්වාද සැපසාර කියන අදහස ආපු ගමන් බැඳෙනවා. තණ්හාව නිසායි දුක එන්නේ මිසක් අරමුණ නිසා නෙමෙයි දුක එන්නේ. අරමුණ වෙන වෙනවා පිංගුතුනි ඒකත් එක්ක දරන් ඉන්න මතේ වෙන වෙනවා. ඔක කොටස් දෙකකට එන්නේ. මේ පැත්තෙන් අරමුණ වෙන වෙනවා. අරමුණත් එක්ක මේ පැත්තේ අදහසක් එනවා. ආස්වාද කියන අදහස ආපු ගමන් මේ පැත්තෙන් තණ්හාව වෙනවා. තණ්හාව වෙච්ච ගමන් මේ පැත්තෙන් දුක එනවා. මේ පැත්තෙන් අරමුණ ඇහිලා වැය වෙලා යනවා. මේ කියන එක තේරෙනවද ඔබට? විපාකයට අරමුණක් එනවා. ඒ අරමුණ එනකොට පිංගුතුනි අරමුණත් එක්ක එන ආස්වාද සැපසාර කියන අදහස. ඒ අදහස ආපු ගමන් පිංගුතුනි තණ්හා වෙන එක ඔබට නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ අදහස එන නිසා නේද ඔය තණ්හා වෙන්නේ? තණ්හාව නිසා නේද දුක එන්නේ? දුකට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හා වෙන්නේ නිකන් අරමුණක් ආවමද? නිකන් එකට තණ්හා වෙන්නේ නැහැ. මොකක් නිසා තණ්හා වෙන්නේ? ආස්වාදී අරමුණක් ආව අන්න තණ්හා වෙනවා. එහෙනම් ඔතන අරමුණයි ආස්වාදී හැඟීමයි කියලා දෙකක් තියෙනව පේනවද?
දැන් ඔබට මොකද්ද ඔගේ අයින් කරන්න පුළුවන් මොකද්ද ඔගේ අයින් කරන්න පුළුවන් ආස්වාදී හැඟීමයි අයින් කරන්න පුළුවන් ඔන්න ඔය ආස්වාදී අදහස එන්නේ නැත්තම් පිංගුතුනේ ඔය අරමුණුත් එක්ක බැඳෙනවා කියලාක වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ කියන්නේ තණ්හාවෙහි උපදින්නේ නැහැ ඊට පස්සේ මොකද පිංගුනේ අරමුණක් එක්ක හැදෙන හිතේ අර ගුරුහාමුදුරනවා එදා දේශනා කරා වගේ තෙත බිමක් වුණොත් තෙත බිම කියන එකේ පිංගුදුර තණ්හා කියන බීජය ඒකාන්තයෙන් පැලවෙනවා බිම කියලා කියන්නේ ආපු අරමුණ විතරයි ඕක තෙත් වෙලා આવොත් එහෙම පිංගුදුර අනිවාර්යයෙන්ම තණ්හාවේ පැලවෙනවා තණ්හා බීජය පැලවෙච්චා එතනින් යාර දුක්කඳ තමයි අර අරමුණත් එක්ක පිංගුදුර හිත තෙතේ නැත්තම් නැත්තම් ආස්වාද හැඟීම එන්නේ නැත්තම් පිංගුදුර යම් අරමුණක් නිසා ඔබ කවදාවත් ඕකට බැඳෙන්නේ නැහැ දැන් එන්නේ මොන අරමුණක්ද ආස්වාද අරමුණ එනවා ආස්වාද අදහස එනවා අරමුණක් එක්ක දැන් ඔබගේ ජීවිතේ හොඳට හිතලා බලන්න කොහොම නැද්ද කියලා දැන් ඔබ ඇහෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් දැන් කල්පනා කරලා බලන්න ඔබ මෙච්චර කල් දැකපු දේවල් දැන් මතකයේ ඇතිනේ ওই දේවල් දැන් මතක් කරගන්න ඔබගේ තීනවනේද ඕක කොටස් දෙකකට බෙදෙනව නේද සමහරය මතක් කරද්දි ෂෝක් සමහරය මතක් කරද්දි ඔන්නෝම බෙදිලා තියෙනවද කොටස් දෙකකට ඔන්නෝ කොටස් දෙකකට බෙදිලා තියෙනක වෙන්තුනි අයින් කරගත්තා නා මොන අරමුණාවක් වෙන්තුනි එහෙම හැඟීමක් එන්නේ ආස්වාදයි කියලා නැත්නම් ෂෝක් කියන අදහසක් එන්නේ නැත්නම් වැඩේ ගොඩ කනට ශබ්ද ඇහෙනවනේ ඔය ඇහෙන ශබ්දවල වෙන්තුනි ඔබ හොඳට මතක් කරලා බලන්න දැන් හැමෝම මතක් කර කර සමහර අහන්න අහන්න ඇහෙන දේවල් මතක් කරද්දි ඔබට එන හැඟීම මොකද්ද අදහස මොකද්ද ෂෝක් ඒකනේ ෂෝ ගෙම්බේ බකබක් ගන්න දැන් මොකෝ ඒක හරියන්නේ නෑ නියන් අර හොඳ නිකන් හොඳ ලයිට් මියුසික් එකක් යනවා ආ ඒක හොඳයි දැන් මම මේ කියන නිසාද එහෙම වෙන්නේ බලන්න කියන නිසා නෙමෙයි පිඟුදුනේ ඒක ඔටෝ එනවා නේද දැන් කෑම ගැන මතක් කරද්දි ඔබේ පිඟානට වමන ටිකක් දාලා කන්න දෙනවා දැන් මොකද්ද ඕක දැන් මොකද්ද එන අදහස ඔබ කෑම කද්දි ගොරක කෑල්ලක් ඇහුණා දැන් ඒක ඔය අරමුණ දැන් ඇදලා ගත්තොත් එහෙම ඒකත් එකේ නේ අදහස මොකද්ද හොඳට ඔළුවෙන් කල්පනා කරන්න මේකද මොකද්ද එන අදහස කේක් චොක්ලට් කේක් ඔය අරමුණක් මේ දෙන්නේ පිංගතුනි මේ අරමුණ දෙද්දි ඔබට එනව නේද අදහස ඔන්නේ අදහස ඔකත් එක්ක එන නිසා පිංගතුනි ටක් ගාලා බැඳෙනවා ලෝක සත්වයා කරන්න පිංගතුනි ඔය අදහස එන්නේ නැති දේවල් වලට අදහස එන මට්ටමට හදනවා ඒකයි පිංගතුනි ක්‍රිකට් මැච් එකක ඔබ දන්නව නේද පිංගතුනි මේ මැච් එක ඉවරනකම්ම ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක් ඇහෙලි වෙලා මැච් එක ඉවරනකම් මෙන්න මෙච්චරක් ඇඩ් දාන්න කියලා කියනවා ඇයි එක ඇඩ් එකක් විතර දාන්නේ නැත්තේ දැන් සොසේජස් වලට වින්දුනි එක ඇඩ් එකද දැම්මේ ඈ එක ඇඩ් එක දාන ටීවී එකේ ඔබ දැකලා ඇති වින්දුනි සමහර ටෙලිඩ්‍රාමා බලද්දී ඒ ටෙලිඩ්‍රාමා එක වින්දුනි සමහර ඇඩ්වර්ටයිසින් කම්පැනි ඒගොල්ලෝ ඒක ස්පොන්සර් කරනවා ඒ කතාවට කරලා නිකන් ඉන්නේ නැහැ මොකද කරන්නේ කතාවේ පටන් ගත්ත වෙලෙ ඉඳලා අන්තිම වෙනකම දාන මන්නම් පිංගුදුනි ඉස්සර එපා වෙලා හිටියේ මේ මොකද්ද මේ රෙදි හොදන ඇඩ් එකක් දාන හරියටම හොදනවා තමයි මොකද්ද කියන්නේ තව ආයිත් දාන මේක ඒකෙන් හොදන්නලු ඒකෙන්ම හොදන්නලු ඉතින් මොකද ඔය කියන්නේ හොම කිරිබිරි ඇඩ් එකක් දැම්මොත් මේ කිරිමයි හොඳ මේක බීහල්ල ආයිත් මේක බීහල්ල ආයිත් මේක බීහල්ල ආයිත් මේක බීහල්ලලු දිගටම කියනවා දන්නවා පිංගුදුනි ඔය අදහස හිතේ හිටව ගන්න ටිකක් අමාරුයි සමහරලාවට ඒක හිතේ පැලපදියම් වෙනකම මොකද කරන්නේ? දාන්න. නිකන් නෙමෙයි දාන්නේ. දැන් කවුරුද දාන මේ කිරි බිව්වොත් එහෙම හැමදාම බඩේ ලියනවා කියලා දාන්නේ නැහැ. ඈ? දැන් ඒ කිරි බොන එකම මොන වගේ මිනිස්සුද කිරි බොන්නේ සාමාන්‍යයෙන්? පාන්සු පිසාචෙක් වගේද කිරි බොන්නේ? ඈ? කවුද කිරි බොන්නේ? සාමාන්‍යයෙන් ඒ කිරි වීදුරුව බොන ළමයා මොන වගේද? ඈ බෝල ගෙඩියක් වගේ එක නේද? එහෙම බෝල වෙන්නේ නැහැ ඒක විව කියලා. නමුත් ඒකට දාන්නේ එහෙම එක්කෙනෙක්ව. ඒ කිරි පොවන අම්මා කොහොමද?
අම්මා කොහොමද අලගෝණියක් වගේද? නෑ නෑ. අම්මා ඇවිල්ලා ආයි. ලෝකේ සම්මතේ හොඳ ක්‍රමයක් තියෙනවනේ ඒ මට්ටමින් ඉන්න අම්මා කෙනේ. නෑ දත් මදින ඇඩ් දැකලා නැද්ද? දැන් ඒ දත් මදින එකාගේ දත් ටික කොහොමද? නෑ. අරද මැදල 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 ඊ කියන්නේ. ඒතර කොහොමද එකාගේ දත් ටික? ඈ? ඒ දත් මදින දෙයක් නෑ. ඒකට ගන්නෙ නෑ නෙමෙයි දත් නැති මිනිස්සෙක්. එතකොට ඒ ටූත් බේස්ට් එකෙන් දත් මදින්න කියලා ඒක දෙන දොස්තර කොහොමද? එයාගේ තත්වය. ඈ? ඒ වගේ දොස්තර ලෝකේ දැකලා තියෙනවද ඔබ? නෑ. ඔය ඇයි ඉතින් ඔය ඇඩ් එක හැමතිස්සෙම ඔය දාන්නේ? ඔබට ඔබ අත්දැකීමට තියෙනව නේද මේ ක්‍රිකට් මැච් බලලා දින ඔය අත්දැකීම ඇති එපා වෙනොත් බලලම එපා වෙනවා. දවස් දෙකක් ටෙස්ට් මැච් එකක් තිබුණොත් එහෙම ඉතින් දවස් දෙකේම දානවා එකම දේ. දන්නේ නැහැ පිටර ඔය කරන්න බින්දුතුනි. ඊට පස්සේ අර අරමුණ එනවත් එක්කම අර ආස්වාදී කියන හැඟීම ඔබගේ හිතට එන මට්ටමට හදනවා. ඒක හදන්න පිටර මෙහෙන් දෘෂ්ටි දීලා 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 පිටර සංඥා මාරු කරනවා. එච්චරයි ඔය කරන්නේ. මොකද කරන්නේ? අන්න හරි. ලෝකෙ මොකක් හරි එකක් තියෙනවා. ඒ තියෙනවනයි යමක්. ඒ තියෙන දෙයට පිටුතුනි මෙහෙන් දෘෂ්ටි ගන්නවල එක එක පැතිකඩෙන් දෘෂ්ටි ගන්නනවා. ගන්නවල කොහොම හරි කරලා පිටුතුනි ඒ අරමුණට අදාළ සංඥා මාරුණා නම් ඒ මනුස්සයා ගීතේ ගොඩ තමයි. එතනින් පස්සේ ඒකට ඒ අරමුණ මැරෙනකන් ආවත් මොන සංඥාවද එන්නේ? ශෝක සංඥාව තමයි එන්නේ. දැන් ඔබට කේක් සම්බන්ධ වෙන සංඥා මොකක්ද? දැන් ඒකට ආයි ඇඩ් පෙන්වන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ ඔතෙන්ද බැඳුනේ ඇඩ් දැකලා තමයි. ඔබට මුලින්ම කේක් කන දවසේ ඕම එකක් තිබුණේ නැහැ. මුලින්ම ඔබ කේක් කෑලා දැකපු දවසේ ඔබට ෂොක් කියලා දවසක් ආවද? ආවද? නැහැ. හැබැයි දැන් එනෝ පින්තුරි. දැන් ඔබ දකින්න ඕනෙත් නැහැ. මතක් කරු ගමන් මොකද වෙන්නේ? මතක් කරපු ගමන් අර අදහස එනවා. ෂොක් කියන සංඥාව වෙන. ඔය සංඥාව නිකන් නෙමෙයි දැන් ඔය එන්න ඇවිල්ලා තියෙන පින්තුරි කාලයක් තිස්සේ. ඔබ හිතලා ඔබ කරලා ඔබ කතා කරලා ඒගෙන ඒවා දැකලා සාකච්ඡා කරලා එක එක විදියට ඔය සෙල්ලම් ඔක්කොම දාලා දැන් ඔය සංඥා වෙන්නේ. මම මේ කතා කරගෙන යන්නේ බින්දුතුනි ඔබට එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා බින්දුතුනි මේ අපි කරන දේ හරියටම හරි කියලා. ඔබ නිකන් හිතලා බලන්න බින්දුතුනි. සමහර කෑම જાති. ඒ සමහර කෑම જાතියක් බින්දුතුනි ඒ අරමුණ එද්දිම ඔබට එන්නේ ෂෝක් කියන සංඥාව. ඔය සංඥාව පින්වතුනි පළවෙනි දවසේ ඔච්චර ආවේ නැහැ. දෙවෙනි දවසේ එහෙම නැහැ. දැන් ඔබ සමහර වෙලාවට පින්වතුනි ඔබට සමහර අය ඔබ කැමති කරගන්න ඔබ පුදු විදිහට දුක් වෙනවා නේද? දැන් ගෑනු ළමෙක් තව ගෑනු ළමයට කියනවා. අන්න අර කොල්ලා ෂෝක්. මොකද කියන්නේ? මොකද කියන්නේ? අනේ මේ ඵලයන් යනනම් හරි විකාර කියවන්නේ නැතු මොන මට වැඩ ආයි මොකද ඇහිලා කියන්නේ? එහෙම නෙමෙයි ඉතින් එයා බලන්නකෝ බලනවා අනිවාර්යයෙන් දිහා පොඩ්ඩක් බලන්නකෝ අනේ පවුනේ අහිංසකයා. ඉතින් ඌ අහිංසකුණා මට මොකෝ? මගේ වැඩක් කරගන්න මට දීහා. ඊට පස්සේ මේ එහෙම නෙමෙයි මේ දන්නවාද ඒගොල්ලෝ තාත්තා මෙහෙම එයා මෙච්චර සල්ලි දින කෝටිපති බුදු අම්මෝ උඹට කියොත් හොඳට ජීවත් වෙන්න පුළුවන්. මේ මට සල්ලි වැඩක් නැහැ මට ඕන අවංකකම මට ඔහෙම ඇති වැඩක් නැහැ ඵලයෙන් එන්න නැහැ. ඊට පස්සේ නිකන් ඉන්න. එහෙම නෙමෙයි උඹට ඕක වුණාට මට කැමති වෙන තිබුණා නම් ওই කොල්ලට මම අනිවාර්යෙන් කැමති වෙන උඹ නම් මහා මොට්ටියා. හා හා ද මොකද්ද කියන්නේ? අද මොකද්ද කියන්නේ? නෑ ඒක තමයි කියන්නේ පොඩ්ඩ අහන්නකෝ. එයා දන්නේ එයා පුදුම ගුණවන්ත කෙනෙක් මේ මෙහෙමත් උදව් කරලා තිනු මෙහෙමවත් උදව් කරලා තිනු. ඉතින් හරියට උදව් කරන අය ඕන් තරම් ඉන්නේ. ඕ ඉතින්. ඔහොම කිව්ව මනුස්සයා වේගල දවස් දෙකක් තුනක් ගියාට පස්සේ අර යාළුවට කතා කරලා අහන මේ හරි ඇවිල්ලා නෑ අර ගුණවන්ත කෙනා ඇවිල්ලා නෑ ආදනේ. ඊට පස්සේ අරයා තව කියනෝ වින්තුන් මේම ඔයාගෙන අහන හැමතිස්සෙම වාට පුදුම මේකක් තියෙනවානේ යාට නිින්ද යන්නේ නැහැලු. ඇත්තද? දැන් මේකද ඔහොම සතියක් ඉදර කිව්වට පස්සේ දැන් අර මිනිස්සයාට අර කෙනා ගැන අරමුණක් එද්දිම එන්නේ මොන අදහසද? දැන් පින්වතුනි ෂෝක් කියන අදහස එන්නේ. දැන් ආස්වාදයි කියන සංඥාව එනවා. දැන් ආස්වාදයි නැත් කියන සංඥාව එනවා පින්වතුනි. ඊට කලින් පින්වතුනි අර මනුස්සයා දෘෂ්ටි දෙනවා එක එක පැති වලින් දෘෂ්ටි දෙනවා මේම කියනවා මේමත් කියනවා අරමත් කියනවා කියනවා කරනවා පෙන්නනවා කඩරහනවා කටනඩස් වුණනවා කරන් දින හැම සෙල්ලම දාලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එන්නේ සංඥාව. දැන් අර යාළුව ඕනද? දැන් එයා ඕනද? දැන් ඕනේ නැහැ. දැන් සොසේජර් සම්බන්ධයෙන් ඔබට මේ සංඥාව මොකද?
මොකද කමන්නේ කියන්න මේ බොරු කතා කරලා වැඩක් නැහැ මොකක්ද දෙන්නේ ෂොක් දැන් ඕක ඔබ හිතන්නේ පළවෙනි වාරණාව කියලා දැන් ඔබට ඇඩ් එකක් දාන්න ඕනද ඔන්න මං කියනවා සොසේජස් මතක් කරගන්න ඊට පස්සේ මෙතන ඇඩ් එකක් පෙන්නනවා පෙන්ලා 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 දැන් මොකක්ද දෙන්නේ සංඥාව ආ දැන් නම් නිකන් ෂොක් වගේ එකක් එනවා ස්වාමීන් එහෙම වුණාද දැන් දැන් ඇඩ් එක ඕනේ නැහැ දැන් ඔය අසත්පුරුෂයා වුණේ නැහැ පින්තුන අසත්පුරුෂයා පින්තුනි කරන්න ඕන දේ ඔබට කරලා එයා ගියා ඊට පස්සේ ඔබ ඉවරයි දැන් අසත්පුරුෂයා වුණේ දැන් ඔබ නිල් පාටට කැමති නා අනත්ත අපි ඔබ දම් රෝස පාටට කැමති නා දැන් ඔබගේ අම්මා පොඩි කාලේ මොකද්ද ඔබට කිව්වේ ගෑල් ළමයින්ට ගෑල් ළමයි රෝස පාටට කැමති නෑ අම්මල මොකද්ද කිව්වේ ඒ පොඩි කාට රෝස පාට අඳලා 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 පුතේ මේ ෂෝයියක් ගෙනාව ෂෝයියක් මොකද්ද ෂෝයියා මේ මේ කරලා වනලා පෙන්නුවා පෙන්නලා තව තව ඒවා පෙන්නුවා බලන්න පුතේ අර අක්කිත් ඇඳන් ඉන්න මේ අක්කත් ඇඳන් ඉන්න අනේ හරි ෂෝ ඕක කියලා 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 බිමුරි දැම්මකෝ වෙලා තියෙන්නේ දැන් ওই කාන්තාවට රෝස පාට ලක්ෂණයිනේ දැන් ওই කාන්තාවකට නියන් අමුතුයි වගේද රෝස පාට ටී-ෂර්ට් එක ඇඳන් යන්නේ ඒක ඈ කොල්ලෙක්ට දෙන්න බලන්න මොකද වෙන්නේ කොල්ලෙක් රෝස පාට කලිසමක් ඇඳන් යන්නේ ඒකට නියම කරන්ට් එක වදිනා වගේ මේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් කාන්තාවකට ඒක ප්‍රශ්නයක්ද? නෑ. කොහොමද ඔය උනේ? රෝස පාටත් එක්ක මේ කාන්තාවට සංඥා මොකද්ද දැන්? දැනුත් අම්මා එන්න ඕනද ඔබට? ඔබත් එක්ක රෙදිගඩට යන අම්මා කියලා කියනනේ පුතේ මේ රෝස පාට කලිසම් ෂෝක් ෂෝයි රෝස පාට කලිසම් අය පුතා ගන්න හෙට වෙඩින් එකනේ. එහෙම කියනවද? නෑ. අසත්පුරුෂයා වින්දුනේ ඇවිල්ලා වෙලා ඔබගේ හිතට දෘෂ්ටි දාලා 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 කොහොමද සංඥා පාට පත් කරගෙන ඉන්නවා අසත්පුරුෂයා කියන්නේ ඊට පස්සේ ආයෙ ඔන්න ආයි ටීවී ඇඩ් එකක් මොකද කරන්නේ දෘෂ්ටි එක එක විදිහට දාලා 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 වින්දුනේ ඔබගේ හිතට සංඥා පාට පෙරලා ගත්තා ආයෙ ඇඩ් එක දාන්න එච්චර තමයි ඔන්න ඔහොම වෙච්ච දේවල් තමයි ඔබගේ ජීවිතේ තියෙන්නේ දැන් ඔබ දැන් ඔන්න ඕකෙන් තේරුම් ගන්න ඕන වින්දුනේ ඕක කොහොමද ඔබට උනේ කියලා ඔබ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම ඕක ෂෝක් 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 කියන අදහස ආවට පස්සේ නේද ඕක සංඥාව බාට පෙළලා තින්නේ දැන් දැන් ওই අදහස හැමදෙසෙම කී කී ඉන්න ඕනද ඔබට දැන් රෝස පාට ෂෝක් කියන්න ඕනද නැත්නම් කියද්දිම අදහස ඇවිල්ලාද අදහස ඇවිල්ලා මේක තින්නේ දැන් ඔබට අරමුණු ඔය ඇහැට පේන අරමුණු නැත්නම් ඇහැ හරහායන අරමුණු කනනාසය දිවකය මන හරහායන අරමුණු ඔබ වෙන් කරලා ගත්තොත් පින්වතුනි ඕවෑ ෂෝක් කියන අදහසෙන් අරමුණු ටිකක් තියෙනවා නැත්නම් ෂෝක් කියන සංඥාවෙන් අරමුණු ටිකක් තියෙනවා ඔන්න ඔය අරමුණු වෙන අරමුණු ඒ ෂෝක් කියන අරමුණ එනවන යම් අරමුණක් එක්ක අදහසක් එනවන අන්න ඒවට කියනවා බිගදුනි ඔබට ඒවත් එක්ක ඉන්නේ නිච්ච කියන සංඥාව කියලා ඔය ඉන්නේ නිච්ච කියන සංඥාව ඔබට බිගදුනි සොසේජස් කියන අරමුණ එද්දි එන්නේ මොන සංඥාවද නිච්ච නිච්ච කියන සංඥාව ෂෝක් කියන්නේ ඒක තමයි. ඕක බිඟුදිනි ටීවී එකේ දැම්මේ නිච්ච කියලා නෙමෙයි. මොකද ටීවී එකේ දැම්මේ? හවෙන්නේ. ඔන්න ඔය ක්‍රමවේද වලට බිඟුදිනි ඔය දෘෂ්ටිය දීලා 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 මොකද වෙලා තින්නේ දැන්? දැන් කෙලින්ම සංඥාව එන අරමුණත් එක්කම. දැන් එන සංඥාව මොකද්ද? නිච්ච සංඥාව. ඒකම තමයි ෂෝක් කියලා මෙච්චරලා කිව්වේ මම ඔබට තේරෙන විදිහට කිව්වේ. නිච්ච කියන සංඥාව දැන් එන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න බින්දුනි ඔය අරමුණු ලොට් එකේ ඔබගේ ජීවිතේට එන ඔය නිච්ච කියන සංඥා වෙන අරමුණු වලට නේද ඔබ බැඳිලා ඉන්නේ වෙනේව නැහැ නේද එහෙනම් දැන් ඕකේ තේරුම් ගන්න ඕන බින්දුනි ඔය නිච්ච කියන සංඥාව දැන් අපිට කොහොමද ආවේ කියලා ආපස්සට හොයලා බලන්න හද ඔබට තේරෙන්නේ කොහොමද ආවේ කියලා නිකන් ඉතල බලන්න බින්දුනි ඔබට ඔහොම එකක් මුලින් තිබුණේ නැහැ නේ බින්දුනි මම ධූරියන් වලට ඉස්සර කැමති නෑ පොඩ්ඩක් ආ මම පලාදකවත් ඉන්නේ හාපු ධූරියන් අපේ ගෙදර දවසේ යාළුවෙක් ආවා ධූරියන් ගෙඩියක් තිබ්බගේ ඇතුළු මං ඒක පර කුස්සිය මුල්ලේ අස්ස ගහලා වහලා කොළ වලින් වහලා හරි කරදර අපේ අම්මත් එක්ක ගන්න බෑ වීසි කරන් දෙන්නේ මං කොහෙලද අම්මා එළියට යන ගානද වීසි කරන් තමයි හිටියේ ගෙඩිය නමුත් මගේ යාළුවෙක් ගෙදරට ආවා මේක ඇවිල්ලි වෙලා කිව්වා අර බල්ලෝ වගේ මොකද්ද මං කියන සුමු ධූරියන් ගෙඩියක් තියෙනවනේ ඔව් ඔව් තියෙනවා තමයි ඉතින් මොකද කියන්නේ ඔබ කන්නේ නැද්ද ඒක මොකනෝ බල්ලෝ කනවනේ ඔය කියේ ඔව් ඔව් බල්ලෝ කනවා තමයි මට දිහංකෝ ඒක දැන් ඒක රහ කර කර කනවා මට වෙන්න ඔබන මා පල් මෝඩේ මොල මේවා මා පුදුම ගුණයි මොන බිත්තර කීයකද මන් දන්නේ ගුණයක මදුලක තියෙනවලු
උඹ ඔය මොට්ටගම ඔය තියෙන ඔය සුවඳ වැඩිගමට ගඳ ඇහිලා තියෙන උඹ ඕක දන්නේ නැහැ පිස්සු උඹට මේ නිකන් මේ බලන්න නියමයි දැන් මම බැන බැන ඉන්න පැත්ත කළා මේක හවසත් ගෙඩි ගියක් තිබුණා හවසත් ආයෙ අරගෙන ආයි කනෝ කන ගම මගේ පැත්ත බල බල උඹට නෑනේ ගෑල්ලා මොට්ටයා උඹන මහ ගොන් තඩිය මෙච්චර මේ රහ පුදුම රහ බොල මේක තියෙන දැන් කී කී කනෝ දැන් මේක දින මගේ හිත ටික ටික මොකෝ වෙන්නේ දැන් බෑ කිය කී අර පැත්තට හැරෙනවා මේ පැත්තට හැරිලා 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 එල්ල මට කිව්වා උඹ මුලින්ම නහය වහගෙන ගැලලා කහන්කෝ මං ගිහින් සාලේ මේ පැත්තේ අර පැත්තට යනකම් එව්ව ඉන්න තැනටම නහය වහගෙන ගියා ගිහිල්ලා පොඩි කෑල්ලක් කටේ තිබ්බා හා නියමයි නේක ඈ තව කෑල්ලක් කෑවා ඒකත් නහය මං කෑවේ ඊට පස්සේ නහය එක පැත්තකට අරගෙන ගෑවා ඊර්වසේ කෑවා ඊර්වසේ ෂා මියා මේක නියමයිනේ ඊර්වසේ වින්දුනි මං හරක වගේ දූරියෙන් කනවා දැන් දූරියෙන් කියවගම පිට එන්නේ මොන සංඥාවද මොන සංඥාවද නිච්ච සංඥාව එන්නේ දැන් එන්නේ නිච්ච සංඥාව දැන් මට දූරියෙන් කියන එක මතක් වෙච්චකම මං පෙළෙනවා දැන් එන්නේ නිච්ච සංඥාව ඔබට තේරනාද වින්දුනි නිච්ච සංඥාව එන මට්ටමට ඒක පෙරලිච්ච හැටි නිකන් නෙමෙයි පිංගුතුනි පෙරළුනේ යමක් වෙලා යමක් කරලායි ඒක පෙරළුනේ එක එක දේවල් කරලා කරලා තමයි ඒක ඒ වත්තට පෙරළුනේ ඔන්න ඔය කියන නිච්ච සංඥාව කියලා කියන්නේ පිංගුතුනි දිවුල් ගෙඩියේ වටේ මොකද්ද දිවුල් ගෙඩි නෙමෙයි හකවඩස් එක වටේ ගාලා දින දිවුල් ලේයර් එක ඔය දිවුල් ලේයර් එක ගානකම් පිංගුතුනි ඒ අදහස එන්නේ නැහැ එතකම් මං দূරියෙන් කෑවේ නැහැ ඊට පස්සේ කන්න ගත්තේ ඔන්න ඔය ඔය දිවුල් ලේයර් එක පිංගුතුනි ගාන එක පිංගුතුනි දැන් ඔබගේ සමහර ජීවිතයේ සමහර දේවල් වලට ඔය දිවුල් ලේයර් එක දැන් ගාලා තියෙන්නේ ඒක ගාගත්තේ නිකන් නෙමෙයි යම් ක්‍රමවේදයන් නිසා තමයි මේ සංඥාව දැන් එන්න ගන්නේ ඔන්න ඔය කියන නිච්ච සංඥාව එන දේවල් වලට තමයි පිංගුතුනි ඔබ පටිච්ච වෙන්නේ නිච්ච දෙයට පටිච්ච වුණාට පස්සේ තමයි එන්නේ මොකද්ද මොකද්ද එන්නේ නිච්ච දෙයට පටිච්ච වුණාට පස්සේ එන්නේ මොකද්ද සැප කියලා තමයි අපි හිතන් ඉන්නේ. නමුත් පිංගුතුනි ඔය නිච්ච දේ බවට පත් උනේ මොන දේද අන්තිමට? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. අනිච්ච දෙයක් පිංගුතුනි නමුත් දැන් එන සංඥාව මොකද්ද? නිච්ච සංඥාව. ඒ කියන්නේ ඇත්තටම හක්ක පටස් එකක්. නමුත් දැන් පේන්නේ මොකක් වගේද? දිවුල් සුවඳට එන්නේ. දැන් එන්නේ එකෙන් දිවුල් ගෙඩියක් වගේ පේන්නේ. නමුත් ඕක ඇත්තටම හක්ක පටස් එකක්. ඇත්තරම පිංගුතුනි දූරියෙන් රස කියලා කියන්නේ ඇත්තරම හක්ක පටස් එක ඇත්තරම අනිච්ච දෙයක් නමුත් පිංගුතුනි ඒක නිච්චයි කියලා 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 දැන් දූරියෙන් කියන අරමුණත් එක්ක එන්නේ මොන සංඥාවද නිච්ච කියන සංඥාව නිච්ච කියන සංඥාව වෙන නිසා පිංගුතුනි අනිවාර්යෙන් ඔබට තණ්හා වෙන එක ඔබ කරන්න ඕන දෙයක් නෙමෙයි නිච්ච කියන සංඥාව ආව නම් පිංගුතුනි ඒ කාන්තේම පටිච්ච වෙනවම තමයි තණ්හාව දුකට හේතු වෙනවා නම් පිංගුතුනි තණ්හාව දැන් උනානේද? උනා කියලා කියන්නේ දැන් මොකෝ වෙන්නේ? දැන් දුක තමයි. දැන් එහෙනම් පිටුතුනි ඔබ කරන්න ඕනි ඔය එන අරමුණුත් එක්ක එන නිච්ච කියන සංඥාව මාරු කරගත්තන හරි. මොකද කරන් තින්නේ? මාරු කරගත්තන හරි ඔබ. ඊට පස්සේ ඔබට එන්න ඕන සංඥාව පිටුතුනි මොකද්ද? අනිච්ච සංඥාව. දැන් එන්නේ ප්‍රිය කියන අදහස. එහෙනම් එන්න ඕන මොන අදහසද? අප්‍රිය කියන අදහස. හරිද? කට ඇඩ කරලා කියන්නේ වගේ. ප්‍රිය කියන අදහස දැන් එන්නේ. එහෙනම් එන්න ඕන මොන අදහසද? අප්‍රිය කියන අදහස. නෑ බින්දුනේ අප්‍රිය කියන අදහස ආවොත් මොකෝ වෙන්නේ? අප්‍රිය කියන අදහස කාට පල්ලෙහාට යනවා ප්‍රිය අදහස කාට උඩට යනවා. ඔය එකක්වත් නෙමෙයි එන්න ඕනේ. අනිච්චයි කියන අදහසයි එන්න ඕනේ. අනිච්චයි කියන අදහස ආව නම් පිංගුතුනි ඔබ තණ්හා වෙන්නේ නැහැ. ප්‍රිය කියන අදහස ආව තනිවාරෙන් තණ්හා වෙනවා ආස්වාදය කියන ඔය ඔක්කොම එකයි. දැන් ඔබට තේරෙනවද පිංගුතුනි මේ වෙලා තියෙන දේ? දැන් ඔබට නවත්තන්න බෑ කියන එක තේරෙනව නේද? දැන් උඩ බලන් හිටියොත් නවත්තද ඒක? දැන් ඔබ හිතා ගන්නෝ නෑ. ඒක ප්‍රිය නෑ. නෑ 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 ඒක ප්‍රිය නෑ කවුද කියන්නේ? සෝසේජස් පිස්සු ප්‍රිය. එහෙම හරියන්නේ නෑ 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 කියලා හරියන්නේ නෑ. ඇත්ත මෙනෙහි කරන්න ඕනි.
හැමතිස්සෙම පිඟුදුනි කරන්න තියෙන්නේ දැන් ඕකේ ඔබට හොඳට තේරෙන්නේ මේ සංඥා මාරු කරන්න දැන් තියෙන්නේ කියලා. ඒකයි පිඟුදුනි කියන්නේ. අනිච්ච සංඥා මොනව කරන්න කියලාද? අනිත් සංඥාව වඩන්න. ඒකයි වඩනවා කියලා කියන්නේ. නැත්තම් වඩා ගන්නව නෙමෙයි. ඔබට ගුරුහාමුදුරුවෝ හැමතිස්සෙම කියනවා නේද පිඟුදුනි මග වඩන්න කියලා. මග වඩන්න මග වඩන්න මග වඩන්න. මොකද්ද වඩන්නේ? අනිච්ච වඩන්න අනිච්ච වඩන්න අනිච්ච වඩන්න. ඔය වඩන්න කියන්නේ පිංගතුනි ඔය නිච්ච කියන එක හරව ගන්න අනිච්ච තත්ත්වයට. එතකොට එතනින් එහාට කරන්න ඕනේ මුකුත් ඔබ කරන්න ඕනේ නැහැ. ඔබට මතකද ගුරුහාමුදුරුවෝ එදා දේශනාවේ සඳහන් කරා. මේ දුක්ඛඳ පස්සේ මේම හොයාගෙන 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 ආන ඇතුළට ගියාට පස්සේ අන්තිමට මොකක්ද තියෙන්නේ? පොඩි ස්විච් එකක්. අන්නේ ස්විච් එක මාරු කරගත්තා නා. ආයි ආපස්ස හැරලා බලද්දි ඔක්කොම ප්‍රශ්න ඉවරයි. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ පිංගුදුනි මේක එක දෙයයි කරන්න තියෙන්නේ. අනිච්ච වඩන්න යෝනි. අනිච්ච වඩන්න හේතුව තමයි පිංගුදුනි දැන් එන්නේ මොකද්ද? දැන් එන්නේ නිච්ච. නිච්ච එන නිසා පිංගුදුනි අනිච්ච වැඩුවට පස්සේ ඊට පස්සේ එන්න ගන්නේ මොකද්ද? ඈ? අනිච්ච. දැන් මට ධූරිය සම්බන්ධයෙන් එන්නේ මොකද්ද? අනිච්ච. ඉස්සෙල්ලා මොකද්ද? නෑ කිව්ව හරියද? හරියට ආගෙන ඉන්න. කියන තාලෙට කියන්න එපා. දැන් මට ධූරිය සම්බන්ධයෙන් එන්නේ මොකද්ද? දැන් එන්නේ නිච්ච. ඉස්සෙල්ලා ආවේ මොකද්ද? අනිච්ච. ඒකයි පිංගුතුනි ඉස්සර ධූරියෙන් කඩේ විකුණන්න තියෙන කොයි හැරි. මට ගාණක් නැහැ මයි යනවා. මට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් ධූරියෙන් ඉදික අරමුණක් ආපු ගමන් දැන් එන්නේ මොන සංඥාවද? දැන් නිච්ච සංඥාව ආපු ගමන් බැඳලා බැන්සකම දුකයි පෙලීමේ දිසාවෙන් මේ ධූරියෙන් ඉදේ ගෙදර array යනවා. දැන් පිංගුතුනි සංඥා මොකක් වෙලාද ඔය තියෙන්නේ? සංඥා විපල්යාසයටපත් වෙලා. ඔන්න ඔකට තමයි සංඥා විපල්යාසයටපත් වෙනවා කියලා කියන්නේ. සංඥා විකෘති වෙලා පිස්සුවක් දැන් එන්නේ. නැතු මේ මොකක් හරි ගැන දරන් ඉන්න අදහස නෙමෙයි. දැන් මේකට කෙනෙක් කියනවා මේකට කියනවා මේකට කියනවා අඹ ගෙඩිය කියලා. දැන් ඒ මොකද? ඒ සංඥා විපල්යාසයටපත් වෙලා. දැන් කෙනෙක් මේකට මල නෙමෙයි කියන්නේ. දැන් ඒකට සංඥා නේද කියන්නේ? ඈ? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් එතන සංඥා කියලා කොටසක් තියෙනවා. ඒ මොකද්ද ඒ සංඥාව? ඒක පිංගුදිරි යමක් හඳුන ගන්න එක. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අනිච්ච නිච්ච සංඥාව ගැන. අනිච්ච දේ නිච්චයි කියලා එන නිසා මේ ඔක්කො වෙන්නේ. නේද? යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ලෝකේ යමක් ප්‍රියයි මధుරයි කියන අදහස නම් ඉන්නේ යමක් එක්ක. යමක් යමක් සමග ප්‍රිය මధుර කියන අදහස නම් ඉන්නේ පිඟුදුරි අන්න ඒතන මොකද වෙන්නේ? තණ්හාවී උපදිනවා තණ්හාවී පවතින. එහෙනම් ඔය ලෝකේ යමක් සම්බන්ධයෙන් එන අදහස පිඟුදුරි සම්පූර්ණයෙන් හරි අදහසටපත් කරගත්තන වැඩේ කොට. මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් එන්නේ බොරු අදහස. මොකද කරන් තින්නේ? ඇත්ත අදහස එන නම් මොකද කරන් තින්නේ? දැන් බොරු අදහස ආයේ මොකක් කරලාද? දැන් ලෝකයේ ගැන බොරු අදහස ඉන්නේ මොකක් කරලාද? ඈ? බොරුව මෙනෙහි කරලා බොරුව වඩලා. බොරුව වඩලා 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 දැන් ඉන්නේ මොකද්ද? බොරු අදහස. එහෙනම් දැන් මොකද කරන් තියෙන්නේ? ඇත්ත වඩන්නයි දැන් ඕනේ. ඒකයි කියන්නේ මනසිකාර කරන්න කියලා. ඒකයි කියන්නේ අනිච්ච වඩන්න කියලා. ඒකයි කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න කියලා. දැන් මේකද ඔක වඩන්නේ නැතුව ඔබට කවදාවත් බෑ මේකද ඔය සංඥා වෙනස් කරගන්න. දැන් සංඥාව විපල්යාස වෙලා තින්නේ මොකක් සම්බන්ධයෙන්ද? සංඥා විපල්යාස වෙලා තින්නේ මොකක් සම්බන්ධයෙන්ද? සංඥා විපල්යාස වෙලා තින්නේ මොකක් සම්බන්ධයෙන්ද? ප්‍රශ්නේ හරියට අහන්නකෝ. එතකොට තේරෙයි. කලබල වෙන්න එපා. සංඥා විපල්ලාසයට පත් වෙලා තියෙන මොකක් සම්බන්ධයෙන්ද? මොනව සම්බන්ධයෙන්ද? ලෝකයේ සම්බන්ධයෙන්. මොකද්ද ලෝකය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන් දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? සංඥා විපල්ලාසයට පත් වෙලා.
මොකද සංඥා විපල්ලාසි කියලා කියන්නේ සමහර රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන් එන්නේ මොන සංඥාවද නිච්ච සංඥාව නිච්ච සංඥාව කියලා කියන්නේ බොරුවක්ද ඇත්තද බොරුවක් බොරුවක් එන නිසා බොරුවට බැඳෙනවා බොරුවට බැඳුනොත් ඒකාන්තයෙන් දුකටපත් වෙනවා ඇත්ත එනවා නම් ඇත්තට බැඳෙනවා කියලා එකක් වෙන්නේ නැහැ ඇත්ත අදහස එනවා නම් බැඳෙනවා කියලා එකක් ආයි වෙන්නේ නැහැ විතර ආයි කරන්න දෙයක් නැහැ දැන් එන අදහස මොකද්ද වැරදි අදහස ඔබ හොඳට දන්න වැරදි දේ කරොත් මොකද ඔබට වෙන්නේ ජීවිත දන්නව නේද පුතේ බොරුවට හවු වෙන්න එපා උඹ බොරුවකට හවුනොත් එහෙම ඔබගේ මුළු ජීවිතේම අනාථ වෙනවා ආලා නැද්ද පුතේ වැරදි දේවල් වලට හවු වෙන්න එපා ඇයි වැරදි දෙයකට හවුනොත් ඔබගේ මුළු ජීවිතේම අනාථ වෙනවා ඉතින් ඕක තමයි ඔය කියන්නේ දැන් ඔය හවු වෙන්නේ මොකටද බොරුවට බොරුවට හවුනොත් නෙමෙයි නිකන් නෙමෙයි පිඟුතුනි ඒක කියලා 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 තමයි අදහස එන්නේ දැන් පිඟුතුනි නර හොඳ ඇත්තරම මේ සමාජේ නරක මිනිස්සෙක් ඉන්නවා නමුත් ඒ කෙනා ගැන ඇත්ත විස්තර නොකිය බෙගුදී දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම හොඳ දේවල්ම කියන්න ගත්තොත් ඔබට මොකද්ද ඊට පස්සේ එන සංඥාව හොඳයි කියන එක එන්නේ ඊට පස්සේ බෙගුදී ඔබට අග්ගාල බැඳෙනවා එයාට ඇයි එයාත් එක්ක එන අදහස බෙගුදී වැරදි එකක් එන්නේ සංඥා විපල්ලාසයටපත් වෙලා තියෙන්නේ දැන් ඔබටත් මොකද වෙලා තියෙන්නේ ඔබ අපි හැමෝටම මොකද වෙලා තියෙන්නේ සංඥා විපල්ලාසයටපත් වෙලා එහෙනම් අපි බෙගුදී මොකද්ද කරන්න ඕන සංඥා ප්‍රකෘති කරගන්න ඕනේ සඤ්ඤා ප්‍රකෘති කරගන්න නම් බෙගුදී මුකුත් කරන්න දෙයක් නැහැ බොරුව සිඳලා බලන්න. ඔය එන්නේ බොරු සඤ්ඤාව. ඔය එන්නේ බොරු අදහස. ඔන්න ඔය කියන බෙගුදී බොරුව සිඳලා බලන්න. දැන් ලෝකේ යම සම්බන්ධයෙන් එන ඔබට ප්‍රිය කියන අදහස. ප්‍රිය කියන අදහසක් ආව නම් බෙගුදී ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. ප්‍රිය කියන අදහස ආවොත් මොකද වෙන්නේ? අන්නේ එතන තණ්හා උපදිනවා දැන් එහෙනම් මොකද්ද කරන් තියෙන්නේ ඔය ප්‍රිය කියලා එන්නේ පිංගුදුරි බොරුවා ලෝකේ ප්‍රිය කියලා දේවල් නැහැ එන අරමුණත් එක ප්‍රිය කියන අදහසක් එනවා ඔන්න ඔය ප්‍රිය පිංගුදුරි සිඳලා බැලුවා නම් ඒකේ ඇත්ත පේනවා එහෙනම් හක්කපඩස් එක වටේ ගාලා තියෙන්නේ මොකද්ද හක්කපඩස් එක වටේ ගාලා තියෙන්නේ මොකද්ද බොරුව දිවුල් ගාලා තියෙන්නේ පිංගුදුරි මේ බොරුව ඒක තමයි ප්‍රිය ටික තමයි වටේ ගාලා තියෙන්නේ දැන් ඔය ප්‍රිය ටික පොඩ්ඩක් කොල ගෑල්ලා කරන් එහෙට මෙහෙට කරන්න මොකද වෙන්නේ? අන්න හක්ක බඩස් එක පේනවා. දැන් අලිය දැනගත්තා මේක දිවුල් නෙමෙයි. මේ හක්ක බඩ දැන් ඌ කනවද? කනවා. කනවා. ඇයි? ඒ බැලුවට බෙන්ගුදිරි පහවදා තායි අලිය එනකොට ඌට ආයි මොකද්ද වෙන්නේ? ඈ? ආයිත් පේන්නේ මොකද්ද පහවදාට? ඒත් පේන්නේ තාම දියුල් ගෙඩිය. දැන් එදාට තු මොකද කරන්න ඕනේ? ටක් ගාලා සුද්ධ කරලා බලන්න ඕනේ. අපු එදත් හක්ක ගලවලා ගියා. අදත් එනිකත් දැන පොඩ්ඩක් බලනවා. අපු හක්ක පටස්සේ යමල් යමල්. දැන් පවුදර කන්න නැද්ද? දැන් අලිය පවුදර කන්න හදන්නේ නැද්ද? කන්න හදනවා. එදාට තුට මොකද කරන් තියෙන්නේ? ආයෙත් පොඩ්ඩක් දියුල් ගෙඩිය ගෙඩිය අරගෙන ගිහලා පොඩ්ඩක් අර හොඬෙන් මෙහෙට මෙහෙට කරලා අපු හක්ක පටස්සේ තිබ්බා ගියා. දැන් දවස් 3යි. 4 වෙනි දවසේ ඌ කනවද නැද්ද? ආයි කනවා ආයි කන්න කියලා ගන්න හොඳේට එතකොට මතක් වෙනවා කියලා ගියා නේද ඔක ඇතුලේ හක්ක වඩසය තියෙන කියලා බලපී පොඩ්ඩක් ආ බලනවා හම් මූ හක්ක වඩසය තිබ්බ ගියා පහුදාට පිඟුතුනි සුවඳ ආපුම එක ආයි ගන්න හොඳින් ඕක හොඳේට නම් හොඳේට ගන්නකොට මොකද වෙන්නේ අර කීපෙක මතක් වෙනවා ඕක දියුල් නෙමෙයි ඕක හක්ක වඩස් දැන් මොකද අර අලිය කරන්නේ අර දියුල් ටික අයින් කරනවා ඕකට තමයි ඔය කියන්නේ ප්‍රිය සිඳ බලනවා කියලා අන්න ප්‍රිය සිඳල බලන වාලියට අග්ගාලා ප්‍රිය සිඳල වැළුවට පස්සේ ඇත්ත පේනවා යථා භූතෝ පේනවා යථා භූතෝ ලෝකේ පේනවා මොකද්ද ඔතන ලෝකේ හක්කපඩස් එක තමයි ලෝකේ ඒ ලෝකෙ පිළිබඳ ආපු අදහස තමයි දියුල් ටික දැන් ඒ ලෝකෙ බොරු අදහසින් පේන්නේ ඒ නිසා බොරු අදහස අයින් කරාට පස්සේ ලෝකේ යථාර්ථය පේනවා ලෝකේ යථාර්ථයම හක්කපඩස් එක දැන් පිඟුතුනේ 4 වෙනි දවසේ තාලිය අරගෙන ඉවරලා අර සත්පුරුෂයා කියපු කතාව අහලා මොකද කරන්නේ අර දේවල් ගෙඩිය සිඳලා බලනවා ඒ කියන්නේ දියුල් ටික සිඳලා බලනවා එතකොට ඇත්ත පේනවා ඇත්ත කන්නේ අලියා දියුල් හක්කපඩස් එක්ක කන්නේ ඔය විදිහට පිඟුතුනේ සතියක් මාසයක් දෙකක් අලියා බැලුවට පස්සේ ඊට පස්සේ අලියාට පිඟුතුනේ ඔකයි බලන්න ඕනේ නැහැ ඊට පස්සේ අලියාට පිඟුතුනේ ඔය ගඳ එද්දිම
ඒක දන්නවා ඔය හක්කපටස්සය කියලා ඒක ඔළුව අතරවල බලන්න ඌ යනවා එදාට යාලිය නිදාස් නේද දැන් ඔබට පේනවද මේක එතකන් අලිය යම් කටයුත්තක් කරා කියලා දිගින් දිගටම දැන් ඔබට ඔය ප්‍රශ්නේ ඇති වින්තුනේ අපේ හාමුදුරනේ අපි දැන් මේ කොයි කාලය ඇතිසේ කේක් කෑල්ලක් අල්ලගෙන නටනවා 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 සාම්බේ ඒ කියන්නේ අපි එක දවසක් කේක් ගෙඩියක් ගත්තා ඒකත් එක ප්‍රියා දවසක් ආවා ප්‍රිය සිඳලා බැලුවා කේක් විතරයි තියෙන්නේ මුකුත් නැහැ ඈ ආවරේ පවුදාටත් එනවා නේකම එදාට මොකද කරන් තියෙන්නේ එදාටත් අරගෙන ප්‍රිය සිඳලා බලන කේක් විතරයි තියෙන්නේ ඊට පස්සෙත් එනවා දැන් මොකද කරන්නේ ආයේ ප්‍රිය සිඳලා බලන කේක් විතරයි තියෙන්නේ ඔය කරන්නේ පිංගුතුනේ ලෝකේ යථාර්ථය සිහි කරනවා ලෝකේ යථාර්ථය සිහි කරාට පස්සේ පිංගුතුනේ යථාර්ථ සංඥාව තමයි ඊට පස්සේ ඉන්නේ ඒ කියන්නේ මොන සංඥාවද අනිච්ච සංඥාව ඊට පස්සේ ඉන්නේ අනිච්ච සංඥාව ඒකයි පිංගුතුනේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ ඕක පිංගුතුනේ ඔබ කොච්චර වඩනවද කියන මතයේ අර්ථය මනුද තමයි පිංගුතුනේ ওই සංඥාව ඔබට එන්නේ එතකන් ඕක වඩන්න වෙනවා ඔබට වැඩුවේ නැත්තම් ඕක එන්නේ නැහැ මේක දැනගත්තා කියලා ඔබට ඕක එන්නේ නැහැ හොඳට මතක තියාගන්න දැන ගැනීම වේදනා සංඥා ගන්න එක පිංගුතුනේ අනිච්චයි කියන ඔබට තේරෙන තාක්කල් පිංගුතුනේ ඔබට සද්දයක් එනකොට පස්සේ ඔබ එල්ලහරවල බලනවා මොකද 10ටපත් වෙනවා නවත්තන්න බෑ ඔබට එහෙනම් නවත්තන්න බැරි වෙන්නේ පිංගුතුනේ මොකක් නිසාද මේ තාම එන්නේ මොන සංඥාවද දැන් එන්නේ මොන සංඥාවද දැන් එන්නේ නිච්ච සංඥාව නිච්ච සංඥාව ඔබ කොහොම හරි කරලා පිංගුතුනේ හරව ගන්න ඕන මොන පැත්තටද අනිච්ච පැත්තට හරව ගන්න ඕනේ ඒක මට කරන්න බෑ ඒක ගුරු හාමුදුරන්ට කරන්න බෑ ඒක කරන්න පුළුවන් කාටද තමන්ට මේක හරි මේ මම මේ කියන්නේ පිංගුතුනේ ඔබට දැන් හොද්දටම සක්සුදස්සේ තේරෙනව නේද පිංගුතුනේ මේ හරියට හරි කියලා මේක ඔබ හොඳටම දන්නවනේ පිංගුතුනේ ඔබට නිච්ච සංඥාව ආවා නම් ඔබ තණ්හා වෙන්නේ නැහැ ඔය තණ්හා වෙන්නේ අර පර සංඥා විපල්යාසය නිසා සංඥා විපල්යාසය පිංගුතුනේ ඔබ ටක් ගාලා හරව ගන්නවා අනිත් පැත්තට ඔබගේ ජීවිතේ අසත්පුරුෂෝ කී දෙනෙක් හම්බ වෙන්න ඕනද ඔබගේ ජීවිතේ සත්පුරුෂෝ කී දෙනෙක් හම්බ වෙනවද කී දෙනාද එක්කෙනයි අසත්පුරුෂෝ කීයක් ඕනද ඔබට අසත්පුරුෂෝ පිංගුතුනි කෙලවරක් නැහැ ඇයි ගියාත් බැවේ රෝසමල්ට කැමතිලා හිටියා මේත් බැවේ ආයි නැහැ දැන් ආයික කැහිලා කියන්නේ බෑ ටික මූලික ටික එනවා බේසික් එක එනවා කොහොමද ඒක නේ මං කියන්නේ ඔබ ගියාත් බැවේ මේ රෝස් පාන් වලට කැමති නැහැ ආ කැමති මේත් බැවේ බුදුනාලා පස්සේ ආයි කැමති නැහැ රෝස් පාන් වලට දැන් අනේ පව් අර අසත්පුරුෂය කියලා මොකද කියන්නේ ඈ ඔබට මතක නැද්ද එහෙම කිව්වා ඈ ඔබට මතක නැද කිරියේ පාම්පගෝල කෑවා ඔබට මතක නැද තේගේ මාරි බිස්කට් පොගෝවෙන් කෑවා පිංගුතුනි ඔබ කලින් අත්බැවෙත් ඔක කරා ඒ අත්බැවෙත් පිංගුතුනි එක එක ඇහිලා ඔබ නිසා දුක් විඳ පුළුවන් තරම් මේක හොඳයි බොල හොඳයි හොඳයි කාහංක හොඳයි වැඩේ කියන්නේ පිංගුතුනි මේකට ආවට පස්සේ ඒක ආය ආය අමතකයි දැන් මේකේ තව එකක් කියනවා බලන්න එතන පව් පිංගුතුනි අසත්පුරුෂය නේද අපට පුදුම දුකන්නේ දෙන්නේ මේ ඇඩ් ඇඩ් කීයක් දානවා ටීවී එකේ නේද පාරේ කට් අවුට් කීයක එක කට් අවුට් එකක් ගහගෙන දැකලා තියෙනවා නමුත් පිගුදිනේ සත්පුරුෂ වෙන්න ඕනි එක්කෙනායි උන්නාන්සේ කවුරු හරි එකේ නායවිලා කිව්වා නම් පිගුදිනේ මෙන්න මේක ඇත්ත කියලා එතනින් පස්සේ පිගුදිනේ ඔබට මේ ඔක්කොම තේරෙන එකපාරින්ම එතනින් පස්සේ ඔබට වැඩක් තියෙනවා පිගුදිනේ ඒකයි මේ මග වඩනවා කියන එක පිගුදිනේ අපි කියන්න ඕනේ නෑ ඔබට මග වඩනවා කියන එක ඔබට කියන්න ඕනේ මග වඩන්න කියලා. ඔබට තේරෙන්න ඕන පිංගුතුනි මේ කතාව. ඔබට තේරෙන්න ඕන පළවෙනි කාරණාව තමයි පිංගුතුනි මම අනිවාර්යයෙන් මට මේ සංඥා විපල්යාසෙන් මං අයින් කරගන්න ඕනේ. ඒ වගේම ඔබට එන්න ඕන අදහස් තමයි මේක ඒකාන්තයෙන් කරන්න පුළුවන් කියලා. ඇයි පිංගුතුනි මේ බොරුවක් ඔබට ඔබ දන්නව නේද? බොරුවක් කියන එක නේද අමාරු? එක බොරුවක් අහන බොරු කියක් කියනවා. දාස් ගාන බොරු කියන්න වෙනවා ඇත්තනම් එකපාරයි කියන්න තියෙන්නේ පිංගුතුනි ඔබ අමාරු වැඩේ කරලා තියෙන්නේ ඒ කියන්නේ ලෝකයේ පිළිබඳ බොරුවක් වඩලා 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 බොරුව එන විදිහට හදාගත්තා බොරුවක් ඇත්තට එච්චර දඟලන්න ඕනේ
ඇත්ත හරි ලේසි එහෙනම් දැන් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද මේ ඇත්ත වඩන්නයි තියෙන්නේ ඒකයි කියන්න පිළිගන්නේ යථාභූතෝ ලෝකෙ දකින්නෝ කියලා යථාභූත ඥානේ පූර්ණේ වුණා කියන්නේ කවුද කෙනෙක් ලෝකේ යථාභූතෝ දකින්න එක හැම දෙය පිළිබඳව පූර්ණයි යාගේ යථාභූතමයි හැම අදාසම දකින්නේ දැන් එයා කවුද හරි තුනන්සෙනම යථාභූතෝ දකින්න විදිය තේරුම් ගත්ත කෙනෙක් යථාභූත ඥාන දර්ශනේ පහළ වුණා ඒ කවුද සෝතාපන්න කෙනා එයාට යථාභූතෝ ලෝකේ බලන ඥානේ පහළ වුණා චක්කුන් උදපාදී දහම් මැස පහළ වුණා ඒ කියන්නේ ලෝකේ යථාභූතෝ දකින්න විදිය පහළ වුණා එයාට එතනින් පස්සේ එයා මොකද කරන්නේ යථාභූතෝ දකින්නවා ඒ කියන්නේ ප්‍රියසින්ද බලන ක්‍රමයේ දැනගත්තා දැක්කා දැන් මොකද කරගන්න ඕනේ ප්‍රියසින්ද බලනවා බල්ල අන්තිමට මොකද වෙන්නේ ඇත්ත විතරයි පේන්නේ පැහැදිලිද මං කියන එක පින්වතුනි ඔබ ඔය ප්‍රියයි කියලා ඔය ප්‍රිය කියන අදහස එන එක සම්පූර්ණයෙන් අයින් කරගත්තනම් ඔබට අප්‍රිය කියන අදහස එන්න ගන්නවා ඊට පස්සේ ඔබ ගොඩ හරිද කියපේක හොඳට තේරුම් ගන්න පින්වතුනි ඒකයි ගුරුහාමුදුරුවෝ එදා දේශනාවේ උන්වහන්සේ කිව්වේ මේ බයෙන් දිගන් තේරුම් ගන්න ඊයක් ඇතයි ගඳයි කියන එක හරියන එකක්ද මේ දැන් ඔය මොන සංඥාවක්ද ගන්නද ඒත් බොරුවක් නෙමෙයි දැන් ලෝකේ අප්‍රියද ලෝකේ ප්‍රියද ලෝකේ ප්‍රියත් නැහැ ලෝකේ අප්‍රියත් නැහැ දැන් ප්‍රියයි කියන සංඥාව වඩමු නිසා ওই ප්‍රශ්නේ එනවා දැන් එහෙනම් දැන් ඒ කරන්නේ මොකද්ද කැතයි ගඳයි කුණුයි පිළිකුලයි පණුව දාලා ඊයකක්ක ඒ මොකද ඒ කරන්නේ දැන් මොන සංඥාවද වඩන්නේ ඔය ඒත් බොරුව තමයි ඒත් වඩන්නේ දැන් ඒක පොඩ්ඩක් මාරු කරගන්නවා දැන් ඊට පස්සේ එන්නේ මොකද්ද දැන් අසූචි කොටක් මතක් වෙන එක ඊට පස්සේ එන්නේ දැන් රෝස මලක් කිව්වොත් මොකක්ද දැන් එන්නේ ඊයා රෝස මල ආපෝ ඊයා ඔය මොකද වෙන්නේ ඕක නෙමෙයි කරන්න ඕනේ ප්‍රියත් එක්ක ආපු එක තමයි අප්‍රිය කියන්නේ ප්‍රියත් එක්ක තමයි පිටු ඒ ටික ආවේ මොනවද ආපු ප්‍රිය තමයි අප්‍රිය ප්‍රියත් එක්ක තමයි ওই පැකේජ් එකම ආවේ ප්‍රිය වෙච්ච දවස් තමයි මේ සෙට් එකම ආවේ දැන් ඔබ ෆයිට් ඩ්‍රයිස් එක තමයි ප්‍රිය වුනේ දැන් ප්‍රියත් එක්ක ආපුව මොකද්ද ප්‍රියත් එක ආපුව කීයක් තියෙනවද බල ඒගොල්ලගේ ටීම් එකේ ඉන්නේ සෙට් එක එකට ඉන්නේ පැකේජ් එකේ ඉන්නේ එකකට ප්‍රිය වෙච්ච එක මොකෝ වෙන්නේ යාළුවෝ සෙට් එක වහිනා වටෙම බෑලි වල ඒ ටික ඇටැක් කරන තව ගොඩක් දැන් අපි දවසක් මතක් කරා ඔබට මතකද සාලේ කුණු ගෑවිලා තියෙන ටයිල් එකේ දැන් මොකෝ වෙන්නේ දැන් ප්‍රිය වුනේ එකකට මොකටද ප්‍රිය වුනේ අන්න හරි සුදුවට දින ටයිල් එකට තමයි ප්‍රිය වුනේ දැන් ප්‍රියත් එක ආපු සෙට් එක මොනවද ඇටැක් කරලා තියෙන්නේ කුණු ගෑවිච්ච එකට ගිහිල්ලා එයා එක්කෙනෙක් ගිහිල්ලා එතෙන්ට අනිත් එක්කෙනා තින්ත ගෑවුනාට පස්සේ එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා ඊට පස්සේ හොදි හැල්ලුනාට පස්සේ එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා ටයිල් එක පුපුරලා එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා ටයිල් එක පැයිලා එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා මම කියන්නේ තේරෙනවද ටයිල් එක ඉරිතරලා එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා ටයිල් එක දුර්වර්ණ වෙලා එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා ටයිල් එක කහපාට වෙලා එතෙන්ට තව එක්කෙනෙක් ගිහිල්ලා කවුද තව එක්කෙනා කියලා මේ කියන්නේ ඈ නෑ නෑ කවුද තව එක්කෙනෙක් ගිහිලා කියලා මේ කියන්නේ මම මේ ඔබ ප්‍රිය වුණා එකකට ඒ ප්‍රියත් එක්ක ආපු කට්ටිය තමයි ඒ තැන් වලට ගිහිලා තින්නේ ඔබ ප්‍රිය වුණේ සුදු ටයිල් එකට ප්‍රිය වෙනවත් එක්ක ඔබ මේ ප්‍රියත් එක්ක ආපු කට්ටිය කොහෙටද ගිහින් තින්නේ එක්කෙනෙක් ගිහිලා කහ ටයිල් එක ගාවට එක්කෙනෙක් ගිහිලා කුණු ටයිල් එක ගාවට එක්කෙනෙක් ගිහිලා තින්ත හිරිජ ටයිල් එක ගාවට තව එක්කෙනෙක් ගිහිලා පුපුරජ ටයිල් එක ගාවට තව එක්කෙනෙක් ගිහිලා කැඩිජ ටයිල් එක ගාවට තව එක්කෙනෙක් ගැලවිජ ටයිල් එක ගාවට තව එක්කෙනෙක් ගිහිලා ටයිල් නැති එකට ඒ කවුද සේනාව පරිවාර සේනාව අප්‍රිය දැන් සාමාන්‍යයෙන් මේ වදේ කියන මේ මැසුටි කියන්නේ මොකා ගියාමද ඈ මේ වදයක් වෙන තැනකින් අරයි යන්නද ලේසිම ක්‍රමය මොකක්ද නෑ නෑ එක මේ මැස අරයි යන්නේ එක එකක් අරයි යනෝ තියෙනව තව එකක් අරයි යනෝ තියෙනව තව එකක් අරයි යනෝ තියෙනව ඒකද ලේසි මොකද්ද ලේසි කෙලිම ගිහලා රජින වරන් ගිහලා මෙහෙන් තිබ්බනම් අර සෙට් එක මොකෝ කරන්නේ උහුම ඔක්කොම අයින් වෙනවා
රැජිනත් එක්ක ආපු සෙට් එක තමයි අර වටේ ඉන්නේ. එහෙනම් අයින් කරන්න ඕන මොකාවද? රැජිනව. රැජිනව අයින් කරන්න අපි කිව්වොත් රැජිනත් එක්ක ආපු පරිවාර සේනාවට මොකෝ වෙන්නේ? පරිවාර සේනාව ඔක්කොම අයින් වෙනවා. එහෙනම් ප්‍රිය උනේ ටයිල් එකට නම් ප්‍රිය අයින් කරලා දැම්ම නම් ප්‍රියත් එක්ක ආපු සෙට් එක මොකෝ වෙන්නේ? ඈ? අයින් වෙනවා. මේක ඉතින් ඔබට ඔක ලොකු ප්‍රශ්නයක්. නමුත් ඔබට ගොඩක් වෙලාට ඉන්නේ මේ ගැටෙන එක ඉන්නේ ගොඩක් ප්‍රශ්නේ. ඇයි ගැටෙනව වැඩි? දැන් පේන්නේ නැද්ද? සුදු ටයිල් එකට විතරයි කැමති උනේ. එකයි එතන තියෙන්නේ. ආපු සේනාව කීයක් ඉන්නවද? ඈ? සේනාව පිටුදුර හේතු ගන්නට ඉන්නවා. ඒ කිය අනන්ත අප්‍රමාණව බැඳෙනව අර කට්ටිය. හරියට නිකන් පිටුදුර මේ. එක දෙයකට කැමති වෙන්නේ. ඒ දේ උදා වෙන්නේ තව හේතු ගොඩක් නිසා. ඒ කියන්නේ සුදු පාට ටයිල් එක කියන එක. විද්‍යාමාන වෙන්න පිටුදුර හේතු ගොඩක් තිබුණොත් ඒ විදිහට. එහෙනම් ඒ තියෙන්න ඕන හැම හේතුවටම ගිහිල්ලා ඇටැක් කරනවා කවුද? අරයත් එක්ක ආපු ටෙට් එක. දැන් ඔබ කැමති වුණා ෆයිට් ඩ්‍රයිස් වලට. කැමති වෙච්ච ගමන් දැන් අර අනික් කට්ටිය මොකෝ කරගත්තේ? මම මේ වෙන්නල් දෙන්න හදන්නේ මේ පිංගතුනි ඔබ යමකට කැමති වුණාට පස්සේ ඔබට මහා වෙන විනාශේ. ඔබ කැමතුනේ මොකටද? ෆයිට් ඩ්‍රයිස් එකට. දැන් ඒ ප්‍රිය වුණා ෆයිට් ඩ්‍රයිස් එකට. ඒක ප්‍රියයි කියලා ගත්තා. ප්‍රියයි කියලා ගත්තා. ගත්තකම මොකෝ වුනේ? ප්‍රියත් එක ආපු කට්ටිය කොහෙටද ගියේ? ආපු කට්ටිය ගියා හතර වටේටම. ගිහිල්ලා දැන් හැම තැනම අල්ලන් ඒගොල්ලෝ ඉන්නේ. දැන් තෙල් මදි වුණා ෆයිට් ඩ්‍රයිස් එකට. දැන් ගැටෙනවා. ඒ පිඟුතුනි අර ප්‍රියත් එක ආපු එක ගිහිල්ලා එතෙන්ට ඇවිල්ලිහිල්ලා. තව එකෙක් ගිහිල්ලා ෆයිට් ඩ්‍රයිස් එක කර වෙලා. දැන් එතෙන් තව එකෙක් ගිහිල්ලා. අනිත් එක ෆයිට් ඩ්‍රයිස් එකට සලාද දැන්. එතෙන් තව එක්කෙනෙක් ගිහිල්ලා. ෆයිට් ඩ්‍රයිස් එකට ලුණු නැහැ. එතෙන් තව එකෙක් ගිහිල්ලා. ෆයිට් ඩ්‍රයිස් එකට චිකන් නැහැ. එතෙන් තව එකෙක් ගිහිල්ලා. නැද්ද? ආ. දැන් එන සේනාංගේ මූලිකය කොහෙද ඉන්නේ? ෆයිට් ඩ්‍රයිස් එකේ. අන්න ඌ එලෝල් දැම්ම නම් අර ඔක්කොම ටික මොකෝ වෙන්නේ? ඒක නැති වෙනකොට මේ ඔක්කොම ඉවරයි. ඔබ කැමති වෙලා තින්නේ රසයට. රසයයි ප්‍රිය කියලා අරන් තින්නේ. මොකක් හරි එක රසයක් ප්‍රිය කියලා ගත්තා. ගත්තකම මොකු වුනේ? පරිවාර සේනාව. ඇයි? ප්‍රියත් එක්ක ආපු කට්ටිය ඉන්නේ. ප්‍රියත් එක්ක ආපු කට්ටිය ගිහිල්ලා තින හැම තැනටම. ඒ කට්ටියගේ එක ඒකවල මොකද වෙන්නේ ඒ කට්ටියෙද්දි දැන්? මම මේක හින්ද තේරෙනව නේද? ඔබ ප්‍රියයි කියලා ගත්තා මෙන්න මේ ගානට සීනි තියෙන තේක. එච්චරයි ප්‍රියයි කියලා ගත්තේ. දැන් ඒකත් එක්ක ආපු කට්ටිය ගිහිල්ලා නේද හැමතැනටම? දැන් සීනි අඩු උනායි වැඩි උනායි රස්නේ අරකයි මේකයි ඒකයි මේකයි 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 ඔක්කොම දැන් හැමතැනටම ගිහිල්ලා. දැන් ඒ අය මොකද කරන්නේ? ඒ වෙද්දි ඔබට මොකෝ වෙන්නේ? අප්‍රිය වෙනවා. ගැටෙනවා දැන්. අරකෙද්දි අප්‍රියයි මේකෙද්දි අප්‍රියයි අනිත් එකෙද්දි අප්‍රියයි. ඔබ දැන් ඔබ අප්‍රිය ගෑම කොච්චර තියනවද පින්වතුනි? ලොරි ගානක් තියෙනවනේ. ඒ කාත් එක්ක ආපු අයද ඔය? ප්‍රියත් එක්ක ආපු කට්ටිය ඔය ඉන්නේ. ඔබ කැමතිුනේ එකකට. කැමැත්තෙත් එක්ක ආපු කට්ටිය ඉන්න වටේම. මේ ඔබ කැමතිුනේ එකකට. නමුත් කැමැත්තත් එක්ක ආපු අය. ඇයි අකමැතිය? නැද්ද? කැමතුනේ කහපාට මලට. දැන් මේ කැමතත් එක්ක ආපු අයකෝ. ආපු අය ඉන්න වටේම. ඒ කට්ටිය දැන් මොකද කරන්නේ? ගිනි ගෙනල්ලා දෙනවා දිගින් දිගටම ඔබගේ හිතට. ඔබට හොඳටම තේරෙනවද පිංගුතුනි මේ ප්‍රියයි කියලා ගත්ත දේවල් තමයි මේ ඔක්කොම ප්‍රශ්නේ මුල කියලා. දැන් ප්‍රියයි කියලා අරගෙන ඉවරද නැද්ද ඔබ? අරන් ඉවරයි. දැන් එහෙනම් පිංගුතුනි ප්‍රියයි කියන අදහස අයින් කරගත්තා නම් ඔය හිතින් සදාහට මේ ප්‍රශ්නේ ඉවරයි. ඒකට මොකද කරන් තියෙන්නේ? ඈ? අප්‍රියයි 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 කියලා වඩන්නද? නෑ. අනිච්ච වඩන්නයි ඕනේ. හොඳ වෙලාවට නේද පිංගුතුනි අනිච්ච උනේ? ඇත්තටම පිංගුතුනි මේක නිච්ච වුණා නා. අමාරු නෙමෙයි බෑ. මොකද නිච්ච එක අනිවාර්යෙන් මොකද යෙදෙන්නේ? අනිවාර්යෙන් පටිච්ච යෙදෙනවම තමයි.
ඒ කියන්නේ ඇත්තම ওই නිච්ච දේත් එක්කද ඔය පටිච්චේ උනාට යෙදෙන්නේ ඔය? නෑ අනිච්ච දේත් එක්ක. නමුත් පටිච්චේ යෙදෙන්නේ මොකන් නිසාද? නිච්චයි කියලා එන නිසා. නිච්චයි කියලා එන නිසා අපි මුදින අනිවාර්යෙන් පටිච්චේ යෙදෙනවා. හැබැයි ඇත්තම පටිච්ච උනේ මොකටද? අනිච්ච දේට. දැන් මොක වෙන්නේ? අනිච්ච දේට පටිච්ච උනත් අනිවාර්යෙන් මොක වෙන්නේ? ඉතින් පෙළන සුළු දේට තණ්හා වුණොත් එන්නේ මොකද්ද උන්නේ? පෙළෙන සුළු දෙයට තණ්හාවල දෙන්න ඕන මොකද්ද? පෙළීම. එහෙනම් දැන් ඔබට පෙළීම ආවනම් ආපස්සට බලන් ගියා නම් දැන් තියෙන මොකද්ද? පෙළන සුළු දෙය පේන්නේ නැති. පෙළන සුළු දෙයට තණ්හා වුණු පෙළීම තමයි එන්නේ. නමුත් මේක තණ්හා වෙන්නේ නිකන් නෙමෙයි. පෙළන සුළුයි කියන අදහස එන්නේ නැති නිසායි තණ්හා වෙන්නේ. එන්නේ මොන අදහසද? ආස්වාද අදහස එන්නේ. ප්‍රිය අදහස එන්නේ. ශෝක අදහස එන්නේ. ඒ නිසයි තණ්හා වෙන්නේ. තණ්හා වුණොත් ඒකාන්තයෙන් දුක එනවා. ඒකාන්තයෙන් පෙලිල්ල එනවා. ඔන්න ඔය පෙලිල්ල තමයි මේ පෙලෙනවා කියලා කියන්නේ. ඔය පෙලිල්ල පෙලෙනවා උනේ මොකන් නිසාද? පෙලෙන සුළු දෙයට කැමති වෙච්ච නිසා. එහෙනම් පෙලීම කියන එක එක කොටසක්, පෙලන සුළුයි කියන එක ඒකාන්තයෙන් තව කොටසක්ද නැද්ද? තව කොටසක්. ලෝකේ ඇත්ත තමයි පෙලෙන සුළු. පෙළෙනවා කියලා කියන්නේ පෙළන සුළු දෙයට කැමති වුණාට පස්සේ එන එක. ඒක හේතුවක ඵලයක්. තණ්හා වුණාට පස්සේ පෙළිල්ල එන්නේ මොහොකටද? පෙළෙන සුළු දෙයට. පෙළෙන සුළු දෙයක් තමයි ඔබට මොන වෙලා තියෙන්නේ දෝය? ඕන වෙලා තියෙන්නේ. මේ බලමේ මේ එකකට එකක් සේරම ගැලපෙනවා පිංගතුනි. ඔය පෙළන සුළු දෙයක් තමයි අපට ඕන වෙලා තියෙන්නේ. ඒක ඕන වෙන්න ගත්තේ කවදින්දන්ද? ආස්වාදයි සපයිසාරයි කියලා ගත්ත දවස් ඉඳලා ඕන වෙලා දැන් තියෙන්නේ. හැබැයි ඔය ඕන වෙලා තියෙන්නේ මොන සුළු එකක්ද? පෙළන සුළු එකක්. නමුත් ඒ ගැන දැන් තියෙන අදහස මොකද්ද? ආස්වාදයි කියන අදහස. මොකද්ද? ඕන වෙච්ච දේ. ඔබට ඕන වෙච්ච දේවල් පිළිබඳ තියෙන අදහස මොකද්ද? ආස්වාදයි කියන අදහස. ඔය අදහස මාරුණා නම් පිංගුතුනි, එතනින් පස්සේ ඕන වීම කියන එකට වෙච්ච දෙයක් නැහැ. ඒකට කරන්න ඕනේ මොකද්ද? දිගින් දිගටම අනිච්ච වඩන්නයි ඕනේ. අනිච්ච දුක්ඛ අනත්ත වඩන එක තමයි දිගින් දිගටම කරන්න තියෙන්නේ. ඒක කරානම් පිංගුතුනි ආයි ගලේ කෙටුවා වගේ තමයි ඉර පෑවු නැතුනත් පිංගුතුනි. නිවන් දකින්න ගන ෂුව. ඉර පායන ගන්නේ තමයි. ඒකත් හේතුක බලේ. ඒව අපි දන්නේ. හැබැයි මේකදී ඒකාන්තයෙන් නිවන් දකින්න පුළුවන් කියන එක ගැන නම් ඉතින් ආයි මේක ගැන කතා කරලා තේරුම් ගන්න ඒක ගැන. ඒක ඒකාන්තයේ වෙන දෙයක් පින්වතුනි. ඔබට මේ කාරණා පැහැදිලිද පින්වතුනි? පෙළෙනවා කියන්නේ එකක්, පෙළන සුළුයි කියලා කියන්නේ සම්පූර්ණ වෙන එකක්. පෙළෙන සුළුයි කියලා කියන්නේ මේකදී දකින්න ඕන එකක්. පෙළෙනවා කියලා කියන්නේ දැනෙන එකක්. දැනෙන්නේ කොයි වෙලාවටද? පෙළන සුළු දෙයට තණ්හා වුණාට පස්සේ තමයි දැනෙන්නේ. පෙලීම කියන්නේ දැනෙන එක. පෙළෙන සුළුයි කියලා කියන්නේ දකින්න එක. කලින් දැක්කේ මොකද්ද? පෙළෙන සුළු දෙය කලින් දැක්කේ කොහමද? ආස්වාදයි කියලා. දැන් දකින්න ඕන කොහමද? පෙළෙන සුළුයි කියලා. ওই දෙකම කරන්නේ මොකෙන්ද? ඔක දැනෙන එකද ওই දෙකම? නෑ, එහෙම ගන්නවා. එහෙම අදහස ගන්නවා. ඒ අදහස ප්‍රඥාවෙන් ගන්නෙ. ප්‍රඥාවෙන් ගන්න අදහස තමයි ඇත්ත. අරක මූලාවෙන් ගත්ත අදහස අර. ඒ ඔබ අවිද්‍යාවෙන් අදහස අරන් නැද්ද? ඒක අවිද්‍යාවෙන් ගත්ත අදහස. මේක ප්‍රඥාවෙන් ගන්න අදහස ඔච්චරයි. අවිද්‍යාවෙන් ගන්න අදහස මොකද්ද? ලෝකෙ ගැන ආස්වාදයි. ප්‍රඥාවෙන් ගන්න අදහස මොකද්ද? පෙළෙන සුළුයි, නැත්නම් අනිච්චයි. අනිච්ච කියලා කියන්නේ ප්‍රඥාවෙන් ගත්ත අදහස. ආස්වාදයි කියලා කියන්නේ අවිද්‍යාවෙන් ගත්ත අදහස. අදහස් දෙකයි තියෙන්නේ. අර අදහස වැළුවාට පස්සේ ඕන වෙනවා. මේ අදහස වැළුවාට පස්සේ ඕනේ නැති වෙනවා. අරදාසවල ඕන වෙච්ච නිසා තණ්හා වෙනවා. මේ අදහසවල ඕන වීම දුරු වුණාට පස්සේ තණ්හාව කියලා ගන්න නැහැ. එහෙනම් තණ්හාව ගැන හිතර වැඩක් තියෙනවද? තණ්හාව ගැන හිතර වැඩක් නැහැ. ව හිතන්න තියෙන මොකක් ගැනද? ඇත්ත ගැන. ලෝකේ දිගින් දිගටම ලෝකේ ඇත්ත මනසිකාර කරා නම් අර භයානක තණ්හාව කියන එක වෙන්නේ නැහැ. ඉතින් මේකද ලෝකේ ඇත්ත දැනගත්ත එක හොඳ නැද්ද? හොඳ වෙලාවට නෙවෙයි මේකද ලෝකේ අනිච්ච උනේ. තේමුදින ලෝකේ අනිච්චයි කියලා දැනගත්ත එක ඔබට
සතුටට කාරණාවක් නෙමෙයිද? ඉතින් ලෝකේ අනිච්චයි අනිච්චයි කියලා වඩද්ද විගුදිරේවට මම ප්‍රීතියන්නේ නැගිනුන දෙයියනේ මේක අනිච්චයි කියලා වඩන එක වඩන්න වඩන්න මොකද වෙන්නේ ඔබට? වඩන්න වඩන්න මොකෝ වෙන්නේ ඔබට? ඔබ ලෝකෙන් ගැලවෙනවා මේ දුක්ඛඳින් ගැලවෙනවා. ඉතින් විගුදිරේ අනිච්ච වචනේ මෙනෙහි කරනවා කියන එක කොච්චර සාන්ත ප්‍රණීත දෙයක්ද? අනිච්චයි කියලා දැනගත්ත එක මේක කොච්චර වටිනවද? මේක ඇයි තනිකරම අනිච්චයි කියන එක වැහිලා තිබුණේ? මොකෙන්ද? නිච්චවලින්. ඕකට ඔබ අහලා තිබෙන්නේ මේ දේශනාවල කලින් දේශනා කළ ඇති ස්වාමීන් වහන්සේලා. ආස්වාදයේ ලෝකෙ මොකද වෙලා තියෙන්නේ? ආස්වාදයේ ලෝකෙ වැහිලා තියෙන්නේ. යථාර්ථයේ වැහිලා තියෙන්නේ ආස්වාදයෙන්. ලෝක සත්‍යය සසරේ යන්නේ මොකක් පස්සේද? ආස්වාදයේ පස්සේ. අන්නේ ආස්වාදේ තමයි සිඳල බලන්න තියෙන්නේ. ඔන්න ඔය පිය තමයි සිඳින තියෙන්නේ. මොකද මේකද ලෝකේ පිය කියලා දෙයක් නැත්තම් ඒ කෙනාගේ හිතේ උපදින. ඒ කෙනා සසර යන්නේ නැහැ. ප්‍රියයි කියලා ගන්න දෙයක් නැහැ කියලා යාට පූර්ණ වශයෙන් අවබෝධ වුණා නේ සසර යන්නේ යාට කියන අරිතුණාංශ කියලා. මාත්‍රික දෙයක් හරි හොඳයි ආස්වාදේ කියලා ගත නැහැ යනවා ඉතින් යාට. ඔන්න ඔය සංඥා විපල්යාසය කර වෙලා තියෙන දේ පිළිගනි හරි සංඥාවට ගන්න එක තමයි අපි මේ කරන්නේ. ඒකට ගන්න තමයි පිළිගනි මේ විවිධ විදිහට මේ බණ කියන්නේ. එක එක පැතිකඩ වලින් ආදීනෝ පැත්ත පෙන්වලා දෙනවා ඇත්ත පෙන්වලා දෙනවා. ඒ වගේම මේකෙන් ගැලවුණාට පස්සේ සුවයි කියන ස්වභාවය, ඒ කියන්නේ නිවනේ සාන්ත ප්‍රණීත ස්වභාවය, ඒක පෙන්වලා දෙනවා. ඔය ඔක්කොම කරන්නේ මොකටද? මේ මොකටද කරන්නේ? සංඥා විපල්යාසෙ හරිගස්ස ගන්න, පිස්සුව හොඳ කරගන්න. සංඥා විපල්යාසෙ හරිගස්ස ගත්තා නම් බිදු එතනින් එහාට ටික ඔබට හිතන් දෙයක් නැහැ. ඔබට මතකද දින දා ගුරුහාමුදුරුවෝ දේශනා කළා පිංගතුනි? මතකද ඒක? උන්වහන්සේගේ මේක මේ පුංචි දෙයක් ඇතුලේ අන්තිමට ගිහිල්ලා බැලුවට පස්සේ කරන්න තියෙන කියලා. අන්තිමට ගියාට පස්සේ තියෙන පොඩි ස්විච් එකක් තියෙනවා. ඔන්නේ ස්විච් එක ඔෆ් කරලා දාන්න තියෙන්නේ. මේ පැත්ත හැල්ල බැලුවට පස්සේ ඔක්කොම ඉවරයි. පොඩි ලීව් එකක් අදින් තියෙන්නේ. අර මහා පෙට්ටියක් උඩට ඉස්සෙනවා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හැබැයි ඒක මොකද කරන්න ඕන? නිතර කරන්න ඕන. ඔන්නෝග තමයි භාවිතා බහුලී කතා කියලා කරන්නේ. භාවිතා බහුලී කතා කරොත් තමයි යෝග මාරු වෙන්නේ. නැත්තම් මාරු වෙන්නේ කොච්චර කරන්න ඕනද? ඈ කොච්චර කරන්න ඕනද? සංඥාව මාරු වෙනකම් කරන්න ඕනේ. අනිච්ච සංඥාව වඩන්න ඕනේ. මේකට අනිච්ච සංඥාව අනිච්ච විදිහට එනකම්ම මෙච්චර කල් වැඩි වුණ සංඥාවද? නිච්ච සංඥාව. ඔබ අபிසංකාරයක් කරන වාරයක් 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 පාසා වැඩෙන්නේ මොන සංඥාවද? නිච්ච සංඥාව. කුසල සංකාරයක් කරන වාරයක් වාරයක් පාසා වැඩෙන්නේ මොකද්ද? අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව වැඩෙන්න බිඳුර ඔබ මේ ලෝකෙන් අයින් වෙනවා. මොකද බිඳුර අනිච්ච දේවල් අහිති කොහෙටද? අනිච්ච දේවල් අහිති කොහෙටද? අනිච්ච දේවල් අහිති කොහෙටද? ඈ නිවනට? අනිච්ච දේවල් කොහෙටද අහිති? ලෝකෙට. නිච්චයි කියලා කියන්නේ බොරු හප්පින් තුනේ මේ විකාරයක්. ඒ ආස්වාදය කියලා ගත්ත එක ඇත්තම ආස්වාදසාර මොකද්ද? නිවන. ලෝකේ ආස්වාදසාර නෑ. ඒව මොකද්ද? ඒව අනිච්චයි. ඔය අනිච්ච වෙච්ච දේවල් තමයි අපට ඕන වෙලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඕනෙලා තියෙන මොකේ එකක්ද ඔය? ලෝකෙ දෙයක්. ඔබට ඔය ලෝකෙ දෙයක් තමයි ඕන වෙලා තියෙන්නේ. නැද්ද? දැන් ඔබ ඔබගේ පැවැත්මට ඔබ කැමති. ඔබගේ පැවැත්ම කියලා කියන්නේ මොකටයිද එකක්ද? ලෝකෙටයි දෙයක්. රසය කියලා කියන්නේ මොකටයිද දෙයක්ද? ලෝකෙටයි දෙයක්. රූපය කියන්නේ ලෝකෙටයි දෙයක්. සද්ද ගන්ධ රස පහස රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ඔක්කොම මොකටයිද ඒවද? ලෝකෙටයි දෙයක්. ලෝකෙට අයිති දේ බින්දු ලෝකෙට දෙන්න. එතකොට ඔබට යන්න දෙනවා මේ ලෝකෙ. නැත්නම් යන්න දෙන්නේ නැහැ. හ්ම්. දැන් මේ ලංකාවට අයිති දෙයක් ලංකාවෙන් හොරගම් කරොත් යන්න දෙනවද? ඈ? යන්න දෙන්නේ නැහැ. එංගලන්තේ අයිති දෙයක් එංගලන්තෙන් හොරගම් කරොත් එහෙම. එංගලන්තේ යන්න දෙන්නේ නැහැ අයි. මොකද කරන්නේ? ඈ? යන්න දෙන්නේ නැවු තියා ගන්න. කවද වෙනකන්? දෙනකන්.
මොකවද මට දෙන්නේ? ඔබට මේ වෙලා නැද්ද? ඔබට යන්න දෙන්නේ ඕක දෙනකන්. මම පලයන්ක පුළුවන් නම් දීලා මිසක් යන්නේ නැහැ. හවුද නැද්ද? ඔබට දුන්නාට පස්සේ යන්න දෙනෝනේ. එද ඔබ ඕනෙලා තියෙන මොකේවද ඔය? ඈ? ඔය ඕනෙලා තියෙන මොනේ මොකේවද? ලෝකේවා. ඉතින් ලෝකේවා ඔබට ඕන වෙලා හරිනේ. ඒ ඔබටයි තියව නෙමෙයි. ඉතින් ඔබටයි තියව නෙමෙයි ලෝකේවා කියලා කියන්නේ. ඉතින් ඔබ දැන් මොකද කරන්නේ? ඔබට අයිති නැති ලෝකෙක හොරගම් කරගෙන දැන් ඒක තියාගෙන කියන මට යන්න ඕනි කොහෙද ඈ මට ලෝකෝත්තර වෙන්න ඕනි දැන් ලෝකෙ මොකද්ද කියන්නේ ඔබ ලෝකෝත්තරෙන් දෙන්න මට ලෝකෝත්තරෙන් දීලා ඵලෙ මම ගත්ත ටික එතකම් ඔබට යන්න දෙන්නේ නැහැ හවුද නැද්ද ඒ විතරක් නෙමෙයි දැන් ඔබ කාගෑරි දැන් හොරගම් කරොත් ඔබට දඬුවම් ඉදින් වෙනවද නැද්ද ඈ හොරගම් කරපු එළිය ඉඳලා කුටි ගන්න වෙනවා අනිවාර්යෙන්. හැබැයි මේ ලෝක දෙයක් ඕන වෙච්ච වෙලේ ඉඳලා. උඹට දැන් ඔය මොකද වෙලා තියෙන්නේ? ලෝක දෙය දැන් ඕන වෙච්ච දවසේ මොකෝ වෙලා තියෙන්නේ? මොනවද විඳින්නේ? ඈ? දඬුවම් දඬුවම්. ලෝක දේවල් ඕන වෙච්ච දවසේ ලෝ විඳින්නේ මොනවද? දඬුවම්. නැද්ද? ඔය දඬුවම් ඉවරයි නේද ලෝක දෙය ලෝකෙට දුන්නා නේද? දැන් ඔබට ඕන වෙච්ච එකක් හරි අතෑරියා නะ. දැන් ඒකෙන් දැන් දඬුවම් ඉවරයිනේ. එදී ඔය ලෝකේ කිව්වා. ඔබට කේක් ඕන වෙලා තිබ්බනේ. කේක් උඹට අයිති එක නෙමෙයි. ඒක මට අයිති එක. ඔබට කේක් ඕනේ දැන්ද? හිතහම ඔබට දෙන්න ඔබ දෙනකම්ම මම ඔබට දඬුවම් කරනවා. කොච්චර කාලයක්ද? ටිකද මුළු මේ සසරේම දඬුවම් ගින්දා. කේක් ඕන වෙලා. කාට අයිති එකද? ලෝකෙට අයිතිද? ඉතින් ලෝකෙට අයිතිය ගත්ත කියලා කියන්නේ ගුටි ගන්න වෙනවා තමයි. ඉතින් අතපය කඩාගෙන ලෝදි හැලිවල බැහැගෙන ගහනවා පුදුම කුටි බුදු අම්මෝ එච්චර දා පවු නැද්ද අපි නේද? අනේ පොඩි කේක් කෑලා කෝණුනේ ඔච්චර ගහන්න ඕනේ. දැන් කල්ප කීයක් හිත ගහනවද? නීරන්දනගගේ වැලියට ගන්න වැඩිලු කල්ප ගන්න. තාම කුටි ගන්නවා. තාම දෙන්න හිතන්නේ නැහනේ. තාම දෙන්න හිතන්නේ නැහැ නේද? බාණ්ඩවේගෙද කොච්චර නම් අල්ලගෙනද කියලා මොට්ට ගමට දැන් අපි දැනගෙනත් ඒත් දෙන්න හිතෙන්නේ නැහැ බොරුද ඈ මම තමයි පුළුවන් නම් ඔය ගෙදර යතුරු දෙන්නකෝ ආරාමෙට මොකෝ එහෙමනේ මම උදාහරණයක් කියන්නේ නමුත් මේක තියෙන්නේ ඕක තියන් ඉන්න කල්ලා ඔබ දුක් විඳිනවා ඒ කාට අයිතිද කවුරුහරි මිනිස්සේ ගෙදෙට්ට කැමති වෙලා ඒකට ගියේ ඕන වෙලා දැන් මැරිලා යන්න දෙන්නේ නැහැ ඇයි ගියොත් එම් දඬුවම් විඳින කවුද ගියේ කියලා කියන්නේ මට ලෝකෙට අයිති දෙයක් උඹ කොයි දේ කරා යන්නේ මෙහෙවර ඇයිලෙලා පෙරේතයා කරලා හිටපි මම ඔබට හොඳ වැඩක් දෙන්න කියන ගෙදරම කුණු පෙරේතයා කරලා අවුදු කල්ප ගානක් එකට ඉන්න දෙන මොනවද දඬුවම් මොකක් ඕන වෙලාද ගියේ ඕන වෙලා ගේ ඕන වෙලා යන්න හදනවා යන්න දෙන්නේ නැහැ දැන් ඔබටත් යන්න බෑ වින්තුනි හොඳට මතක තියාගන්න ඔබටත් යන්න බෑ ඔබගේ පැවැත්ම ඔබට ඕන නම් පැවැත්ම හිති කොටද ලෝකෙට පැවැත්ම ලෝකෙට හිතේ වින්තුනි එහෙනම් පැවැත්ම ඕන දාක්කල් ඔබට ලෝකෙන් යන්න බෑ ඒ වගේම ලෝකෙට අයිති පැවැත්ම නැවත ලෝකෙට දෙනකන් ලෝකෙ නිකන් ඉන්නෙත් නැහැ හැමදාම මොකද කරන්නේ හැමදාම දඬුවම් දෙනවා පින් උතුරේ දඬුවම් දෙන පිස්සුද අපිට අනුන්ගේ දෙයක් හොරග පින් උතුරේ දඬුවම් දෙන එක සාධාරණයි නේද පින් උතුරේ නේද අසාධාරණ දඬුවම් දෙන එක නෑ සාධාරණ ඇයි ඒක අපිටයි දෙක නෙමෙයි දැන් ඔබගේ කය කාටදයිද ඉතින් මොකද්ද ඉතින් කරන්නේ ඔබගේ මූණ කාටද අයිති? ඈ? මේක නම් නෑ. ලෝකෙට අයිති වින්දුනි. ඔබ නිකන් හිතින් හිතාගත රැඩක් නෑ. ඒක මට අයිති කියලා. කාටද අයිති? ලෝකෙට. ඔය ලෝකෙට අයිති වෙච්ච මූණක් තමයි ඔබට ඕන වෙලා තියෙන්නේ. ඔබට ඕන වුණා කියලා වින්දුනි අයිතිවාසිකම නැති වෙන්නේ නෑ. ඔන්න ඕක අතෑරලා දාන්න වින්දුනි. ඕක අතෑරලා දැම්මොත් වින්දුනි ඒ දඬුවම අතෑරපු වෙලාවෙම ඉවරයි. හොඳ වෙලා පොලිය නෑ වින්දුනි.
එහෙම ඔබ මෙච්චර කල් තියන් හිටියා තිකම්ම තව ටික දවසක් උඹට දෙනවා එහෙම නැහැ හැබැයි අත ඕනේ නැහැ කියලා හිතාගත්තා කියලා දෙන්නේ දඬුවම් විදිහට දෙන්න නවතනවද නේ සෝතාපන්න ඵලෙ පිහිටියා කියලා දඬුවම් නවතිනවද හරි 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 උඹ ඕනේ නැහැ කියලා අධිෂ්ඨාන කරලා ගවන්නේ දීලා හිටහංකො නේද ඔබගෙන් ආයත දෙයක් කවුරු ඉල්ල ගන්නවා නායකාරයෙක් ඇවිල්ලා කියනවා හරි හරි අයියේ මේ හවතර දෙන්නං ඈ හා හා දැන් ඉල්ලන්න දෙන්නා මොකක් හවතර නෝ මොකක් කවුද දන්නේ දෙයිද කියලා සැරින් සැරේ කෝල් කරනවා දෙනවද දෙන්නේ නැද්ද හරි 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 හෙට දෙන්නං හෙට උදේ අනිවාර්යෙන් දෙන්නං උදේ අතාරිනවද නෑ නෑ සෝතාපන්න වෙච්චනත් එහෙම තමයි එයා මොකද කියන්නේ එයා කියනවා හරි හරි දෙන්නං දෙන්නං දෙන්න දැන් අහන්නේ මොකද ප්‍රශ්නේ කවද්ද දෙන්නේ කවද්ද දෙන්නේ හරි හරි ඉතින් හරි අයියා ඉතින් හරි හරිහත් උනව දෙන්නම් අයියේ මට තෝ විශ්වාස නැහැ ඇයි අනන්ත සංසාරයක් උඹ මට දුන්නේ නැහැ දැන් උඹ නිකම් මේ මට දෙන්නම් කියලා පොරොන්දු වෙනවා මට උඹ හත පහකට විශ්වාසයක් නැහැ උඹ හරිහත් වෙන්නේ කවද්ද හිතහම් මං උඹ ගාව එතකන් ඉන්නවා එතකන් මොනවද උඹට මං දෙන්නේ දඬුවම් හරිහත් වෙච්ච දවසට තමයි එයා ඔබව අතහැරලා දාන්නේ අතහැලා දාපු ගමන් දැන් ඔබට බැරිද ලෝකෙන් අයින් වෙන්න? පුළුවන්. කවුරුත් මුකුත් කියන්නේ යන්න දෙනවා. හැබැයි එකක් හරි තියාගත්තොත් යන්න දෙන්නේ නැහැ. ලෝකෝත්තර වෙන්න බෑ. ලෝකෙම තමයි ඉන්න වෙන්නේ. ඇයි අයිටි එකක් තියෙනවා? පැහැදිලිද දින්ගතුනි? මේක ඒ කාන්තෙන් පිටුදුර ඔබට අතහැර ගන්න පුළුවන්. අතහරින්න මොකද කරන්නේ? අතහරිනවා අතහරිනවා කියන්නේද? නෑ. අනිච්ච වඩන්න. අනිච්ච වඩන්න මේක දිගින් දිගටම අනිච්ච වඩන්න. ඔබට මේකදී මේකයි ඒ කාන්තෙන් කරන්න පුළුවන්. ඔබ බොහොම විශේෂ පිරිසක් වෙනතුනි. ඔබ බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්. ඔබ හිතන්නේ බබ නිකම් පිරිසක් කියලා. මේක තේරෙන්නේ නැහැ බොහොම සුළු පිරිසක් ඉන්නේ. මම හිතන්නේ මේක හැමදාම දේශනාවල මතක් කරනවා. ගුරුහාමුදුරුව මතක් කරනවා, අමාදස්සනාමුදුරුව මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා, හැමෝම මතක් කරනවා. ඔබ බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්. ඔබ ඔබගෙන අවතක් සේරුපත් වෙන්න එපා. ඔබට මේක ඒකාන්තයෙන් කරන්න පුළුවන්. කරන්න බෙගුදිර ඔබ අනිච්ච වඩන්න 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 බෙගුදිර ඔබට මහා පුදුමාකාර පිනක් සැකසෙනවා. තථායනවද දේශනා කරලා තියෙනව නේද එහෙම? මොකද උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ? ඈ? මලක් කිවින මොහොතක්. මලක් කිවිද මොහොතක් අනිච්ච වැඩුවොත් ඒකට සමාන කරන්න පුළුවන් පිනා නෑ කොහොමද එහෙම වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ මලක් කිවින මොහොතක් අනිච්ච වැඩුවොත් ඒ තරම් පිනක් තවත් නෑ කොහොමද එහෙම වෙන්නේ මාරු ප්‍රශ්නේ නේද ඒක මට යම් කරුණක් තේරුණා වේ මන් දන්නේ ඒක හරිද කියලා සාධාරණේ ඇති. ඔබ ඒ ගැන හිතලා බලන්න. ඔබට ඒකේ වටිනාකමක් එයි. පිංගුතුනි ඔබ සෝතාපන්න ඵලයේ පිහිටියොත්. ඔබ පිංගුතුනි මේ සසරේ ඔබට ලබන්න පුළුවන් උතුම දේ ඔබ ලැබුවා. ඇයි එහෙම කියන්නේ? දැන් මේකදී ඔබ දන්නවා ඇතිනේ සූර්යග්‍රහණ සමහර සූර්යග්‍රහණ තියෙනවා ජීවිතේන කීවතාවද බලන්න පුළුවන් එක වතාවයි ආයි ඒකල කියනවා ආයි අවුරුදු 20000කින් තමයි ওই සූර්යග්‍රහණේ ආයි වෙන්නේ කියලා දැන් ඒක එකයි ඉන්න පුළුවන් එකෙක්ක් නැහැ නේ 20000කින් ඉන්න පුළුවන් දැන් මොකද කරන්නේ ටක්ගල කියලා අරක බලනවා හැබැයි පෙන්නේ 20000කින් හරි ආයි එනව නේද ඒක 20000කින් හරි ආයි ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන් නේ නවත් පින්නතුනි ඔබට ඔබ සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා කියන්නේ බෙගදිනේ. ඔබට මේ සංසාරේ ලබන්න පුළුවන් පළවෙනි සහ අන්තිම තනතුර තමයි ලැබුවේ. ඒකට කියනවා සංඝ කියලා. ඔබ සංඝ කියන තනතුරටපත් වුණා. කෙනෙක් සංඝ කියන තනතුරටපත් වුණා බෙගදිනේ සංඝ කියලා කියන්නේ ඔබ ආපු සසරේ කීපාර ලබන්න පුළුවන් එකද? කීපාරද?
එක පාරයි සහ ඒක තමයි ඔබ පත් වෙන අන්තිම 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 මොකද්ද ඔබගේ ජීවිතේ ලබන සසරේ ලැබවු පළවෙනිම මුලින්ම එකපාරව තනතුරු ලැබි මොකද්ද සංඝ පළවෙනි සහ අන්තිම තනතුරු තමයි බිඳුරේ සංඝ කියලා කියන්නේ ඒ තනතුරු බිඳුරේ ඔබට ආයි ලබන්න බෑ එකපාරයි ලැබෙන්නේ ඒ පළවෙනි සහ අන්තිම එක ඔබ දන්නව නේද බිඳුතුනි සක්විති රජතුමාදටද ඔබ වැඩිපුර ගරු කරන්නේ ඒ කෙනාද වැඩිපුර ශ්‍රේෂ්ඨ නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දක් අවුරුද්දක් සැරයට පත් වෙන රජතුමාට ශ්‍රේෂ්ඨ දැන් බිඳුතුනි අපි හිතමු දුර්ලභව ලැබෙන තනතුරා නේද සක් මේ සක්‍ර දේවෙන්ද තනතුර දුර්ලභයි නේද දුර්ලභයි කියන්නේ අති දුර්ලභ කරුණන්නේ ඔක ඇයි ඒක එච්චර ශ්‍රේෂ්ඨ විදිහට සලකන්නේ ඇයි ඒක එච්චර ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි හැමෝම මේ ගරු කරන්නේ ওই තරම් ගරු කරන්නේ ඇයි සක් දැන් අපි දුමු සක්විති මේ කවුද සක්‍ර දේවෙන්දවරු හැමතැනම ඉන්නවා පිටකොටුවේ 600ක් ඉන්න සක්‍ර දේවෙන්දවරු දැන් වැඩක් තියෙන ගද්දි දැන් වැඩක් නැහැ නවත් විමුදිරි ඒකට හැමෝම ගරු කරනවා ඇයි එක්කෙනයි ඉන්නේ ඒ තනතුරු ලබන්න බැහැ ලේසි කෙනෙකුට කෙනෙක් මුළු සසරටම බිඳුදිනේ බොහොම කෙටි ප්‍රමාණයක් වෙන්නේ සමහරට ලබලා ඇත්තේ නමුත් බිඳුදිනේ ඒක නැති වුණාට ඒකයි ලබන්න පුළුවන්නේ සක්‍ර දේන් තනතුරු නැති වෙනවා නමුත් බිඳුදිනේ කල්ප කෝටියකින් හරි ආයෙ ලබන්න බැරිද ආයෙ පුළුවන් නමුත් සංඝ කියන තනතුරු එකයි ලබන්න පුළුවන් එක පාරයි ලබන්න පුළුවන් බිඳුදිනේ ආයෙ කල්ප කීයකින් ආයෙ ලබන්න පුළුවන් ආයි කල්පකීකින් ලබන්න පුළුවන් ආයි ලබන්න බෑ බින්ද ඒ තනතුරට පත් උනත් පත් උනාම තමයි ඒ තනතුරට පත් වෙච්ච අය බින්ද බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ ඒ අය තමයි බින්ද මේ ලෝකේ දුර්ලභම මිනිස්සු දුර්ලභම සත්වය කෙනෙක් සංඝ කියන තනතුරට පත් උනන කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටියන ඒ අය තමයි බින්දුනේ මේ සමස්ත විශ්වෙම ඉන්න දුර්ලභම මිනිස් සත්ව කොටසේ ඒ අය එච්චර දුර්ලභයි දුර්ලභයි කියලා කියන්නේ පුදුම දුර්ලභයි ඒක ඇයි ඒක කාලෙකට ඇහිලා ආයි එන එක නෙමෙයි ආවොත් ආව එච්චර තමයි ඒ කියන්නේ එයා සංඝ වෙලා ඉන්න කාලේ එයාට වන්දනා කරන්න ලැබෙන්නේ බොහොම සීමිත කාලයයි එයාට ආයි වඳින්න වෙන්නේ නැහැ සංඝකින් තනතුරු කෙනෙක් පත් වුණාට පස්සේ එයාට වඳින්න එයාට ගරු කරන්න පුළුවන් කෙනෙක්ට බොහොම සීමිත කාලයයි නමුත් සක්‍ර දෙවෙන් තනතුරු කෙනෙක් පත් වුණා එයාට ගරු කර ගරු සර්කල් දක්වන්න බැරි වුණා කෙනෙක්ට. නමුත් ආයි chance එකක් එන්නේ නැද්ද? අනිවාර්යෙන් එන්නේ නැද්ද? අනිවාර්යෙන් එනවා. නමුත් මේ කෙනෙක් සංඝ කියන තන්ත්‍රයට පත් වුණා. ඒකේනම් පිරිණිවෙනකම් විතරයි එයාට ගරු කරන්න පුළුවන්. ආයි එයාට කාටවත් ගරු කරන්න බෑ. කවද වෙනකන්? කවද වෙනකන්? කවදාවත් බෑ. ගෞතම බුදු පියාණන් වහන්සේ ආයි ගරු කරන්න පුළුවන්ද ඔබට? කෝවිඳු සරියුත් මහ රහතන් වහන්සේ කෝවිඳු මහකාශ්‍යප මහ රහතන් වහන්සේ කෝවිඳු සීවලි මහ රහතන් වහන්සේ කෝවස්සජි මහ රහතන් වහන්සේ දැන් ඔබ කොහොමද මේ උන්වහන්සේ කකුල් දෙක අල්ලලා වඳි උන්වහන්සේ පිරිනොම් පෑව උන්වහන්සේ විඳු මේ සසරේ ලබන් තියෙන අන්තිම අද්දවේ ලැබුවා අන්තිම තනතුරු ලැබුවා සදාහට මුන්නාසේ නික්මුණා ඉවර ආයි වන්දනා කරන්න වෙන්නේ හැබැයි සක්‍ර දේවෙන්දතුමාට ඔබ අද ගරු කරනවා නමුත් ඔබට ආයි ගරු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද ලැබෙනවා ඔබගේ අම්මට අද ඔබ ගරු කරනවා නමුත් ඔය අම්මට ගරු කරන්න බැරි වුණා කියලා ඔබට ආයි ගරු කරන්න ලැබෙන්නේ නැද්ද ලැබෙනවා බින්දුනේ අනිවාර්යෙන් ලැබෙනවා නමුත් බින්දුනේ සංඝ කියන කෙනෙක්ට කෙනෙක් පත් වුණොත් ඒ කෙනාට ගරු කරන්න ලැබෙන්නේ බොහොම සීමිත කාලයයි ඒ කාලෙන් පස්සේ ඒ කෙනාට ආයි ගරු කරන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා බින්දුනේ සංඝ කියන තනතුරට ඔබ පත් වුණා නම් සංඝ කියන තනතුර තමයි බින්දුනේ මේ සක්වල දාසියේ තියෙන දුර්ලභම තනතුර ඒකට බින්දුනේ
මට තේරෙන්නේ නැහැ විස්තර කරලා. ඔබ එතෙන්ට වත් තුන නම් ඔබ එතන ඉන්නේ. ඒකයි පිංගුදිරි සංඝරත්නයට දෙන දානේ ඒ තරම් උතුම් වෙන්නේ. ඒක කෙලවර කරන්න බෑ පිංගුදිරි. ඒකේ වචන වලින් කියන්න බෑ පිංගුදිරි කොච්චරක්ද කියන එක. ඇයි පිංගුදිරි මේ උන්නාසේලාට දෙන සංඝරත්නයට දෙන දානේ. දැන් මේ සංඝ කිව්වට පස්සේ මොන සංඝද මේ කතාව? ඈ? ආරයන් වහන්සේලා ගැන කතා කරන්නේ. එතකොට ඒක සිවුරු තියන අයද අයිති? එහෙම කන්නේ. සංඝරත්නය ගැන මම මේ කතා කරන්නේ. කෙනෙක් පිංගුදිරි සංඝරත්නය සංඝ බවට පත් වුණා කියලා කියන්නේ කෙනේ සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා කියන්නේ. ඒ කෙනා පිංගුදිනු ඒ කෙනා තරම් මේ ලෝක ධාතු වල සිතක් සලසපු කෙනෙක් තව නැහැ. කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටියා නම් පිංගුදිනු එයා තරම් ඒ සෝතාපන්න ඵලයේ පිහිටපු ගමන් පිංගුදිනු එයා කරන පින ඒක ඒක කියන වචනයක් නෑ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ පිහිටපු ගමන් පිංගුදිනු එයා මේ මුළු සක්වලටම කරන සේවය ඒක කියන වචනයක් නෑ. කොහොමද ඒක එහෙම වෙන්නේ? පිංගුදිනු කෙනේ සෝතාපන්න ඵලයේ පිහිටිය ගමන් ඒ කෙනා පිංගුදිනු ශේකල තිරිසං අපාය ඇත්තේ වෙනවා. ශේකල ප්‍රේත විෂය ඇත්තේ වෙනවා. ශේකල අසුරය ඇත්තේ වෙනවා. ශේකල නිරය ඇත්තේ වෙනවා. ඒ කියන්නේ පිංගුදිනු කෙනේ සෝතාපන්න ඵලයේ පිහිටියක් කියන්නේ එයා සෝතාපන්න ඵලයේ පිහිටන්න කලින් ඒ විදිහටම හිටියානම් හරක් කී දෙනෙක් ලෝකෙ මතුවෙනවද අනාගතයේදී? එයා ඒ වෙලාවේ සෝතාපන්න ඵලයේ පිහිටියේ නැත්තම් දැන් අර සතර අපාය හතර ශේකලාද? නෑ. අපි ඔන්න සතරේ ඔක්කොම අයිකල එක කැලලකට ගියා. එක පොඩි පොයින්ට් එකට යන්නේ. ගියේ නැත්තම් පිඟුතුනි මෙයා ඒකාන්තයෙන් හරකෙක් කියලා උපදින්න බැරිද? හරකෙක් කියලා ඉපදුනා නම් ඉපදිච්ච දවස් ඉඳලා ඔය හරක වෙලා ඉපදිච්ච නිසා ඒ හරකව කවුරැයි මරන්නේ නැද්ද? දැන් මේ හරක උපදින්නේ නැති නිසා අර ගනුදෙනු ඉවරයි නේද? හරක වෙලා උපදින්නේ මොකටද? ණය ගෙවන්නේ. ණය ගෙවන්නේ කොහොමද? ලේන් කිරෙන්. දැන් කිරි ගන්නයි, ලේ ගන්නයි, මත් ගන්නයි ගිහිල්ලා. දැන් ඕක මරනවද නැද්ද? මරගොව මං මරපේ කර්මකෝ වෙන්නේ. ඔබ අහලා දිනවද ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා කියලා? දැන් හරකගේ බෙල්ල කපනවා. දැන් බෙල්ල කපන්නේ සතර ගන්දිරු. ඒක හරි. නමුත් හරක ඉපදිච්ච නිසා නේද මේ බෙල්ල කපන්නේ? දැන් මේ බෙල්ල කැපුවට පස්සේ බෙල්ල කපුවේ ගන්න මොකෝ වෙන්නේ? ඒ ඇඟ ලෝම ගන්නේ හිස් කැපුම් ලදා. දැන් ඒකගේ බෙල්ල කපනවා. බෙල්ල කපන්නේ ඒකයි හරකෙක් කියලා උපදිනවා. දැන් ඒ හරකයි බෙල්ලකයි කපුව කපන. ආයි තව එකෙක් කපනවා. පේනවද විදිහට මේව ජාලේ වගේ වීදිලා යන හැටි? ඒක හරකෙක් ගැන කියන්නේ. දැන් පිංගුදිරි සෝතාපන්න ඵලයේ පිහිටපු කෙනා එක හරකෙක් කියලා උපදින එක නවතිනවා. ආයේ හරක උපදින්නේ නැහැ. උපදින්නේ හිටියයි හරක සෝතාපන්න උන් නැත්තම්. නමුත් පිංගුදිරි මේ කෙනා සෝතාපන්න ඵලයේ පිහිටපු නිසා ඒ උපදින්න ඉඳපු හරක ආයේ කවදාවත් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැති නිසා පිංගුදිරි ඒකත් එක්ක වෙන්න තියෙච්ච අනන්ත අප්‍රමාණ ගනුදෙනු කන්දනාව ඔක්කොම එදාම ඉවරයි. ඒ හරක මේ ලෝකේ පහළ වෙච්ච නිසා පිංගුදිරි සතර අපාගත වෙන්න බිලියන් ප්‍රකෝටි ප්‍රකෝටි ගණක් හිටියන ඒ සියලු දෙනා සතර අපාගත වෙන්න තියෙන හේතු එදාම නිරුද්ධ වෙලා ගියා. එක හරකෙක් ගැන මං කිව්වේ. එක හරකෙක් ගැන කිව්වේ. ලෝකේ හරක් විතරයි නේද ඉන්නේ තිරිසන් සතු? ඈ නැද්ද? තව ඉන්නවා. එළුවා. ඒ සෝතාපන්න වෙච්ච කෙනා පිංගුදිරි සෝතාපන්න උන් නැත්තම් එයා ඒකාන්තයෙන් එළුවෙක් කියලා උපදිනවා. එයා එළුව වෙලා ඉපදුනා නම් මොකෝ වෙන්නේ? එයාගේ එළුව වුණාට පස්සේ ගනුදෙනු පියවන්න සසරේ කොච්චරක් හිටියද? ඒ ඔක්කොම දැන් ගනුදෙනු පියවන්න ගත්තා. මොකක් වෙච්ච නිසාද? එළුව වෙලා ඉපදෙච්ච නිසා. දැන් මෙයා පිංගුදිනි සෝතාපන්න ඵලයේ පිහිටපු ගමන් අර එළුව මේ ලෝකෙට ආයි බිහි වෙන්නේ නැහැ. එළුව බිහි වෙන්නේ නැහැ කියලා කියන්නේ පිංගුදිනි ඒක නිසා ගිනි නිරේට යන්න හිදුපු කෝටි ප්‍රකෝටි ගානක සත්ව පිරිසක් එදාම බේරුණා. ශේකල නිරේ තිරිසන් අපායත්තේ කිව්වහම තිරිසන් අපායේ ඉන්නේ හරකයි එළුවයිනේ. ඈ නැද්ද? පිංගුදිනි යා සෝතාපන්න ඵලයේ පිහිටියා නා. එක හරකයි නේද උපදින්න හිටියේ? එකයි එකයි. ඈ එක හරකෙක් වෙලා නේද උපදින්න හිටියේ? ආ නැද්ද? හරක් කීයක්ද? හරක් කීයක්ද? අනන්තයි.
එතකොට විගතුනි මෙයා සෝතාපන්න ඵලයේ පිහිටපු ගමන් ඒ හරක් අනන්තයේම උපදිනවද? නැහැ. එදාම උපදින එක නැවතුණා. ඒ හරක් අනන්තයේ නිසාම ගනුදෙනු පියවන්න ආපු කට්ටිය. ඒ ගනුදෙනු තත් ඔක්කොම වුණේ. ඒ ගනුදෙනු තත් ඔක්කොම ඉවරයි. පිංගුතුනි අඟුලිමාල මහරහතන් වහන්සේ උන්නාසේ අරිහත් තුන් නැත්තා. උන්නාසේ බෙල්ල කපපු කට්ටිය මොකෝ කරගන්නේ අද? මොකද උන්නාසේ අරිහත් තුන් නැත්තම් උන්නාසේ අනිවාර්යයෙන් මේ ලෝකෙ උපදිනවා. ඉපදුනා නම් පිළිගනි අර කරපු ගනුදෙනු ටික මොකෝ වෙන්නේ ආයි කරකිලා? ආයි ඇවිල්ලා පිළිගනි අනිවාර්යෙන් ගනුදෙනු පියව ගන්නවා. අනිවාර්යෙන් උන්නාසේ මරනවා. කීවතාවක් මරයිද? මරණ සැරේට මරණේ කාට මොකෝ වෙන්නේ? ඒක ආයි නිරේට යනවා. ඒකව තව එකකින් මරනවා. ඒක මොකෝ වෙන්නේ? ඒක ආයි යනවා. දැන් පිළිගනි අඟුලිමාල මහරහතන් වහන්සේ ආයි මේලකට උපදින්නේ නැහැ. දැන් අර ගනුදෙනු ඔක්කොම ඉවරයි. ඉපදුනා නම් පිංගතුනි. පේනද විගණ සෝතාපන්න ඵලයේ පිහිටපු ගමන් සේකල තිරිසන් නිරේ ඇත්තේ කියන එක යටතේ ලෝකෙ වෙන සෙත පේනද? ඔබට ඒක වල කියන්න පුළුවන් ඉලක්කම කි? පුළුවන් ඉලක්කම කියන්න බෑ පිංගතුනි. අනන්ත අප්‍රමාණයක් පිංගතුනි. ඒ කියන්නේ ඉලක්කමකින් කියන්න බෑ පිංගතුනි. ලෝක සත්‍ය මේකෙන් මහා ගිනි කඳකින් ගලවල් දැම්මා. ඇයි ඒ කියන කෙනා පිංගතුනි ආයි නිරේ උපදින්නේ නැහැ. ආයි අසුරේ උපදින්නේ, ආයි පෙරේතය වෙලා උපදින්නේ, ආයි තිරිසනා වෙලා උපදින්නේ. සෝතාපන්න ඵලයේ පිහිටපු ගම අන්න පිඟුරි දීපු දානේ. ඒ තරම් සිතස් සලසපු තව කවුද ඉන්නේ? ආ කෙනෙක් ඉන්න හරක් 1000ක් බේරගත්තා. ආ සෝතාපන්න කියලා හරක් කීයක් බේරගත්තා? ඈ මොකෝ කෙනෙක් ඉන්න අපි යා මුළු ජීවිත කාලෙම එළුව 60000ක් බේරගත්තා. සෝතාපන්න කෙනෙක් එළුව කීයක් බේරගත්තා? පේනාද වින්දු කෙනෙක් ඔය කියන තන්තරට පත් වෙච්ච ගමන් ඒ කෙනා පිඟුතුනි මේ ලෝකෙට කරපු දේ එතෙන් තාම එතන කෙනෙක් අනාගාමි වෙනවා. දැන් මොකෝ වෙන්නේ? අනාගාමි වෙච්ච ගමන් පිඟුතුනි ආයික උපදින්නේ නැහැ කොහෙද? කාම ලෝකෙ. කාම ලෝකෙ ඉපදුනා නම් පිඟුතුනි ඒක නයි ඉපදිච්ච නිසා මොන තරම් පිරිසකට හානියක් වෙනවද? ඔබ අද පිඟුතුනි ඉපදුන දවසේ ඉඳලා මේ වෙනකන් ඔබ ජීවත් වෙච්ච නිසා කී දාහක් මැරිලා තියෙනවද? ඔබ මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ පිඟුතුනි පුදුම කරදරයක්නේ. ඔබ මේ ලෝකේ අද ඉපදුන් නැත්තම් පිඟුතුනි ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. පිඟුතුනි ඔබ අනිච්ච දුක්ඛ අනාත්ම මෙහින් වඩනකොට අද්දව ලක්ෂකනම් පිඟුතුනි උපදින්න තීච්ච ඒවා ගැලවෙනවා. ඔබ ඒක දන්නේ. නවත් පිඟුතුනි ඔබ එක වතාවක් අනිච්ච දුක්ඛ අනාත්ම වඩද්දී ඒ අනිච්ච දුක්ඛ අනාත්ම වඩනකොට පිඟුතුනි ඔබ මාත්‍රයක් ඔබගේ රාගක්කේ දේශක්කේ මෝහක්කේ වුණොත් ඒක නිසා පිඟුතුනි උපදින තීච්ච අද්දව කෝටි ප්‍රකෝටි ගණක් හැරිලා යනවා. හැරිලා ගිහිල්ලා 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 යම් දවසක පිඟුතුනි එක අද්දවයකත් උපදින්න හේතුව ඔක්කොම ටික හැරිලා ගියාට පස්සේ එයා උපදින්නේ නැහැ කියන අරියත් වුණා. කෙනෙක් අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවා කියලා කියන්නේ පිඟුතුනි ඒ කෙනා ඒ කරන දේ නිසා පිඟුතුනි මේ ලෝකෙට වෙන සෙත ඒක වශයෙන්ද වෙරලන්න බෑ පිඟුතුනි. ඒක මොකකල්ලද කරන්න පුළුවන් කියන එච්චර දෙයක්? මොකකල්ලද කරන්න පුළුවන්? මොකකල්ලවත් කරන්න බෑ. කිසිම දෙයක් කරලා කරන්න බෑ පිඟුතුනි. කෙනෙක් සංඝ කියන තන්තුරටපත් වුණා නම් පිඟුතුනි ඒ කෙනාගේ හිතේ එකම තියෙන්නේ මොකද්ද? ලෝක සත්‍යයට අවිඩස් හදලා කරන එකද? නෑ පිඟුතුනි. ඒ කෙනාගේ හිතේ තනිකරම තියෙන පිඟුතුනි ලෝක සත්‍යයට සිත සරසන එක. ඇයි? ඒ කෙනා හැමතිස්සෙම බලන්නේ නිවනට යන්න. ලෝක සත්‍යයට කරන් තියෙන යම් සෙතක් තියෙනවා නම් පිඟුතුනි අන්නේ සෙත උපරිමයෙන් කරන අදහස් තමයි ඒ කෙනාගේ හිතේ තියෙන්නේ. ඒ කෙනා හැමතිස්සෙම පිඟුතුනි මොකද්ද කරන්නේ? දහම් මානසිකාරය කරන පුණ්‍ය කටයුතු කරනවා. වෙන මොකුත් කරන්නේ නෑ. මෙත්තාව පතුරනවා පිඟුතුනි. ඒක තුලින් නැගෙන ශක්තිය පිඟුතුනි ආයි කියලා නිම කරන්න බෑ. අනන්ත අප්‍රමාණ ශක්තිය නැගින කියන්නේ. කෙනෙක් සංඝ කියන තන්තුරටපත් වුණා නම් දැන් මට කියන්න පිඟුතුනි ඔබ අහලා දිනව නේද? මුළු රටකට දානය දෙනවට වඩා උතුම් සංඝයා වහන්සේ නමකට බත් හැන්දක් දෙන එක කියලා. ඇයි? කොහොමද එහෙම වෙන්නේ? ඔබට රටේ මිනිසුන්ට ඕන තරම් දාන දෙන්න පුළුවන් පිසු. නැවතේ සංඝයා වහන්සේට ආයි දානයක් දෙන්න වෙන්නේ නැහැ ඔබට.
උන්වහන්සේ තරම් පිළිගනු මේ ලෝකෙට සදාසම් කියන තවත් නැහැ. මේ සංඝ ගැන සංඝරත්නය ගැන මේ මේ යන්තම් නිකන් තේරිච්ච දෙයක් මේ කියන්නේ. යන්තම් තේරිච්ච දෙයක් තේරෙන්නේ නැහැ පිළිගනු මේ මහ ගුණය. එහෙනම් ඉතින් ධර්ම රත්නේ බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කතා කරලා නැහැ පිළි තේරෙන්නේ හුස්ම ඉරෙන්න වගේ නේ මේ කතා කරද්දී. ඒක තේරෙන්නේ නැහැ. මම ඉතින් අපේ ධාර ධම්මහතුරියම් කරුණ මතක් කරා වගේ මට ඇහුණ උඩට දේශනාවේදී. ඔබට ඒක තේරුණාද මේ කියව කතා? දෙවිඳුරි මහාකාශ මහරතන වහන්සේ ගැන වුණාස කියව කරුණ මතකද? හරි මම ආයි කියන්නම්කෝ දෙවිඳුරි මහාකාශ මහරතන වහන්සේ හැමෝ දන්නවා. උන්නාස විගුදිරි පාරේ වඩිනකොට ලෞතර බුදුපියන් වහන්සේ උන්නාන්සේට පේන්න ඉර්ධියෙන් මල් වරුසාවක් විහිදුවලා ඒකේ මල් පෙති පේන්න උන්නාන්සේට පේන්න මහාකාශ්‍යපයන් වහන්සේ දැනගත්තලු විගුදිරි මේක දැකලා මගේ ගුරුවරයා මේ ළඟපාතක ඉන්නවා කියලා. කවුද ඉතල තියෙන්නේ? මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. ඊට පස්සේ විගුදිරි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුපියන් වහන්සේ ළඟට යනවා. ගෙල්ලලා පිටු උන්නාසිතර ඉදගෙන ඉන්නලා ගුරුතුමනි කියලා කතා කරනවා. කවුද කියන්නේ? මහාකාශ මහරතනාවේ මගේ ගුරුතුමා කියලා වන්දනා කරගන්න ඇති. උන්නාසයට එහෙම වන්දනා කරගන්නවා අධි කටි උත්තර කරන්න ඇති. එතකොට පිටු තතයන්වාද කියන පුදුම කතාව. ඇඟ හිරියටලා යන පිටු මගෙන. උන්නාස කියනවා කාශ්‍යපිනි ඔබ වැනි ಗುಣ තියෙන කෙනෙක් සත්තුමා සාගරයේ ඉස්සරහට ගිහිල්ලා සත්තුමා සාගරයට ඇඟිලි දික් කරලා කිව්වොත් මේ මගේ ගුරුවරයා කියලා කිව්වොත් කාටද කියන්නේ? සත්තුමා සාගරයට. සත්තුමා සාගරයට පිඟුතුනි ඒක දරන්න බෑ. මගේ ගුරුවරයා කියලා කිව්වොත් එimhe සත්තුමා සාගරයට සත්තුමා සාගරයට ඒක දරන්න බෑ. තථායනවාස කියනවා ඔබ ගිහිල්ලා ගුරුවරයා කියලා සත්තුමා සාගරයට කිව්වොත් එimhe ඒක දරන්න බැරුව ඒ ශ්‍රේණියකින් දුවිල්ලක් බවට පත් වෙනවා කියලා මුළු සත්තුමා සාගරයම දරන්න වෙරුව. තථායන් වහන්සේ කියනවා විගිදිරි ඔබ ගිහිල්ලා මහමෙරු කන්ද ඉස්සරහට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ මගේ ගුරුවරයා කියලා මහමෙරු කන්ද පෙන්නුවොත් මහමෙරු කන්දර විගිදිරි එක දරන්න වෙරුව. ශනේකින් විගිදිරි කුසුණු විසුණුලා ගිහිල්ලා වැලියටයක් වෙලා ඔබ වහන්සේගේ දෙපා මුල වැටෙනවා කියලා. මහමෙරු පර්වතේ. කවුරු කිව්වොත්ද? කාශ්‍යප මහරහතන් වහන්සේ කිව්වොත් මේ මගේ ගුරුවරයා කියලා. දරන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් උන්වහන්සේ. ඊරවසින් තතයන් වහන්සේ කියන හොඳම කතාව. උන්වහන්සේ කියනවා මහා කාශ්‍යපේනි ඔබ වගේ අය. ඒ කියන්නේ ඔබ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලම මේ ලෝකේ පුරාම මේ පෘථුවේ හැමතැනම උරහිසට උරහිස ගෑවෙන්න හිටියොත්. ඒ කියන්නේ මෙතන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉන්න අනිත් කෙනා උරහිසට ගෑවෙන්න ඊළඟට ඉන්නවා. ඊළඟට මේ මුළු ලෝකේ මුළු පුරාම මහාකාශ මහරතන වහන්සේලා පිරිලා මුළු ලෝකෙම උරහිස ගෑවෙන්න ඉන්නවා. කීයක් ඉදිරිය ඉන්න පුළුවන්? අනන්ත ප්‍රමාණයක් ඉන්න පුළුවන් නේද? උන්වහන්සේලා ඔක්කොම එකතු වෙලා එකපාර තථාගතයන් වහන්සේ නමකට කිව්වොත් එහෙම ඔබයි අපගේ ගුරුවරයා කියලා තථාගතයන් වහන්සේ කියනවා මිතුනේ. තථාගතයන් වහන්සේ නමකගේ මයිලක්වත් නැවෙන්නේ නැහැ කියලා ඒකට. හිතා ගන්නවත් බැරි නේද? ඔබ වහන්සේ වගේ අය ලෝකෙ පුරාම උරහිසට උරහිස ඇලිලා ඉඳලා ඔක්කොම එකට එකපාර කිව්වත් තථාගතයන් වහන්සේ නමක් පෙන්නලා, ඒ කියන්නේ එක බුදු කෙනෙක් පෙන්නලා කිව්වොත් ඔබ වහන්සේ අපි ඔක්කොගෙම ගුරුවරයා කියලා. ඉංග්‍රීසි උන්නාසගේ රෝම කූපයක්වත් නැවෙන්නේ. තේරුම නැහැ නේද එන බුදුහාමුදුරුවෝ ගැන කතා කරලා? ඒක හවි අතෑල දාමු. මහාකාශ මහරතන වහන්සේ කියන්නේ කවුද කියලා හිතාගත්තේ එතකොට? මහමෙරු කන්ද බිඳි සුණු විසුණු වෙලා දෙපා මුල වැලි කැටය කියලා වැටෙනවා. දරන්න බැරුව ඒ ගුණේ. ඒ තරම් ශ්‍රේෂ්ඨයෝ බිඳි මේ ශාසනේ ඉන්නේ. ඒකයි බිඳි සංඝරත්නයේ දෙන දාණය ওই තරම් උතුම් වෙන්නේ. සංඝරත්නයට කරන වන්දනාව ඒක එච්චර උතුම් වෙන විදිහට අහලා දිනන්නේ සාදුකාරයක් දුන්නේ. සමහර මහරහතන් වහන්සේලාට විගුදිරි ගිහිල්ලා මුකුත් නැහැ මේ පුංචි දෙයක් අඹ ගෙඩියා ඈ වෙරළු ගෙඩියා මලක් වීසි කරලා පොඩි පුංචි උටි මලක් වීසි කරලා නේද සාදුකාරයෙක් එච්චරයි කරලා තියෙන්නේ. නමුත් විගුදිරි මේකෙන් එන විපාකේ කොහොමද?
කොහොමද එච්චර දේවල් වෙන්නේ මොකද මේ ඒ ශ්‍රේෂ්ඨ පිරිස තරම් ශ්‍රේෂ්ඨ පිරිසක් වින්දුනේ මේ ලෝක ධාතුවේ නැහැ ඒකයි අපි කියන්නේ මේ ඔබ මහා පුදුම ශ්‍රේෂ්ඨ පිරිසක් කියලා ඔබට තේරෙන්නේ ඔබ කවුද කියලා ඔබට තේරෙන්නේ නැහැ වින්දුනේ ඔබ කවුද කියලා ඔබ අහලා තියෙනවද වින්දුනේ ගුරුහාමුදුරු නිතර දේශනා කරන කාටවත් බයින්න එපා කියලා තේනවද උන්නාද කියනේව උන්නාද කියලා තියෙනව නේද කිසි කෙනෙකුට වචනයක් කියන්න එපා කියලා තව කෙනෙක් කොටවන්න එපා දස අකුසලේ කරන්න එපා ඇයි ඔය කරන්න එපා කියලා කියන්නේ ඔබ දන්නේ නැහැ නේ පිටුනේ කාටද කියන්නේ කියලා. ඔය වගේම තවගේ අනිත් පැත්ත. හොඳ පැත්ත වගේම තමයි අනිත් පැත්ත. ඒකයි කියන්නේ පිටුනේ අපවාද උපවාද කරන්න එපා කියලා. මොකෝ වෙන්නේ? ඕකේ අනිත් පැත්ත කෙලින්ම. මේ පැත්තර මෙහෙම නම් අනිත් පැත්තර ඒත් එහෙම තමයි. දිවි ලෝකේ ආවිස වගේම තමයි කොහේ ආවිසද? නිර්යාවිසත් එහෙම තමයි. දිව්‍ය ලෝකේ තාවස ටොන් ගණන් වලින් තියෙන ඉලක්කම. නිර්යේම කොහොමද? ඒකේ ටොන් ගණන් වලින් තමයි තියෙන ඉලක්කම. දෙපැත්තරම යනවා මේ පුදුම බරපතලයි. ඒක අපි විතර ඔබට කියන්නේ පව් කරන්න එපා කියලා. ඔබ දන්නේ නැතුණාට විතර ඔබගේ හිතින්. ඔබ ද්වේෂයෙන් නගනවා නම් විතර ඔබ මහා ද්වේෂ සාගතව හැසිරෙනවා නම් ඔබ විතර ඔබ ඔබගෙන් පිට වෙන කිරණ. ඒ කළු කිරණ විතර මුළු විශ්වයම විනාශ කරලා දාන. ඔබ දන්නේ නැහැ බිඳුනේ ඒක ඔබ හිතන් ඉන්නේ ඔහොම සරල කරුණක් කියලා. ඔබ බිඳුනේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ගිනි ගන්නවා නම් ඔබ ద్వේෂයෙන් පුපුරනවා නම් හිත ඇතුලේ. බිඳුනේ පුදුම විස කිරණ පිට වෙන ලෝකයට. ඔය විස ඔය විට ගන්න විස කිරණේ බිඳුනේ මෙතෙන් පටන් මේ සක්වල පුරා විහිදෙනවා. මීට අවුරුදු ලක්ෂක ඕටිකට පස්සේ උපදින මිනිස්සයටත් ඔබ අද අද විහිදුව විස කිරණ නිසා එයාටත් එක ඉෆෙක්ට් එකක් තියෙන බලපෑමක් තියෙනවා. අනුරාධපුර පැත්තේ ඔක්කොම තනිකරම වෙයිලා ගිහිල්ලා නේද? ඈ විනාශ වෙලා ගිහිල්ලා නේද වතුර නැතු? අද ඒ වතුර නැති නිසා පිඟුතුනි ඒකේ ඒවැ ඉන්න මිනිස්සු පීඩාවටපත් වෙලා නැද්ද? පීඩාවටපත් වෙලා නැද්ද? පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවද ඇයි අද එහෙම වෙලා තියෙන්නේ කියලා? ඒ පිඟුතුනි මීට අවුරුදු 1000කට 2000කට 3000කට හරි ගවන්නේ. කලින් පිඟුතුනි මිනිසුන්ගේ හිතවලින් පිදුවෙච්ච මහා විස කිරණ ඒව නිසා පිඟුතුනි අවුරුදු 3000කට පස්සේ ජීවත් වෙන මේ මිනිස්සු පීඩාවට පත් වෙනවා මේ මිනිස්සු පීඩාවට පත් වෙන එකේ account එකේ නුත් පොඩි ගාන අරේට යනවා කාටද එදාර මහා දේශාග සිතවිල්ලක් අරගෙන තොපිය කපනවා කොටනවා විනාශ කරනවා තොපිට හරියන්නේ නැබ කාලකන්ණි ඔහොම කියලා පිඟුතුනි අර නැගිච්ච විස කිරණ නිසා අදරත් පිඟුතුනි මේ පරිතර පද්ධතියෙන් ඔක්කොම විනාශ වෙලා යනවා සංකාරය නිසා නෝ වෙන්නේ දැන් අදත් මිනිස්සු පීඩාවටපත් වෙනවා මීට අවුරුදු 3000කට කලින් කෙනෙක් කරපු දේ නිසා අද මිනිස්සයා පීඩාවටපත් වෙද්දී ඒකේ පවක් මොකෝ වෙන්නේ අර account එකට එකතු වෙනවා දැන් ඔබට සාමාන්‍ය හිතුනේ නැතිනේ මේ ඒක 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 එළුවෙක්ගේ බෙල්ල කැපුවාම ඒ කොහොමද එච්චරේ උපදින්නේ ඒ හරි වැඩන්නේ ඒ හරි අසාධාරණයි නේද අසාධාරණ විගුදුනේ ඒක තමයි වෙන්නේ කෙලවරන්නේ ඔබට පේනවද මේක සතයනවා දේශනා කරපු දේවල් කොයිතරම් බරපතල සබ්බ පාපස අකරණ සියලු පාපයන් වහාම නවත්තලා දාන්න මොකද පාපේ කරනවා කියලා කියන්නේ විතර ලේසි නෑ සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා සියලු පාපයන් පිටින් දුර්ලන්න සියලු පාපයන් අකර්මණ්‍ය කළා දාන්න කරන්න එපා කිසිම පාප කර්මයක් දස අකුසලේ මාත්‍රයක් කරන්න එපා කරනවා කියලා කියන්නේ විතර ඔබ දන්නේ නෑ ඔබගෙන් වෙන විනාශේ ඒක රිටර්න් එක කාටද දෙන්නේ? තමන්ටම තමයි එන්නේ. ඒ වගේ තමයි අනිත් පැත්ත. මොකද්ද? පින කුසලේ. ඒක කරද්දි වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඒක කරද්දි මොකද වෙන්නේ බිඟුතුනි? මහා සෙදස හැදෙන මුළු සක්වල දාන කොච්චර කාලයකටද? කියන්න බෑ. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ බිඟුතුනි මුළු මුළු මේ මහා පොළොවට දරන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් බුදු කෙනෙක් කියලා කියන්නේ. පොළොව කම්පා වෙනුනාද පහළ වෙද්දී? ඒ හොඳ පැත්තට නරක පැත්තට ඒත් එහෙම තමයි. ඒකයි ඔබට උන්වහන්සේ දේශනා කරන්න පිළිතුරු ගුරුහාමුදුරුවෝ දිගින් දිගටම මොනව කරන්න එපා කියලාද? දස කුසලයේ කරන්න එපා කියලා. පාප කර්ම කරනවා නම් පිඟුතුනි වහාව නවත්තලා දාන්න. මොකද පිඟුතුනි ඔබ මේ වෙනකොට කරපු දේවල් ඇති වෙන්න තියෙනවානේ. තව කරන්න කරන්න මොකෝ වෙන්නේ? මහා අයහපතක් ඔබ ලෝකෙට කරන්නේ. ඔබ අහලා තියෙනවනේ පිඟුතුනි
උප්පන්නාන විහිංසා විතක්ක මොකද කරන්නේ ඈ චෝක් කියලා හුරතල් කර කර ඉන්න කියලා තියෙන තද යනවා සි ඈ ආපු ගම මොකද කරන්නේ ආපු ගම ටක් ගාල ඔබ ගන්න යටද නැගිලා එන්න දෙන්න එපා ඇයි මොකෝ වෙන්නේ එහෙම වුණොත් එහෙම මේක වඩා ගන්න වෙන්නේ ලේසි මේ හරි වැදගත් කරුණු පිංගුතුනි ගුරුහාඳුරෝ කියලා තියෙන්නේ ඒව එක එක පැතිකඩ වලින් බිඟුතුනි බැලුවට පස්සේ ඒවෑ තීන බිඟුතුනි අර්ථයේ බිඟුතුනි හිතා ගන්නවත් බෑ ඒ කියන්නේ පුදුම අර්ථානුකූලයි තථායනෝසෙ දේශනා කරපු දේන බිඟුතුනි අපිට නිකන් එහෙම හිතන මේ ඉතින් ඒ මොකෝ මේ පව් පොඩ්ඩක් කරලා ගවන්න නෑ නේද කුසල් වඩා ගත්තනම් ගොඩනේ කියලා නෑ නෑ උනාද මොකද මුලින් කියලා තියෙන්නේ සබ්බ පාපස්සා කරනා ඊළඟට දාලා තියෙන කුසල සුප සම්පදා පාපේ වැලකෙන්න ඕන මුලින්ම පාපේ වැලකෙන්නේ නැති මොකක් කරන්න හම්බ වෙන්නේ දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ අයුන් අඟුලිමාල වෙලා ඉන්න කාලේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වද අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන බෙලි කපර ගම දුවන ගම ඈ අනිත්‍යයි කියාගෙන වෙල කපල දාහ ඈ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ගහගෙන ගහගෙන බලය ඇඟිලි කපා ගන්න මේ දේම කියන් තිබ්බන්නේ එහෙම නෑ නෑ උන්වහන්සේ මුලින්ම මොකද කරේ අර මිනිසු මරලා දාන එක වහම නවත්තල දැම්මා. තමයි මුකුත් කරන්න වෙන්නේ. එහෙනම් මේ ඔබටයි කියන්නේ. ඔබට වින්දුදී මිනිහෙක් දැක්කට පස්සේ යකා වැහෙනවනะ. කාර් යකා වෙන්නේ. ඌට නෙමෙයි තමන්ට වැහෙන්නේ තමන්ගා යකයින්. කමන්නේ. ඔබට මේ පුදුමාකාරද මේ ද්වේෂය නැගෙනවනะ. ඒකට වහම් ප්‍රතිකරණයක් දෙන්න ඕනේ. ඒකට තමයි ඒ ಗುಣ දකින්නේම අපි කියන්නේ. ඒක තමයි කිනෙක් කෙනෙක් ගුණේ දකින්න කියලා කියන්නේ. ඔබට මතකද ගුරුහාමුදුරුවෝ මේක දේශනා කළා? මොකද උන්වහන්සේ කිව්වේ කවුරු වගේ ඉන්නද? කවුරු වගේ ඉන්නද? සිංහෙක් වගේ ඉන්න කියලා. සිංහයා හැමදෙස්සම බෙකදී මොකද්ද හොයන්නේ? එයාගේ ටාගට් එක. ඔබත් වෙනුවෙන් හැමදෙස්සම ගුණයක්මයි දකින්න ඕන තව කෙනෙක්ගේ. මොකකටද නිකන් නෙමෙයි ඔය කියන්නේ. ඇයි හැමදෙස්සම මෙත්තා වඩන්න කියන්නේ? එය වඩනකොට මේ විදිහට ඔබගේ හිත හොඳට සමානතර මේ සුසර වෙනවා හිත මොනව කරගන්නද නිවන් දකින්න නැත්නම් බෙකදී ඔය දස අකුසල් කරන ගමන් නම් මේක නම් කරන්න වෙන්නේ නැහැ කවදාවත් තේරුම් ගන්න නැති වැඩක් ඒ කරන්න පුළුවන් එකක් නෙමෙයි මහා පුදුමාකාර විනාශයක් කරනවා ලෝකෙට ලෝකෙට විනාශ කර කර කොහොමද ලෝකෙින් ඉතුරු වෙන්නේ ලෝකෙට අයිතිය අතාරින්න කලින් මොකද කරන් තියෙන්නේ ලෝකෙට විනාශ කරනවත්තන මුලින්ම ඊට පස්සේ ලෝයිට් පස්සේ ගුණ ටික ටික ලෝකෙට අයිතිය අතහැර ගන්න ඊට පස්සේ ලෝකෝත්තර වෙන්න පුළුවන්. ඉතින් මුලම විනාසයි නම් දැම්ම කෝ වෙන්නේ. ඒක ලෝක දේවල් අයිති කියන විතර නෙමෙයි. කාලා දානවා අනිත්‍ය කාලේවත් කාලා දානවා. දැන් මොකද වෙන්නේ? දැන් මහා විනාශකාරී මිනිස්සුන් මේ. දැන් මේකට කොහෙද බිගුනේ? ලෝකෙන් අතහරණය කරනවාද? මුකුත් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මුලින් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද? පුදුම විදිහ සැලකිලිමත් වෙන්න ඕනේ බිගුනේ. ඒක තමයි මම මේ කාරණා කියුවේ බිගුනේ. ඔබ පුළුවන් තරම් ඔබට ඔබ කවුද කියලා තේරුම් ගන්නත් සංගරත්නේ කවුද කියලා තේරුම් ගන්නත් ඔබ වහවා එතෙන්ටපත් වෙන්න සියලු පාපයන්ගෙන් දුරු කරලා ඉන්න සියලු පාපයන් කරන්න එපා කික්ක්ක්වත් කරන්න එපා කරන්න වෙනව ඇති මොකෝ කරන්නේ පුලන්තර ඉක්මන මොකද කරන්නේ කරන එක නවත්තන්න පිඟුතුනි නැත්තම් පුදුම අමාරු මේක කරා ඔබට මම තේරුණාද පිඟුතුනි සංගරත්නේ ඇයි ගුරුහාමුදුරුව හැමතිස්සම කියන්නේ කියලා සංගරත්නේ දී කරන්න කියලා සංගරත්නයේ කිව්වට පස්සේ අර තියෙන ಗುಣ තියෙන මුළු උත්මය ඔක්කොම සිහි වෙනවා සංගරත්නයේ කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි සංගරත්නයේ සිහි කළා වඳින්න කාට වැන්දක්ද පුංචිම හාමුදුරු කෙනෙක්ට වැන්දක් කාට වුණත් වින්දුරි සංගරත්නයේ සිහිපත් කරගන්න සංගරත්නයේ සිහි කළා වඳින්න ඇයි සංගරත්නයේ වින්දුරි කොච්චර නම් ඉන්නවද ඒ සියලු දෙනා සිහිපත් වෙන ඒ උන්නාන්සේලාගේ ගුණේ පිඟුදුරි කියලා නිම කරන්න බෑ මම මේ නිකන් මට තේරිච්ච නිකන් පොඩ්ඩක් කිව්වේ ඔබට තව පැත්තකින් මේ ගැන හිතලා බලන්න තව ටිකක් හිතලා බලන්න කියලා මොකද පිඟුදුරි එතකොට ඔබට පුළුවන් මේ හැම පැත්තෙන් මේක ගොඩ දාගන්න නැත්නම් පිඟුදුරි මේක කරන්න හරි අමාරු වෙයි දැන් අවතර ගුරුහාමුදුරු ඇවිල්ලා මේ ඔබට නිවන් දකින්න ඕන කාරණා ටික උන්නාන්සේ දිගින් දිගටම දේශනා කරයි ඒව කරන්න නම් පිටිතුරු ඔබ පුළුවන් තරම් හැදිලා ඉන්න ඕනේ ඒකට සුදුසු කෙනෙක් බවට. ඒ වගේම තමයි පිටිතුරු අපි මුදී මුදී මුලින්ම කතා කරපු කාරණා මතකද? ගුරුහාමුදුරුවෝ කියන දේ මොනව කරන්නද? කරන්න ඕනේ. ඒ මට්ටමකට කරගත්තේ නැත්නම් ඔබට තේරෙන්නේ නැහැ පිටිතුරු. මන්නම් හිතන්නේ.
කරොත් හරි කරන කෙනා ගොඩේයි නැත්නම් ඔබට අල්ල ගන්න අමාරු වෙයි උන්නාද කියන්නේ මහා පුදුම ගැඹුරු කාරණා අපි එකතුනේ උන්නාද පුළුවන් තරම් සරල කරන්න උත්සාහ කරනවා නමුත් පිටුතුනේ ඔබ ඒක හරියට කරගත්තේ නැත්නම් ඔබට එතනින් එහාට අපි හිතමු දැන් ඊයක එදා කරපු දේශනාවෙන් ටිකයි තේරුන්නේ නැත්තේ දැන් ඊළඟ සති කරන දේශනාවෙන් තව මොකද වෙන්නේ ඊට පස්සේ තව ටිකක් තේරෙන්නේ නැතු වෙනවා ඊට පස්සේ තවත් තේරෙන්නේ නැතු වෙනවා ඊට පස්සේ අන්තිමට මොකද වෙන්නේ තේරෙන්නේ නැතු වෙයි අnder දෙමල වගේ වෙයි දැන් අන්තිමට උන්වහන්සේ මොකද එක වචනය කියන්නේ දැන් මොකක්ද දැන් කියන්නේ අනිච්ච එච්චර කියන්නේ ඉසර ගොඩක් ඒවා කිව්වා නේද? පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි දැන් මොකුත් නැහැ. දැන් මොකද කියන්නේ? දැන් පුංචි සමීකරණයක් උන්වහන්සේ දාලා තියනවා නේද තුන. නේ? නිච්ච + පටිච්ච සමානයි දුක. සැප. නමුත් ඇත්තටම උනේ මොකද්ද? අනිච්ච. අනිච්ච දෙයට මේ පටිච්ච වෙලා තින්න ඔන්න ඔතෙන් දැහිලා දැන් අන්තිමට අනිච්ච කියන වචනේ විතරයි කියන්නේ. එදා උන්නාද ඔහොම බය ගැඹුරු ගැඹුරු කරනක් ඔහොම බයන කරන. ඔහොම මම උන්නාද කිව්වා. අසාර නෙමේ අපි ඉතින් බොහොම පොඩියට මේක කරයි යනවනේ. මේ පොඩියට කරයි යන නිසා අපි අන්තම් මේ අනිච්ච කියන එකේ වැඩේ ගොඩ දා ගන්නවා. දැන් පුරි ඒකත් තේරුන්නේ නැත්තා. දැන් උන්නාද අනිච්ච කියන එකට මොකක් කළාද කිව්වේ? මොකක් අපි පොඩ්ඩක් මේ බොහොම මේ සුළු මට්ටමේ යන අපි මහා ප්‍රඥා නෙමෙයිනේ මහා ප්‍රඥාව තියෙන අය තමයි මොකෙන්ද කරගෙන යන්නේ අසාර අනත්ත මූලික කරගෙන දුක දුක අනිච්ච දකිනවා ඒ මහා ප්‍රඥාවන්තයන් කියන තමයි බුදුහාමුදුරු මේ ගුරුහාමුදුරු කියන්නේ දැන් උන්වහන්සේ කියන ඊට පස්සේ දුක්ඛත් නෙමෙයි මේ අනිච්ච කියන එක තමයි මේ අපි වගේ මේ සොක්කන්ට හොඳට තේරෙන්නේ කියලා අපි යන්තම් අනිච්ච යන්තම් කරගෙන නිච්ච ටික අයින් කර ගන්නවා. උන්වහන්සේ ඒක කියන ඔය පාර. දැන් ඒ මොකක් ගැනද ඔය කිව්වේ? දැන් බිරි ඔය අන්තිම තුරුම්පුව ගැන ඔය කිව්වේ. මගේ නම් ඇඟිරි වැටලා ගියා ඒකට. බින්දුදින අන්තිම තුරුම්පුව ගැන කිව්වේ. ඒ කියන්නේ අසාර කියන තුරුම්පුව හරියන්නේත් නැහැ. දුක්ඛ කියන එක හරියන්නේත් නැහැ. අන්තිම තුරුම්පුව මොකද්ද? අනිච්ච. අනේ මට ඒක තේරෙන්නේත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අසාර අසාර කොහොමද තේරෙන්නේ කියන්නේ ඔය කියන විදිහට ගුරුහාමුදුරු. ඇයි උන්වද කියනවනේ විගසනේ අසාර කියන එක ප්‍රඥාවන්තිට ටික වැඩිපුර ගෝචර වෙන දෙයක් කියලා. ඊට පොඩි අර පොඩක් අර පොඩි පොඩ ඈනුම් පදයකට දුන්නා නේද? මොකද කිව්වේ? එහෙනම් ඉතින් අපි වගේ කියලා. නෑ බෑ. උන්වද තේරෙන එක තමයි කිව්වේ. ලේසිම එක තමයි ඔය කියලා තියෙන්නේ. ලේසිම එක තේරෙන්නේ නැත්තම් දැම්මකෝ කරන්නේ. අපි හාමුදුරන් වහන්සේලා කිවිපෙඟදී ඔබ වහන්සේලාට මේ මේ කියම කාරණා තේරෙනවද කියලා හාමුදුරු අතරත් ඉන්නවා පිඟුතුනි උන්නාතරට තේරිලා ඇති නමුත් කියා ගන්න බැරුව ඇති එහෙම කියා ගන්න අමාසු ස්වාමීන් වහන්සේලා ඉන්නවා එර ඔබ අතර නැද්ද ලෝකේ අනිච්චයි කියන එක සුන්දරයි කියන එක ඔබට තේරෙන්නේ නැද්ද කියලා බලන්න දැන් මට පුළුවන් විදිහට මම ඔබට පැහැදිලි කරලා දුන්නා මොකද්ද ඇයි අනිච්ච කියන එක වඩද්දි ඔබට මහා සතුටක් දැනෙන්න ඕනේ කියලා. අනිච්ච කියන එක දැනගත්තේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා දැනගන්නේ එච්චර වටින්නේ ඒකයි. හොඳ වෙලාවටයි අනිච්ච උනේ. නිච්ච වුණා නම් ඉවරයි බින්දුද මොකද නිච්ච දැන් නිච්ච කිව්ව ගමන් මොකෝ වෙන්නේ? ඈ? නිච්ච කිව්ව ගමන් මොකෝ වෙන්නේ? පටිච්ච වෙනවම තමයි. හොඳ වෙලාවන්නේ ද අනිච්ච උනේ. දැන් උන්නාසයේ අත දේශනාවේ පිඟුතු ගොඩක් කරලාට අනිච්චතාවය ගැනම කියයි. බොහොම හොඳට සමන් දෙන්න පිඟුතුනේ අල්ලගන්න නැත්නම් ඔබට කරගන්න වෙන එකක් නැහැ. ඉතින් අපි හාමුදුරුවෝ ඇවිල්ලා ඔබට පුළුවන් තරම් තව මොන මොන කරලා උදව් කරලා දෙන්න හදන්න. තව ටිකක් මේක අල්ලගෙන ඇදගෙන එන්න. නැත්තම් ලේසි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ ගුරුහාමුදුරන්ගේ අතේ කොට දෙනේ කෙල්ලිලා හිටියා. නිකයි ඉතර බලන්න ඔබගේ ජීවිතය ගැන වෙන්නේ. ඔබ කී දිනක මේ ජීවිතය ඇසුරු කරලා තියනවද කියලා? කෝපින්ගුතුනේ ඒ අය. අද ඒ අය ඔබගේ අතින් අල්ලගෙන ආවනම්. අද ඉන්නව නේද ඒ අය එහා පැති පුටු වාඩි වෙලා.
නිකන් හිතලා බලන්න කී දෙනෙක් ඔබ ඇදගෙන ආවද කියලා. සමහර අය විඳින ඔබගේ ඇඟිල්ලක ඇවිල්ලා යන්නේ නැති ජීවිතේට ඇවිල්ලා. සමහර අය විඳින ඔබගේ අතින් අල්ලගෙන ඉඳලා ජීවිතෙන් යන්නේ නැති. සමහර අය විඳින ඔබව බදාගෙන ඉඳලා ජීවිතේ යන්නේ නැති. ඒකට මම අදහස් කරේ විඳි වැඩි කාලයක් ඔබ ඇසුරු කරා කියන එක. සමහර අය ඔබ විනාඩියක් ඇසුරු කරලා ජීවිතෙන් ගිය ඇති සදාටම. සමහර අය අවුරුදු 20ක් ඔබව ඇසුරු කළා. දැන් ඔබ ළඟ නැහැ ඒගොල්ලෝ ගිහිල්ලා. ඒ ඔක්කොම පිඟුතුනේ ඔබත් එක්ක ආපු අය. ඒ හැම කෙනාම පිළිද ඔබගෙන් ඔබට පේනවා ටික 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 ගිලි ගිලි යනවා කියලා ඔබට තේරෙනවාද මේ මෙතන ඉන්න මේ ප්‍රමාණය එන්නේ නඩු වෙනවා කියලා. මේක තමයි වැඩේ. එන්නේ 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 පිඟුතුනේ ගිලි 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 යනවා. ඔය ඔක්කොම ගුරුහාමුදුරන්ගේ අතේ එල්ලීලා හිටිය ඉස්සර ගොඩාක්. එන්නේ එන්නේ විතර උන්නාද ඉස්සරහට යනවා. අතේ එල්ලීච්චා විතර උන්නාසෙත් එක්ක යනවා. ඒකෙනාගේ අතේ ලිච්චකයි ඒකෙනාගේ පස්සෙන් එනවා. ඒ අතේ ලිච්චා ඒකෙනාගේ පස්සෙන් එනවා. ඔය හැමෝගෙම අත්වලින් පිඟුතුනේ එකිනෙක කෙනා ටික 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 හැලෙනවා. අන්තිමට බොහොම සුරු පිරිසක් පිඟුතුනේ මේක කලිවර කරා. හොඳට මතක තියාගන්න. මගේ ජීවිතය ගැන නම් මම හොඳට දන්නවා පිඟුතුනේ. මං කී දිනෙට බණ කියලාද පිඟුතුනේ? මං ගිහි කාලේ ඉන්න කාලේ පිඟුතුනේ මාත් එක්ක පැවිදි වෙන කී දිනකට බුදු අම්මෝ මාත් එක්ක පැවිදිච්ච උන් ටික වැදුනා නා. මේ ආරාමේ පුරෝලා එන වෙන කවුරුත් ඕනේ නැහැ. මේක මේ හොඳටම ඇති. මං හිතන්නේ 60ක් විතර පැවිදි නිටියා. මාත් ඉතින් හිතාගත්තේ එහෙම කොහොමද එකට පැවිදි මාත් එක්ක කියලා. මං ඉතින් හිතන් හිටියා පැවිදිනේ මන් නම දීපු දාත අනිත් පැද බැන්න එකෙක් කන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මං ඒ හිතුවා. ඉතින් ඒ කිව්වා ඉතින් මේ මයි මචං ඔබ ඵලයන් ඔබ ගිහිල්ලා අම්මෝ ඔබ පැවිදිුණා මචං ඔබ පැවිදිුණා කියලා කියන්නේ අපිට මම පුදුම ශක්තියක්. අපි ඔක්කොම එනවා මචං බණටි ගහන්න. ඔබ පුළුවන් තරම් අපිට මේ ගොඩ දාල් දීපන් අම්මෝ. ඔබ නැත්තම් අපි අනාතයි. අයියෝ ඒ කාලේනේ අපේ ගෙදර ඇවිල්ලා හවසට හවසට බණ අහනවා. ඔව් මම බණ කියනවා ඒ ගිහි කාලේ. මොන මොන හරි කියනවා ඉතින්. තොපි අපාය යනවා කියලා හරි කියනවා. ඉතින් ඒ ටික අහන්නේ කට්ටිය එනවා මේ ඉතින් ඇවිල්ලා ඉතින් මේ ඉතින් මාත් එක්ක ලොකු පිරිසක් ආවා. එකා එකා හැලුණා. පැවිදි වෙන නම දීපු දවසේ මේ හැලුණා 20ක්. ඉතුරු 20 හැලුණා පැවිදි වෙච්ච දවසේ. ඒ දවසේ 20යි ඉන්නේ. උන් 20 හැලුණා ආරාමයට ආවට පස්සේ. 20 එකෙන් 10ක්ම හැලුණා. ඊට පස්සේ පළවෙනි මාසය ඇතුළත තව 5ක් හැලුණා. ඊට පස්සේ ඊළඟ මාස පහ ඇතුළත තව 4ක් හැලුණා. එකයි හිටියේ උත් හැලුණා. එකයි හිටියේ උත් හැලුණා. 60ක් හිටියා. එකයි හිටි උත්තරන දෙක කන්නේ. ඒ වගේ එහෙම තමයි. දැන් ඔබගේ ජීවිතේ එහෙම අත්දැකීම් නැද්ද? මං කී දිනට කියලා දෙද වෙනද? කී දිනක ඇදගෙන ඉන්න හැදලාද? කී දිනක අල්ලගෙන මං බලෙන් ගිහිල්ලා අල්ලගෙන එන්න හැදලා ඇති. ගොඩ දෙනෙක් සමාජ ඇසුරු කරපු පිරිස යාළුවෝ පාසලේ පිරිස ක්ලාස් වල පිරිස කී දෙනෙක්ට කියලාද විගසන? සමහර දවස්වල විගසන බස් එකේ යනකොට හදිසියේ ක්ලාස් කියලා යනකොට බස් එකේ යනකොට යාළුවෙක් හම්බුනොත් එහෙම ඒක හෝල්ට් එකෙන් බහිනකම් බස් එක ඇතුලේ බණ කියලා දිනවා හිටගෙන බස් එකේ මේ නියත් අල්ලගෙන. මට දැන් ඒකට කියද්දි හිතෙනවා මූට මේ මං කියන තරම් මේ ඔක්කොම මූට තේරෙයි. මූ හෙට ඉඳලම මාත් ඒ කියන මොන ඌ කෝල් එකක් අද දෙන්න ඊට පස්සේ. දැන් අද ඒ සිහි වෙනවා පිංගුතුනි. පව් ළඟට ඇහිලා පිට ඔන්න මෙන්න ඇහිලා ළඟට ඇහිලා පිංගුතුනි සදාටම ඈත් වෙලා යනවා. ඔබගේ ජීවිතේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න හිතලා. ඔබත් එක ගොඩ යන ළඟටම ආවා ඔන්න මෙන්න ආවා. ඇහිලා මොකද උනේ? අතහැරුණා. කොච්චර කාලයකටද? ඈ සදාටම. මොකද වින්තුනි ඒකලව මට යලි මුණ නොගැනේවි. ආයි මට ඒව මුණ ගැහෙන එක නැහැ. ඔබත් එක්ක ආපු පිරිස වින්තුනි ඔබටයි මුණ ගැහෙන එක නැහැ. ඔබ ළඟටම ඇවිල්ලා ඔබගෙන් අයින් වෙලා ගියා. හොඳට මතක තියාගන්න වින්තුනි ඔබ මේ ගුරුහාමුදුරුවෝගේ අතින් ඔය අල්ලගෙන එන්නේ.
ඔබගේ අත ලිස්සන්න දෙන්න එපා පින්තුනේ ඇඟිලි තුඩෙන් හරි අල්ලගෙන ඉන්න අල්ලගෙන ඉඳලා වෙලා පින්තුනේ උන්නාසෙත් එක්ක මේක යන්න ඕනේ හැමෝම ගියොත් පින්තුනේ ගියායි බේරන හොඳම මත තියාන පින්තුනේ මේක මේ කන්දන් නගින වගේ වැඩක් කන්ද නගින්න ගන්නකොට පින්තුනේ ලොකු පිරිසක් නගිනවා හොඳම මත තියාන කන්ද මුදුරට යන්නේ අන්තිමට බොහොම සුළු පිරිසයි गोड पिरीसापी एक तैंगोली हेलेनो एक हेतु निशा हेलेनो वोट बाधा हेतु ओण तर तीन उदर मदद कंपा पिरीसा की एदरदान पल हेट वेलाबट हित नो बैक वेला अमन साधि पिरीसा नो तेरी प्रतिवली एदलदा वेलावट कर्मशक्ति अदलदा वेलावट मच्छुमार अदलदा क्लेश मार अदलदा एक्कीन एदल दिन हेले नोदर मत दिया हेल 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 अंत बहुम सुलू पिरीसा कि एतर मेकर गनी तक हेले ओ बो हेले अस्ट बेटे पा पिंग पन गीयतम मेक खरगन अतहर गंगा पिंग अतहर गीयट लेने इक बणक मिस्स नो पिंग एक बना मिस्स नो बट लेस इलाके का अलग इक्का मिस्कर तू मे गम इन फिंग टिक टिकता मिस्से बोली मुखमे अलग बेरी तो मिस्से अत काकूल दे उलट महिला फिंग मंगार हॉस्पिटल की इन का डेंगू है ඒ ඉන්න දවස්වල විගේ දොස්තර මාතුරු කී දිනක ඇසුරු කරාද මෛල වේනෝ විගේ මිනිස්සයා සීඩී එකක් තියනවා ළඟ දී ගන්න දෙන්න විදියක් නැහැ මේ මිනිස්සයා ඇවිල්ලා ලේ ගන්නවා අරම මේ කරන මේ සීඩී එක ළඟට මෙවිල්ලා යනවා හරිය නිකම් විගේ කල්ප කෝටි ගණන් පස්සේ බුදුහාමුදුරුවන්ගේ දෙපාමුලට මෙවිල්ලා ඔන්න මෙන්න තියලා හැරිලා යනවා කොච්චර කාලයකටද आई एतंटे खोचर एनो एक प्रश्न आई एन बै पिंग मत अमादर्शन देश देश करुण एक उसपाणी ना दूगिन दूगिन उसपाइन पिंग मे अडिया मदि ना पानी लंगट मुगिया दुट्टी आई पैन था अरे यदा ये लंगट सीडी गावट लंगट हेल की दोस्तर मारते आयो सीडी गावट इन पुल आई इन बैपिंग पुद्धुम मिस्सा पुद्धुम आवासन आवा केक मणन तेरे मे मिनस पुद्धुम आवासन अंत मगेत अप्र मान कथा कर लेनी अने मंग इन मचांग वर अपी इन अपी यम मत पैदीन बत ये अवस्थावट पिंग एक पोटी काल तेन ये अंतिम मुहूर्त हिंग अंतिम तपरेट हिला इतनी हर ये तपरे एक आई गन्न आई पिंग कोई ससरा क्याबट मे किया पिंग ओब दें अहिल 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 पिंग पोटी दुराद अहिल अहिल दें मे उन्न मेन्न अहिल नाम तुम्हें दैन पुलवा हेलेन हेलुनो थोदर मत दिया हेलुना मत मई आई आई गंड दिया अब दगल तीन नरस नारी रेल पास सत्तू पांडंग अरे मू अम्म पैटिया पुलू अंतर एदगे नीने चुट्टा के बेचगा मोकरा अरे नरिए कोई नैटिंग हर अदीन बैरी मैं मोकरा अम्म अम्मा के तैर अम्मा हित हो बल बेड़ा नहीं काड़ दाऊ नी नर रेट आई ये मुंह पेटिया हो बल बेड़ा नहीं कई बार ये मगे पास आप यालू उठा मटकी अंत नी कम आई दें होल बल बेड़ा नहीं बार पुलू अंतर एदगी ना पिंग आती अंतिम मुहूर्त पिंग आती लिस्सुआ बेटन को अरे नल रेल मंट दी थी बार दंग दें දැන් ඔබ කල්පනා කළ බලන්න ඔබ ඔබත් එක කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද කියලා මේ බණ නැද්ද ඔබ CD කී දෙනෙක්ට දුන්නා
ඒ අය මොනවද කිය මුලින් බණ අහපු දවසේ අම්මෝ යන් අක්කේ කවද යන්නේ අනේ එන්නම් අක්කේ ආවද සමහර එන්නේ නැති දවස් දෙකයි කෝයේ අය කකුල් දෙක මුලට ඇහිලා ගියා සමහර අය බින්දේ සිරිපතුල් සිඹලා ගියා බුදුහාමුදුර කියලා අඳුර ගත්තේ නැහැ සමහරයි බිමුදුනි සිරිපලුත් ඉඳලා බුදුහාමුදුරු ගැත් අඳුන ගත්තා බන්ටි ගහ ගන්න බැරුණා වෙලාවක් නැති වුණා එච්චර ළඟට ගිහිල්ලා ආපු අය දැන් ඔබ කොහෙද බලන්න ඉන්නේ ඔබ ඇහිල්ලා සිරිපතුලත් වන්දනා කරගෙන බුදුහාමුදුරු කියලා අඳුනගෙන බණත් අහලා තව කෙනෙක් ඉන්න පුළුවන් බණත් අහලා ඒක තේරෙන්නේ නැතුව හැරිලා ගියා කොහොමද ඒක දැන් ඔබට ඉතුරුලා තියෙන්නේ ඒක විතරයි ඔක්කොමත් හරි දැන් බණත් ඇහුවා ඒක තේරුන්නේ නැහැ ඉවරයි ආයි මොකෝ වෙන්නේ එයත් හැලුණා උන්නාසගේ නියපොත් අල්ලපු කෙනත් හැලුණා දෙන්නම හැලුණා හොඳට මතක තියාගන්න හැලුණොත් හැලුණා බින්දුනි ආයි ලේසි නෑ කොට දාන්න අල්ලගෙන ඉන්න කොහොමාරි හැම කෙනාම මේ බදා දෙන පිරිස බින්දුනි ඇත්තටම පුදුම මිනිස්සු අපි බින්දුනි හරියට ගරු කරනවා ඇත්තම හරියට ගරු කරනවා මොකද ඔබ පුදුම ශ්‍රේෂ්ඨ පිරිසක් පුදුම කැපවීමක් තියෙන මේක කරගන්න පුදුම උනන්දුවක් තියෙනවා එක මොහොතක් හරි නිවනට උපනිශ්‍රේ වෙන කරුණක් තියෙනවා නම් ඒක කොහොම හරි මම ලබා ගන්නවා කියලා පුදුම අදිෂ්ඨානයක් හිතේ තියෙන්නේ බොහොම ශ්‍රේෂ්ඨයි හැබැයි හැලෙන්න එපා ඔබ හැලෙන්න හැලෙන්න කාටද ලේසි ඔබ හැලෙන්න කාටද ලේසි ලේසි කාටද ලේසි අපිට ලේසි ඇයි ඉතින් ගුරු හාමුදුරුවන්ට ලේසි බින්දුනි 1000ක් ඇදගෙන යන එකද නැත්නම් එකෙක් ඇදයි යන එකද ඈ එකෙක් ඇදන් යන ඉවරනේ ඒකට තේරුම් කරා වැඩි ඉවර රටටට ගාලා ගියා දැන් මේක එහෙම 1000ක් ඇදයි යන්නේ බෑ දැන් උන්නාසේ මොකද කියන්නේ මේ ලොකු බෙහෙත් ගුලියක් දෙනවා ඊට පස්සේ ඒක මොකද කියන්නේ තව හාමුදුරුවන්ට ඒක දුන්නා ඒක තව කෑරි කෑලි වලට කඩා ගන්නවා කාලි වල පිටිපස්සෙන් ඉන්නේ කාට දෙනවා දැන් එයා මොකද කරන්නේ ඒක ආයි කෑලි වල කරලා පිටිපස්සෙන් ඉන්නේ කාට දෙනවා මේ 18ම යන්න ඕනේ ඔක ගුරු හාමුදුරු දෙනෝ දරන්න බැරි ලොකු බේත් ගුලිය ඉතින් ඒකම දරන්න පුළුවන් ඇති තමන්නේ හොඳ නේ ගිය සතිය කරපු දේශනා නම් මේකදී මේ සතියෙම කල්පනා කරම කොයි තරම් ගැඹුරුද කියන්නේ කියන කාරණා තේරෙනවද කියන එක තමයි ප්‍රශ්නේ අද තුන්වාසේ දේශනා කරලා මම උන්වහන්සේට මතක් කරන්න විතර ඉන්ජෙක්ෂන් එකේ කතාව අනිච්ච කියන එකට පණ දෙන්න කියන එක මොකද අනිච්චතාවයට පණ දුන්නේ නැත්තම් අනිච්ච වැඩෙන්නේ නැහැ ඔබට ඒක තේරෙන්නේ නැති නමුත් අද මතක් කරන්න කියන්න පැහැදිලිද හැමෝටම කමක් නැද්ද අනේ ආඳුරනේ ඉතින් ඒදත් කිව්වනේ ඉන්ජෙක්ෂන් අදත් ඉන්ජෙක්ෂන් ඉතින් හෙටත් ඉන්ජෙක්ෂන් දෙද බලන්න ඒ විගක් නැහැ මේක ඉතින් ඔය තේරිලා නැහැ අම් පුදුම ගැඹුරු කරුණක් වුණා සේ දේශනා කළේ මේ කියපු හැමදේම පුළුවන් තරම් තේරුම් ගන්න බලන්න එක කරුණ ඇති ඉන්නේ ගැඹුරට යන්නේ නැති ඉන්නේ මොකද ඒක ඇප්ලයි කරන්න පුළුවන් වෙනුනේ හැමතැනම ඒතර ගැඹුරට යනවා හොඳයි හැමෝටම පැහැදිලිද කාරණාව මේකට උත්තරේ හම්බුණා නේ හොඳයි අපි උත්තර අපි එන සංගතා මාර්ගර සම්බන්ධ වෙලා
සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරන අගතව සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම හේතු වාසනා කරගෙන මේ කියන්නව සියලු දිනාට පිරි සියලුම් පිං කුසල් පිවිදුවා පතුරවා හැරිමු පළමු කොටස සිහිපත් කරගෙන පිරි ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේ මූලික කරගෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු කරගත්තව සීලම අනගාර කණගාරිකා කියන්නව සියලු දිනා සිහිපත් කරගන්න ඒ වගේම ආරාමයේ ඇසුරු නිසුරුවන මගවන්නව සීලම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන්නව සියෝනා පිරිසම සිහිපත් කරගන්න ඒ වගේ පුණ්‍ය භාරය කටයුතු කරන්නව ඒ සියලු මහත්මාත්මීන් සියලු දෙනා සිහිපත් කරන්නේ ඒ වගේම පිකුදින මගවන්න කටයුතු කරන්නා වූ ලෝකී පුරාට වැඩවාසය කරන්නා වූ ලංකාව පුරාටම වැඩවාසය කරන්නා වූ සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන වූ සියලු දෙනා සිහිපත් කරගන්නේ ඒ වගේම සජීවත්ව සිටිනා ඔබගේ මව දේ මව පිහිට මිතුරු ඥාතීන් සේවක සේවිකා කියන වූ සියලු දෙනා සිහිපත් කරගන්නේ ඒ වගේම ඔබට මේ ධම්මක අවබෝධ කරගෙන උදව් කරා වූ සජීවත්ව ජීවත්ව සිටිනා වූ යම්සි පුද්ගලයේ පිරිසක් කියනවනේ සියලු දෙනා මේවතයි සිහිපත් කරගන්න මේ කරගත් අව සියලුම පුණ්‍ය ගංගා උතුරාංගය යැකිරිත වීදි පෙදිරියාමෙන් එයට හැදී වැදී තිබෙනව යම්සි රෝගාබාධයක් ගහබල දෝසාන්ධකාරයක් අනිවිනයක් කොඩිනේ හිරබන්ධනය තියෙනවා සියල්ලම ගසා දූරින් බුත විත්වා ඒ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න බාධකයක් වෙලා තිබෙනව යම්සි රෝගාබාධයක් තියෙනවා නම් ශරීර සතු දවස දූෂී වීම වැඳ පෙමිණියා වූ රෝගාබාධයක් තියෙනවා නම් ඒ සියල්ලම ගසා දූරින් බුත විත්වා ඒ සිදුනා පිවිදි වහවා දස හුසිනේ මිත්‍වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කිරිතන් සාදු කාදල් පිං අනුමෝදන් කරන් ඒ වගේ පිවිදි මොහොත රීපත් කරගන්න මේ කරගන්න යුතුනව සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල හේතු වාසනා කරගෙන මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කරනව ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරනව ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරනව සක්‍ර දෙවිඳුතුමා ඇතුළු සියලුම පරිවාර පිරිස් ඉන්ද්‍ර උපේන්ද්‍ර චන්ද්‍රේක ප්‍රජාපති කියනව සියලුම දේව සමයන් වහන්සේලා විරුඩු විරුපක්ෂ වෛශ්‍රවන් දතරට්ට කියනව සියලුම සතරවන් දෙවි රජවරු ඒ වගේම පිළිතුරු මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කරනව ආරම්භ භූමියේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගානේ විවන් තනාගර සිරිනව සියලුම භූමාට දෙවියන් ඇතුළු පොළොව තලයේ පඩ අකිණා බක්ලෝකේ දක්වා සිට වැඩවාසය කරනව සියලුම දේව සමයන් වහන්සේලා ආරාධනා කරව සේවරු දෙවිදන් වහන්සේලා බ්‍රහ්මාදී පිරිස විදුනා සිහිපත් කරගන්න ඒ වගේ පිරි ඔබට පීඩා කාරසව රැකවන්නේ කවන්නව ඉෂ්ඨකාමී ඒ සමන් පත්‍රින් දෙදුඹුණ්ඩ අයනාය ගම්බාර බණ්ඩාරාදී සීලම දේව සමෙන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරගන්න මේ කරගත් අව සීලම පුණ්‍ය ගංගා කුසලංගා යකිරිත වීදි පැතිරියාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වර්ණයේ ඍදී බලය තේජස අවදාත් වඩා වර්ධනය වේවා පටිභාණ ඥානේ වඩවඩාත් වර්ධනය වේවා දසා කුසලයේ මිදෙත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කිරිතන සාදු කරදෙවිං අනුමෝදන් කරන් ඒ වගේ පිටි මොහොතේ සිහිපත් කරගන්න මේ කරගත්ත එදුනා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල හේතු වාසනා කරගෙන ඔබගේ නමින් ජන්මාන්තරගත නිදුනා වූ ඥාතී විත්‍රාදී පිරිසක් කියනවනේ සිරුනා සිහිපත් කරගන්න ඒ වගේ මේ ජීවිතේ පුරාට ඔබගේ නමින් සිටියා වූ මලගියා වූ යම්ම ඥාති කොට්ටාස කියන අම්මා තාත්තා දෙමාපිය හිත මිතුරු ඥාති හිත මිත්‍රාදී යම්ම කෙනේ මලගියා වූ පිරිසක් කියනවනේ සිරුනා සිහිපත් කරගන්න නම් වාසේ මතක් වෙනා වූ සන් නම් වාසේ මතක් නොවන්නා වූ සියලුම මලගියා වූ ඥාති පිරිස සිහිපත් කරන ඒ ආකාරයේ මේ වීදි පෙදිරියාව කියලා අධිෂ්ඨාන කරගන්න ඒ වගේම අනන්ත සංසාරය පුරා පැවෙන ගමනේ ඔබගේ අදින අවේද අසහදරකම් වෙලා ඔබගෙන් පලිගන්න බලාගෙන කපනවා කරනවා කියලා පලිගන්න බලාගෙන සිටිනවා යම් කිසි අමනුෂ්‍ය කොටාසයක් ඉන්නවනම් ඥාති මිත්‍යාදී පිරිසක් කොහේ ඉන්නවනම් ඒ සිරුනාත පිංතු මේ වීදි පැතිරියා මුදුනේ ඒ ආයත් වහවා ඒ අදහස් වලින් වහවා අත්මිදෙත්වා ඒ ඉන්නා වූ දුගති ගාමි තැන්වලින් වහවා මිදලා සම්බිරි සුඛියත් බව ලබත්වා ඒ සිරුනාත සුඛිති වහවා දස කුසලින් මිදෙත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කිරිතයන් සාදුකාර දල පිං අනුමෝදන් කරන් ඒ වගේ විදිහට මොහොතර සීපත් කරගන්න මේ කරගන්නේ දුනාම සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල හේතු උපනිශ්‍රේ වාසනා කරගෙන පුණ්‍ය අනුමෝදනාව කිරිතුලින් නගාගත්ව සීලම පිංකුසල් සියල්ල හේතු වාසනා කරගෙන ඔබ අප සිරු දිනාටම මේ ගීවත තුල්දී මේ පැවිදිවත තුල්දී මේ චිවරි තුල්දීම මේ අනගාරික අනගාරිකාවත් තුල්දී මේ භික්ෂුණීවත තුල්දීම ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මාණ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට මේ සීල පිංකුසල් හේතු වාසනා වේවා කියලා දන සාදුකාර දිල පිං අනුමෝදන් කරන්. ඒ වගේම අවසාන වශයෙන් පිළිදු මේ කරගන්ට එදුනා වූ අනන්ත අප්‍රමාණ වන්නා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම හේතු වාසනා කරගෙන මේ මීමල්ල මත ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා පහළ වේවා කියලා දන සාදුකාර දිල පිං අනුමෝදන් කරන්න පිළිදු ඔබ සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා යහපතක් වේවා පිරිණි වෙත්වා සියලු දෙනා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති සූපත්තේ නිබ්බාන පරම සුඛේ සුඛිතරෝ.